සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම මම හිතනවා මාව ඇහෙනවා ඇති කියලා හැමෝටම මාව ඇහෙනවා නේද? හරි හව් හරි සුබ සන්ධ්‍යාවක් මේ අද අපි මේ පවත්වන්නේ කුරුන්දි විහාරවංශ පූර්ව කතිකා නමින් පුරාවිද්‍යා හා උරුමධ්‍යන ආයතන මගින් සංවිධානය කරන දේශනමාලාවේ තුන්වෙනි දේශනයට මේ මේ දේශනමාලාව කුරුන්දි විහාරවංශ කියලා ඒ නමින් නිකුත් වන කෘතියට පූර්ව කතිකාවක් වශයෙන් තමයි අපි මේ දේශනමාලාව පවත්වන්නේ. ඒ ඒක ඇත්තට මේ කෘතිය එලිදක් මේට මේ අපි ඔය පෙළඹෙව්වේ හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහත්මයාගේ අදහසක් අනුව උතුරුමද පළාත් ප්‍රධාන සංඝනායක කුරුන්දි විහාරාධිපති පූජ්‍ය ගල්ගම්මුව සාන්තබෝධි හිමියන් නායක ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් තමයි මේක පටන් ගැනෙන්නේ. මේකේ මූලිකත්වයේ අරගෙන වැඩ කරන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්දිමා බංවල හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සුමේද වීරවර්ධන කියන දෙදෙනා. ඊට අමතරව මේ කණ්ඩායමේ තව ගොඩක් අය සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම අද දින දේශනයේ මාතෘකාව වෙන්නේ උරුම කළමනාකරණය සඳහා වූ ප්‍රජා කේන්ද්‍රීය දායකත්වය අර්ථවත් කරමින් උරුම කළමනාකරණයේ බහුමාන එහෙම නැත්නම් කුරුන්දි ජීවමාන උරුමයක් වශයෙන් කියන සංවාදාත්මක මහජන කතිකාවක් පවත්වන එක තමයි ඇත්තටම අද අපේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේක ගැන කෙටි හැඳින්වීමක් කරන්න මේ කුරුන්දි විහාරය මොකක්ද කියන එක ගැන කෙටි හැඳින්වීමක් කරන්න මම මුලින්ම ආරාධනා කරනවා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්දිම අබංවලට. බොහොම ස්තුතියි අනුරාධ මහත්මා. මගේ ප්‍රසන්ටේෂන් එක මම ෂෙයා කරන්න. මගේ ප්‍රසන්ටේෂන් එක සම්පූර්ණ මේ පේනවාද අනුරාධ මහත්මා? පේනවා පළවෙනි ස්ලයිඩ් එක පේනවා. හරි, බොහොම ස්තුතියි. මේ ආචාර්ය ගාමිණී විජේසූරිය මැතිතුමා ප්‍රමුඛ ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අද අපේ ප්‍රස්තුත කතිකාව මේ කුරුන්දි විහාරයේ උරුම කළමනාකරණය පිළිබඳ බහුමාන විවිධ පැතිකඩ. ඉතින් එතනදී අපි කල්පනා කරා මේ ස්ථානය පිළිබඳව මම හිතන්නේ මේ සංවාදයට සම්බන්ධ වෙන සියලු දෙනා ශ්‍රවණය කිරීමට සම්බන්ධ වෙන සියලු දෙනා තුළුව සියලු දෙනාම පාහේ අද වෙද්දී කුරුන්දි විහාරය පිළිබඳව විවිධ මට්ටමේ සවිඥානික බවක් සහිතව තමයි මේ සංවාදයට සම්බන්ධ වෙන්නේ. ශ්‍රවණය කරන්න අයත් මම හිතන්නේ බොහෝ දෙනෙක් මේ පිළිබඳව යම් ආකාරයකට දැනුවත් වෙලා මේ වෙන විටත් ඒ පිළිබඳව තියෙන උනන්දුව නිසා මේ සංවාදයට සම්බන්ධ වෙනවා. ඉතින් අපි එනමුත් අපි කල්පනා කරා මේ ස්ථානය පිළිබඳව ඉතාම කෙටියෙන් යම් කිසි අදහසක් ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් මේ සම්බන්ධයෙන් අපි මීට ප්‍රථම සති දෙකකට විතර කලින් මේ සංවාද මාලාවේ පළවෙනි දේශනයේ වශයෙන් අපි ඉදිරිපත් කරා කුරුන්දි විහාරයේ පුරාවිද්‍යාව කියන මාතෘකාව යටතේ සුමේද වීරවර්ධන මහතාත්, නදීර හර්ෂජිත් දිසානායක මහතාත්, ඉන්දිකරුවන් ජයසේකර මහතාත් අපත් ඉදිරිපත් කිරීමත් එහි තෝරාගත් ස්ලයිඩ් කීපයක් මම මේ අවස්ථාවේ ඔබ අප සියලු දෙනාගේම දැනගැනීම උදෙසා ඉදිරිපත් කරන්න. දර ඔබට මේ සිතියම පේනවා ඇති. මේ සිතියම අනුව අපිට පැහැදිලි අපි අද වෙද්දි සමාජයේ යම් කිසි කතා බහකට ලක් වෙලා තියෙන අපේ සංවාදයට පාදක වෙන මේ ස්තු මේ විහාරය පිහිටලා තියෙන්නේ ලංකාවේ උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ. පහුගිය අපේ දේශපාලන කතිකාව තුළ මීට අවුරුදු 10කට එහා බොහොම තද බල ලෙස කතා බහට ලක් වුණ ප්‍රදේශයක්. එතකොට මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩුපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ තන්නිමුරුක්කු ග්‍රාම නිලධාරි වසමේ කොමලමුණේ කියන ගමේ තමා මේ පුරාවිද්‍යා ස්ථානය ස්ථානගත වෙලා තියෙන්නේ. අපි සරලව කිව්වොත් ලංකාවේ උතුරේ. එතකොට මේ විහාරය අපි පරණ මූලාශ්‍ර බලද්දි වංශකතා සහ අනිකුත් මූලාශ්‍ර බලද්දි විවිධ නම් වලින් හඳුන්වනවා. කුරුඤ්ඤපාසක විහාරය, කුරුන්දි විහාරය, පියන්ගල විහාරය. එතකොට
විහාරය ගැන කතාද්දී බෞද්ධ ප්‍රජාව විශ්වාස කරනවා මේ ස්ථානීය අර අපේ බුදුදහමේ තියෙන ප්‍රධාන අට කතා තුනක් තියෙනවා. මහා අට කතාව, පච්චරි අට කතාව සහ කුරුන්දි අට කතාව. ඒතර මෙන්න මේ කුරුන්දි අට කතාව බුදුදහමට සපයලා තියෙන මේ මේ විවරණේ අට කතාව රචනා වුණේ මේ කුරුන්දි විහාරයේදී බව විශ්වාස කරනවා. ඒතර මේ අපි පුරාවිද්‍යාත්මකව බැලුවත් මේ පළාතේ තියෙන විශාලම ව්‍යාප්තියක් සහිත පුරාවිද්‍යා ස්ථානය තමයි මේ කුරුන්දි විහාරය කියලා කතා කරන විහාරය. ඒතර හෙන්රි පාකර් දක්වනවා මේ කුරුන්ත නූර් කුරුන්තන් ඌර් කුරුඳු ගම විහාරය කියන ස්ථානයට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු ස්ථානයක් විදිහට. එතකොට ඒ පුරාවිද්‍යා සාධකයේ සඳහන් ඇති වෙන්න පුළුවන්. නමුත් ඔහු ඒ වෙනකොට තිබුණු විශ්වාසයක් විදිහට ඒ දක්වලා තියෙනවා. ඒ වගේම ඔහු තවදුරටත් දක්වනවා මේ පාකර් මීට 1887 දී විතර අර 84,000 පෙර විහාර සකස් කරපු මෞර්ය අශෝක අධිරාජ්‍ය ඉන්දියාවේ හිටපු දඹදිව හිටපු අශෝක අධිරාජ්‍යයා විසින් සකස් කළ විහාරයක් බව මේ විහාරය ඔහුගේ අදහසක් තියෙන. අර කුරුන්දාව ශෝක කියන නම ඒ නිසා පැමිණි බව තමයි ඔහුගේ අදහස. එතකොට මේ විහාරය පිළිබඳව වංශ කතාවල විස්තර විවිධ අවස්ථාවල දැක්වෙනවා. එතකොට මේ කුරුන්දි විහාරය අපි ගත්තොත් මෙහි ආරම්භය කල්ලාට නාග රජතුමාගේ කාලේ ක්‍රිස්තු පූර්ව 2 සියවසේදී සිදු වුණ බව මහා වංශය වංශප්පක්කාසිනිය වගේ අපේ වංශ කතා සහ ඒ ටීකා පෙන්වනවා. ඊට පස්සේ පළවෙනි අග්ගබෝධි රජතුමාගේ කාලෙදි කියන්නේ ක්‍රිස්තු වර්ෂ 6 සියවසේදී, 4 අග්ගබෝධි රජතුමාගේ කාලෙදි ක්‍රිස්තු වර්ෂ 7 සියවසේදී, පළවෙනි විජයබාහු රජතුමාගේ පොළොන්නරුව පළවෙනි රජතුමාගේ කාලෙ ක්‍රිස්තු වර්ෂ 1055 11 සියවසේදී සහ දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලෙදි මේ ස්ථානයේ විවිධ අලුත් වැඩියා එකතු කිරීම නවකම් නව ඉදිකිරීම සිද්ධ වුණ බව නැවත නැවතත් වාර්තා කරලා තියෙනවා. එතකොට මේ ස්ථානයේ වගේම අර දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලෙදි පළවෙනි විජයබාහු රජතුමාගේ කාලෙදි ඔය චෝල ආක්‍රමණ සිද්ධ වෙලා මේ කුරුන්දි රටේ බලය ඔවුන් ග්‍රහණය කරගෙන සිටපු බව වාර්තාවල දැක්වෙනවා. එතකොට මේ කුරුන්දි රටේ තියෙන ප්‍රධාන විහාරය තමයි මේ කුරුන්දි විහාරය වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ ස්ථානය පිළිබඳව විවිධ විද්වතුන් ලිපි ලේඛන ඉදිරිපත් කරලා තියෙනවා. මුලින්ම අපිට දැනට අනාවරණය වෙන්නේ 1887 දී වාරි මාර්ග ගැන සාකච්ඡා කරද්දී හෙන්රි පාකර් මැතිතුමා මේ ස්ථානය පිළිබඳව ඉතාම හොඳ සාරගර්භ විස්තරයක් සපයලා තියෙනවා. ඊට පස්සේ මැනුවල් ඔෆ් ද වන්නි ඩිස්ත්‍රික්ට් කෘතිය සම්පාදනය කරපු ජේ.පී. ලෙවිස් ඔහුගේ කෘතිය තුල විශාල ඉඩකඩම් මේ ස්ථානය සඳහා වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ HCP බෙල් මේ ස්ථානයට පැමිණිලා මේ ස්ථානයේ තියෙන පුරාවස්තු පුරා විද්‍යාත්මක වටිනාකම පිළිබඳව 905 අවුරුද්දට අදාළ වාර්තාවේ හොඳ විවරණයක් සපයලා තියෙනවා. ඊට පස්සේ RL බ්‍රෝහිය, CW නිකලස් වගේ අය එයින් පසුව මෑත කාලීනව MH සිරිසෝම, සිරිල් මැතිව් මැතිතුමා, පී වීරසිංහ මැතිතුමා, එල්ලාවල මේදානන්ද හිමිපාණන් වහන්සේ ඇතුළු කීප දෙනෙක්ම විවිධ විද්වතුන් මේ ස්ථානය සම්බන්ධ විවරණ සපයලා තියෙනවා. එතකොට අපි මේ ස්ථානය බැලුවොත් එහෙම මේ ස්ථානයේ තියෙන පුරාවිද්‍යාව අපිට පුරාවිද්‍යා කලාපයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. විහාරයේ පමණක් නෙමෙයි අපිට දල වශයෙන් වෙන් කරොත් එහෙම මේ ආසන්නයේ තියෙන විශාල වැව මේ ආසන්නයේ තියෙන සම්පූර්ණ කලාපයේ පුරාවිද්‍යා නටබුන්, කුරුන්දි කන්දේ විහාරයේ පුරාවිද්‍යා නටබුන්, කුරුන්දි කුලම් වැව බැම්ම ඉදිරිපස තියෙන නටබුන් සහ ඒ වැව බැම්මට උතුරු දිශාවෙන් පිහිටි නටබුන් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ ඔබ දකින්නේ අඟලේ සිටියම කියලා හඳුන්වන සිටියෙ මේ ස්ථානගත වෙන ආකාරය මම ඔබට පැහැදිලි කරන්න. නයාරු කලපුව තියෙනවා. එතකොට මේ නයාරු කලපුවට මනල් ආරුව ගමන් කරලා නයාරු වශයෙන් එකතු වෙනවා. එතකොට මෙන්න මෙතන ඔබ දකිනවා තන්නිමරුපු විශාල වැව. මේ ප්‍රදේශයේ තියෙන විශාලම වැව. එතකොට මේ ප්‍රදේශයේත් අපිට විවිධ පුරාකෘති හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ ආසන්නයේම හසින් බැලුවොත් කිලෝමීටරයක්වත් නැහැ කුරුන්දි කන්දේ අපිට දැක ගන්න පුළුවන්. එතනම තියෙන ඉතාම පැරණි වැවක් වාපි, කුරුන්දි වාපි කියලා හඳුන්වන වැව. එතකොට මේ වැවේ ඉදිරිපසත් පුරාවිද්‍යා නටබුන් විශාල වශයෙන් විහාර හතර පහක නටබුන් දැක ගන්න පුළුවන් සහ වෙන මේ ප්‍රදේශයේ මේ බැම්මට උතුරු ප්‍රදේශයෙන් අපිට තව නටබුන් දැක ගන්න පුළුවන්. එතකොට මේ ස්ථානයේ මෙන්න මේ කුරුන්දි වාපිය ආසන්නයේ තියෙන කුරුන්දි විහාරය
1933 ගැසට් පත්‍රය මගින් පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව අක්කර 79කට ආසන්න ප්‍රමාණයක් පුරාවිද්‍යා කලාපීය වශයෙන් වෙන් කරලා තියෙනවා. නමුත් නවතම තොරතුරු අනුව මේ ස්ථානයේ තියෙන පුරා කෘතිවල විසිරීම බැලුවොත් එහෙම අක්කර 300කට වඩා මේ ප්‍රදේශය අද වෙද්දී යාවත් කාලීන විය යුතු බව තමයි පුරාවිද්‍යාඥයන්ගේ අදහස වෙන්නේ. එතකොට තන්නිමරුප්පු ඇව අග්ගබෝධි රජතුමාගේ කාලයේදී කරපු නිර්මාණයක් වශයෙන් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ තියෙන විශාලම වැව්. එතකොට මේ වැවේ සොරව් දෙකක් තිබිලා තියෙනවා. අපේදී ඒ පැරණි සොරව් දෙක ගන්න නැහැ. ඒ වගේ කෑලි ගලවගෙන ගිහිල්ලා ඒ ප්‍රදේශය ආයේ නව ආගමික ස්ථාන ඉදි කරන්න ඒවා පාවිච්චි කර බව පාකර වාර්තා කරලා තියෙනවා. එතකොට මේ කුරුන්දි කන්දේ විහාරය කියන එක තමයි අපිට මේ කතිකාවේදී තාම වැදගත් වෙන්නේ. මේ කන්දේ විහාරය මේ අනුරාධපුර යුගයේ දෙවැනි භාගයට අයිති කබ්බත විහාර සංකීර්ණයක ලක්ෂණ තමයි විෂද කරන්නේ. එතකොට මේ හස්ත්‍යාරාම කියන විහාර ආකෘතියට සකස් කරපු මේ විහාරයේ මැද මළුවේ උඩින්ම තියෙන මළුවේ ස්තූපය අපිට දැක ගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ කැණින් කරාට පස්සේ ස්තූපය දැන් මෙය සංරක්ෂණය කරලා තියෙනවා. පිළිමගෙය කැණින් කරාට පස්සේ නැත කැණින් කළා තාම සංරක්ෂණ කටයුතු ආරම්භ කරලා නැහැ. මේ කැණින් කරන්න ප්‍රථමව එතකොට මෙන්න මේ ඡායාරූපය ඔබ දකින දෙය ඔබට ඉතාම වැදගත් වේ අපිට මේ සංවාදය ගෙනියද්දී. මෙන්න මෙතන තමයි පිළිමගේ මැද පිළිම වහන්සේලා වැඩ හිටපු තැන තමයි හින්දු කෝවිලක් වශයෙන් හින්දු බැතිමතුන් වන්දනාවට පාත්‍ර කරේ පසුගිය කාලේ. එතකොට මේ ඔබ දකින ගල් කුළුණ තමයි ඔවුන් සිවලිංගයේ වශයෙන් වන්දනාවට පාත්‍ර කරන්නේ. ඇත්තටම මේක ගත්තොත් එහෙම මේ පිළිමගෙයි පොරවක් ගලේ ඉදිරිපස කොටස. හරි. එතකොට මේ කැණීමෙන් අනාවරණය වෙච්ච විවිධ පුරාකෘති බෝසත් පිළිම සහ බෞද්ධ බුදු පිළිම සහ මහායාන බෞද්ධ ආගමට අයිති විවිධ සුදර්ශන චක්‍රය වජ්‍රය වගේ විවිධ සංකේත පෝයගය මේ කැණීම් කරලා නැහැ තාම නටබුන් තත්ත්වයේ පවතිනවා. බෝධිගය බෝධි ගෘහය බෝධින් වහන්සේ වැඩ හිටපු තැන. එතකොට මේ ප්‍රධාන ගොඩනැගිලි හතර තමයි අපිට ඔය නැද පිහිටි මළුවේ තියෙන්නේ. ඊට අමතරව අනෙකුත් අවශේෂාංග බෞද්ධ විහාරයක තියෙන අවශේෂාංග මේ කන්ද වටාම අපිට ගොඩනැගිලි 27ක් වාර්තා කරන්න පුළුවන් වුණා. නටබුන් තත්ත්වයේ පඩිපෙල් පොකුණු සහ විහාර ගිවල් ආදී වශයෙන් විවිධ ගොඩනැගිලි අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ දෙවනි කලාපයේ මේ ඉතාම වැදගත් මේ කුරුන්දි කුලම කුරුන්දි වැවේ වැවුඩෑම්මට ඉදිරිපස කලාපයේ තියෙන නටබුන් නටබුන් වල අඩුම විහාර 4ක 5කවත් නටබුන් තියෙනවා. මේ ස්ථානයේ නටබුනුත් ආක්‍රමණිකයන් හෝ පසුව පැමිණි පිරිස් ගලවගෙන ගිහිල්ලා විවිධ ආගමික ස්ථාන නිර්මාණය කරන්න යොදාගත් බවට වාර්තා වෙලා තිනවා පුරාවිද්‍යා වාර්තාවල. එතකොට මේ ඔබ දකින්න එතන තියෙන නවින සීවසට අයිති විශාල සෙල්ලිපිය කැබලි කරලා අද වෙද්දි කොටස් 6කට අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ වැව් බැම්මට ඉදිරිපස තියෙන නටබුන් ස්වභාවික සිදුවෙන හායනයටත් යටි ලෙස මුහුණ දෙනවා වතුර ජල පිටාට ගැලීම නිසා සහ විවිධ හේතු නිසා විනාශ කිරීමටත් වැඩියම ලක් වෙලා තියෙන්නේ මේ ස්ථානයේ තියෙන පුරා. මේ සියල්ලම බෞද්ධ වාස්තු විද්‍යානුකූල විහාර සංකීර්ණයක නටබුන්. එතකොට හතරවෙනි කොටස අර වැව් බැම්මට උතුරු පැත්තේ තියෙන කුරුන්දන් ඌර් කුරුඳු ගම නැත්නම් කුරුඳු නගරය. ඉතින් මේ ප්‍රදේශයේ කාර්මික නිෂ්පාදන වලට අදාළ නිර්මාණ අවශේෂ යකඩ නිෂ්පාදනය පිළිබඳ අවශේෂ බහුලව ව්‍යාප්ත වෙනවා. ඊට අමතරව මැටි භාජන කොටස් සහ HCP බෙල් ප්‍රකාශ කරන විදිහට ඔහු දුටු විශාලම නාගරික ව්‍යාප්තියක් සහිත ප්‍රදේශයක් විදිහට මේ කුරුන්දි ගම නටබුන් ඔහු අවශේෂ ඔහු හඳුන්වා තියෙන ඔහුගේ වාර්තා. අද වෙද්දි මේවා ගොඩක් දුරට විනාශ වෙලා ඒ ආසන්නයේ තියෙන ගල් පාලමක නටබුන්. එතකොට මේ ස්ථානයේ 1980 දශකයේදී සිරිල් මැතිව් මැතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් අර රාජ්‍ය සංස්ථා බෞද්ධ සංගමයක් මගින් සකස් කරන්න ප්‍රතිසංස්කරණය කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් ඒ වෙනකොට ඇතිවෙච්ච අවාසනාවන්ත තත්ත්වය නිසා අතරමඟ අතර කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ 2018 වෙද්දි මේ ගල්ගමුව සන්තබෝධි නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ ස්ථානයේ නැවත කැණීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කරා විවිධ පින්නතුන්ගේ දායකත්වය සැදැහැවතුන්ගේ දායකත්වය සමග.
එතකොට මේ වෙද්දි ඒ ස්ථානයේ ස්තූපය කැණීම් කරලා සංරක්ෂණය කරමින් පවතිනවා, පිළිම් ගිය කැණීම් කරලා තියෙනවා, සහ අවශේෂ කටයුතු සිදුවෙමින් පවතිනවා. එතකොට මේ ඔබ දකින්නේ තන්නිමුරුප්පු ව්‍යවසාය ප්‍රදේශයේ තියෙන නාගචෝලේ වනය. එතකොට මේ වනාන්තරය ඇතුලේ තමයි මේ විහාරය පිහිටලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ 2009 ත්‍රස්තවාදී යුද්ධය අවසන් වුණාට පස්සේ මේ නව කෘෂිකාර්මික බිම් ඇති වෙලා තියෙනවා. ඉතින් අද වෙද්දිත් ඒ කැලෑව කපමින් නව ජන කෘෂි භූමි සකස් කරමින් පවතිනවා. එතන මේ විහාරය ආසන්නයේ අද වෙද්දි ජනාවාස නැහැ. මේක නාගචෝලේ රක්ෂිතය ඇතුලේ තියෙන්නේ. ආසන්නම ජනාවාස කිලෝමීටර් 6කට වඩා ඈතින් තමයි මිනිසුන් සිටින ප්‍රදේශ හඳුනගන්න පුළුවන්. මේ ප්‍රදේශයේ නමුත් කෘෂිකාර්මික කටයුතු සිද්ධ වෙනවා මේ තන්නිමුරුක්කු යරේ ලබා ගන්නා ජලය මගින්. එතකොට ඔය අදහස් ටික තමයි මට මූලික වශයෙන් කියන්න තියෙන. මා විනාඩි 5ක් කිව්වට ඊට වඩා පොඩි ලොකු වෙලාවක් ගත්තා. ඔබ සියලු දෙනාටම සුබ පතමි. මගේ වැඩියෙන් කාලය ලබා ගැනීම පිළිබඳව සමාවත් භජනය කරමින් නතර වෙනවා. ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි චන්දිමා බංවල. අපි මීළඟට ඇත්තටම අපේ සංවාදයට අපි පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා. අද මේ කතිකාව සංවාදය එහෙම නැත්තම් මෙහෙවන්නේ ආචාර්ය ගාමිණී විජේසූරිය. මම මෙතුමා ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. ආචාර්ය ගාමිණී විජේසූරිය ගෝලීය වශයෙන් උරුම සංරක්ෂණය සහ කළමනාකරණය සඳහා කළ දායකත්ව වෙනුවෙන් කීර්තිමත් වික්‍රම් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා හා තුන්වන ආසියාතිකයා වෙනවා. ආචාර්ය ගාමිණී විජේසූරිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අංශයේ ප්‍රධානියා ලෙස ආචාර්ය රෝරන් සිල්වාගේ අනුප්‍රාප්තිකයා බවට පත් වී මෙම තනතුර වසර 18ක් ඒ කියන්නේ 1982 ඉඳන් 2000 වෙනකන් හෙබවීමා. ඊට පස්සේ 2004 ඉඳන් 2017 දක්වා ඉතාලියේ රෝමේ පීටි සංස්කෘතික දේපළ සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය කියන්නේ වික්‍රම් මේ කාර්ය මණ්ඩල සමාජික ලෙස සේවය කළ පළමු ආසියානු වෘත්තිකයා බවට පත් වෙනවා. ඒ වගේම ලෝක උරුමයන් පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙකු ලෙස කීර්තියක් ලබා ඇති වූ ලෝක ප්‍රකට උරුම කළමනා කරන වෘත්තිකයෙක්. සමාජයට සහ උරුමයට ප්‍රතිලාභ ලබා දෙන සංස්කෘතික උරුම කළමනාකරණය කිරීම සඳහා වූ ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් හේතුවෙන් ඔහු ජාත්‍යන්තර ප්‍රසාදය දිනාගෙන තියෙනවා. මොහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් BSc සහ MSc එකත් එක්සත් රාජධානී යෝක් විශ්වවිද්‍යාලයෙන් MA පාදියත් ඇමරිකා එක්සත් ජනපදයේ කනාගි මෙඩන් විශ්වවිද්‍යාලයෙන් MA සහ නෙදර්ලන්දයේ ලයිඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන තියෙනවා. මම ගාමිණී විජේසූරිය මහත්මයාට ආරාධනා කරනවා අපේ කතිකාව ඉදිරියට මෙහෙවන්න කියලා. හරි. බොහොම ස්තුතියි අනුරාධ සහ චන්දිම දෙදෙනාට මේ සාකච්ඡාව සංවිධානය කිරීම. මම දැක්කයි කි වචන කිහිපයක් තියෙන මහජන කතිකාවක්. එතකොට ප්‍රජා කේන්ද්‍රීය උරුම කළමනාකරණය වගේ වචන කිහිපයක් තියෙන මේකට අපි පදනම් කරගන්න හදන්නේ කුරුන්දි විහාරය. මං හිතන්නේ මට විනාඩි දෙක තුනක් දෙන්න මේ අපි මොනවද කරන්න යන්නේ කියලා. අපිට ඉතාම සුවිශේෂී කණ්ඩායමක් මෙතන ඉන්නවා මූලික අදහස් දක්වන්න. මම පස්සේ අය ගැන කියන්නම්. ඊළඟට ඔව් මුල් අදහස් දක්වට පස්සේ අපි ඒ අය අතරින් ඔවුන්ගෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ අතර අනික් සහභාගී වෙලා ඉන්න හැම දෙනාටමත් අවස්ථාව තියෙන මේ සංවාදයට සහභාගී වෙන්න. ඇයි සංවාදයක් අවශ්‍ය? ඇයි කුරුන්දි අපි ඒකට පාදක කරගන්නේ? කුරුන්දි වල තියෙනවා 1933 ගැසට් කරපු පුරාවිද්‍යා ස්ථානය. දැන් අපේ රටේ අපේ උරුමය සැලකෙන්නේ පුරාවස්තු, එහෙම නැත්නම් ස්මාරක, එහෙම නැත්නම් පුරාවිද්‍යා ස්ථාන හැටියට. ඒකට හේතුව අපි අර 1940 නීතිය පදනම් කරගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ කටයුතු සිද්ධ කරනවා. එතකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ඒ අපේ උරුම ස්ථාන ලැයිස්තුගත කරනවා, ඒවා ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ විදිහටම කුරුන්දි විහාරයේත් ඒ ගැසට් කිරීම ආදිය කරලා, ඊට පස්සේ එතන සාමාන්‍යයෙන් විදිහට කරන කැණීම් සංරක්ෂණ කටයුතු කරගෙන යන අතරේ යම් යම් ප්‍රශ්න මතු වුණා. ඒ කතිකාව ටිකක් පළල් වුණා. දැන් දෙපාර්තමේන්තුව අවුරුදු 132ක් තිස්සේ සුවිශේෂී වැඩ කොටසක් කරලා තියෙන අපේ උරුමය, අපි පුරාවිද්‍යාව හරි මොකක් හරි පුරාවිද්‍යා ස්ථාන හරි මොන හරි කියලා නම් කරලා තිබ්බට අපේ උරුමය ආරක්ෂා කරන්න සුවිශේෂී වැඩ කොටසක් කරා. මමත් ඒ කාර්යභාරය අවුරුදු 32 අවුරුදු 12ක් එතන සම්බන්ධ වෙලා හිටියා. එතකොට දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් කරන ලැයිස්තුගත කිරීම කරා. එතකොට කැණීම් සංරක්ෂණ කටයුතු කරා. ඒ වගේම තමයි සමහර ස්ථානවල වගේ ප්‍රතිසංස්කරණ කමිටු එකතු වෙලා ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරා. ඒ වගේම ස්වාමීන් වහන්සේලා පදිංචි වුණා. සමහර ස්ථාන තියෙන ස්වාමීන් වහන්සේලා ඇතුළෙමයි ඉන්නේ විහාරාරාමවල, විශේෂයෙන් දෙමතමල් විහාරය බිංගිරිය වගේ තැනක් බැලුවොත්. ඒ කටයුතු කරගෙන යන අතරේ කුරුන්දි සුවිශේෂී තැනකට පත් වුණා මෑතකදී. එය පිහිටා තියෙන්නේ දැනට ද්‍රවිඩ දෙමළ ජනතාව වැඩි හරියෙන් ඉන්න ප්‍රදේශක කියලා කියවුණා. එතකොට එතන බෞද්ධ නටබුන් වගේම හින්දු නටබුන් වගේ තිබුණු බවට දැනුත් කියවුණා. ඊළඟට ස්ථිර ව්‍යුහයන් හදන එක ගැන කතා වුණා. එතකොට නඩුවක් ගියා. ඊළඟට සමාජ මාධ්‍යවල විවිධ අදහස් මතු වුණා. ඉතින් මේ කාරණා නිසා තමයි අපට කල්පනා කරන්න සිද්ධ වුණේ, අපි අර සාම්ප්‍රදායිකව මේවා පුරාවිද්‍යා ස්ථාන එහෙම නැත්නම් ද්‍රව්‍යමය දේවල් විතරක් කියලා හිතාගෙන කටයුතු කිරීම කරනවද, එහෙම නැත්නම් අපි ටිකක් ඉස්සරහට යන්න ඕනද? මේයින් අදහස් කරන්නේ නැහැ අපේ ඒ වැඩ කටයුතු කරපු අය, ඒ සුවිශේෂී වට කැපවිච්ච කණ්ඩායම් පිළිබඳව විවේචනයක් නෙමෙයි. නමුත් අපිට බලන්න සිද්ධ වෙනවා ඒ මතුවෙච්ච ප්‍රශ්න මගින් අපි වෙනස් ආකාරයට ඉස්සරහට ගමන් කළ යුතුද කියන. අනේ ඒ නිසයි අපි මේ සංවාදය ආරම්භ කරන්න හිතුවේ. මේ පුරා විද්‍යාව කියලා විෂයක් දියුණු වෙලා තියෙනවා. ඒ වගේම තමයි සංරක්ෂණය නැත්නම් උරුම කළමනාකරණය කියලා විෂයකුත් දියුණු වෙලා තියෙනවා. ඒ දෙකේ සම්බන්ධයකුත් තියෙනවා. එතකොට දැනට පුරා විද්‍යා කියන ක්ෂේත්‍රයට මේ උරුම කියන මානය ඇවිල්ලා ඒක වඩාත් පළල් වෙලා වඩාත් වෙනස් ආකාරයකට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. එතකොට මේ උරුමය කියලා කල්පනා කරාම දැන් පුරා වස්තු එහෙම නැත්නම් පුරා විද්‍යාව පුරා වස්තු කියලා කල්පනා කරනට වඩා අපි දැන් කල්පනා කරනවා උරුමය කියලා. එතකොට ලෝක හැමතැනම බොහෝ රටවල්වල මම හිතන්නේ අපිටත් ඒක අවශ්‍යද නැද්ද කියන එක අපි තීරණය කරන්න ඕනේ. එතකොට ඒ වගේ සමහර ඒවට ඒ පුරා විද්‍යාවක් ඔබට ගිහිල්ලා අපි උරුමය කියලා කතා කරන. එතකොට උරුමය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙනවා. මේක වෙනස් ආකාරයකින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පුරාවස්තු ආරක්ෂා කිරීමේ කටයුත්තක යෙදිලා හිටියා. නමුත් අපි උරුමය කියන අලුත් නිර්වචනය දුන්නාම ඊට වඩා ටිකක් පළල් කළමනාකරණ අවශ්‍යතාවය දැන් පැන නැගිලා තියෙනවා. මම ඒක පහුගිය කතා විදි කරා. එතකොට ඒ වගේම ඇති වෙලා තියෙන බහුමාන වෙනත් මානයන් රැසක්ම මේ කුරුන්දි විහාරයට සම්බන්ධ වෙලා මතු වුණා. එකක් තමයි මේක පුරා විද්‍යාත්මක වටිනාකම විතරක්ද මේකේ තියෙන්නේ? වෙනත් වටිනාකම් තියෙනවද? එහෙනම් අපි කොහොමද ඒවට කලබනාකරණයේදී මුහුණ දෙන්නේ? එතකොට මේ උරුමය කියන වචනෙම සෑහෙන්න
පළල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක නිර්වචනය කිරීම උරුමයට බහුවිධ වටිනාකම් තියෙන බව, ඒ වගේම පරස්පර අදහස් තියෙන බවත් දැනට පිළිගැනීමට ලක් වෙලා තියෙනවා. එතකොට මේ සංරක්ෂණය සහ කළමනාකරණය සඳහා සහභාගිත්වය, පළල් සහභාගිත්වය, ප්‍රජාව ලෝකල් ප්‍රාදේශීය ප්‍රජාව සම්බන්ධ කිරීම ගැන අපි කතා කරනවා. ඊළඟට අපි එහෙම පිටින්ම අත්හැරලා තිබිච්ච, ඒ කියන්නේ මේ බටහිරින් ආපු සංරක්ෂණ පුරාවිද්‍යා සංකල්ප මතින් අපේ සාම්ප්‍රදායික හා දේශීය දැනුම එහෙම පිටින්ම අමතක කරලා තිබා. දැන් නැවත ඒවා ගැන හිතන්න පටන් අරන් තියෙනවා. එතකොට මේ උරුම උස්ථානවල තියෙන පූජනීය මානය, මේක very strong ප්‍රබල කතිකාවක් තියෙන පුරාවිද්‍යා සහ උරුම ක්ෂේත්‍රය තුළ, sacred site කියන එක. ඇමරිකාවේ එහෙම පුරාවිද්‍යාඥයෝ ගිහිල්ලා අර හිටපු ඇමරිකන් ඉන්දියන්ස්ලගේ sacred ස්ථාන කැනීම් කරලා ඒ යටකටු එහෙම ලැබවලට ගෙනාවා පරික්ෂා කරන්න අර වටමෙවට, දැන් ඒවා ආපහු ගෙනහින් දාන කියන තත්ත්වෙට ඇවිල්ලා තියෙන. එතකොට ඕස්ට්‍රේලියාව වගේ රටක ඇබර්ජිනල් සයිට්ස් ඒ වගේ මේ ඒවා තැන් විතරයි සමහර වෙලාවට sacred site, sacred places, ඒවාට කිට්ටු කරන්නවත් බෑ මේ රජයට හෝ පුරාවිද්‍යාඥයන්ට උන්ගෙන් අහන්නේ නැතුව. ඒ වගේම නිව්සීලන්ඩ් වල තියෙනවා වහී තාපු එහෙම නැත්නම් sacred sites කියලා, ඒවත් ස්ථාන විතරයි. ඒවා ඒ වගේ විශාල කතිකාවක් තියෙනවා. ඒක අපි කොයි තරම් දුරට ඒකට ඇවිල්ලා ඉන්නවද කියන එක අපිම හිතලා බලන්න ඕනේ. ඒවා අලුතෙන් මේ උරුමයට ආපු එකතු වෙච්ච මාන. එතකොට උරුම ස්ථානවල ආගමික විශේෂයෙන් ප්‍රධාන ආගම් පිළිබඳව, එතකොට මේ පිළිබඳව මම හිතන්නේ අපි පස්සේ ආපහු කතා කරමු. මේ බෞද්ධ උරුමය, බෞද්ධාගම පිළිබඳ මේ උරුමයත් එක්ක තියෙන සම්බන්ධය. එතකොට උරුමයේ තියෙන ජීවමාන කොටස් අපි ඒකට කියන මේ ජීවමාන උරුමය කියලා. මේක මේ පැත්ත අපි බටහිර ආපු කතිකාවතෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා තිබ්බේ. අපි ද්‍රව්‍ය ඒ වගේ පැරණි බව එහෙම නැත්නම් ඒ වගේ සෞන්දර්ය වගේ දේවල් වලට තමයි අපි වැඩි අවධානය යොමු වෙලා තිබ්බේ. නමුත් දැන් ඒවා ගැන හිතන්න හදන මේ ජීවමාන උරුමය කියන සංකල්පය. ඊළඟට identity politics, සමාජ දේශපාලන මානයන්, ඒකෙන් වෙන් කරන්න බෑ. උරුමය දේශපාලනිකයි, ඒවා වෙන් කරන්න බෑ. එතකොට මේ අනන්‍යතා දේශපාලනය කියන එක මතුවෙලා තියෙනවා. කුරුන්දි වලින් අපිට ඒක පෙනුණා. එතකොට ඒක අපි කොයි ආකාරයකද ඒකට මුහුණ දෙන්නේ? ඊළඟට අලුතෙන්ම ඇවිල්ලා තියෙන මේ තිරසාර සංවර්ධන මානෙයි, කොහොමද උරුමය ප්‍රජාවට සේවය කරන්නේ කියන එක. උරුමය ආරක්ෂා කරන එක හරි, උරුමය ආරක්ෂා කිරීමෙන් විතරක් මොකද්ද තියෙන ප්‍රයෝජනේ? උරුමයෙන් ප්‍රජාවට යම් ස්ථානයක් සැලසෙන්නේ නැත්නම් මේ කුරුන්දි වලත් මේ ප්‍රශ්නෙම අහලා තිබුණා. එතකොට තව එකක් තමයි මේ ස්වභාව දහම සහ සංස්කෘතිය අතර තියෙන සම්බන්ධතාවය. අපි හරි ආසයි මේ divide and rule කියන එකට බෙදලා වෙන් කරන්න. එතකොට නමුත් අපි දන්නවා ස්වභාවයයි මේ සංස්කෘතියයි අතර කොයි තරම් දුරට මේ interdependency එකඟතාවයක් තියෙනවද කියන එක. ඉතින් ඊළඟට අලුතෙන් ඇවිල්ලා තියෙන මේ ලෝක උරුමය වගේ ගෝලීය මානයන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මානයන් ගණනාවක් කුරුන්දික ආශ්‍රිතව මතුණා. එතකොට මේ ඔක්කොම මානයන් එකතු කරලා තමයි ප්‍රජාත්‍යන්තර ප්‍රජාව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේ ප්‍රජා කේන්ද්‍රීය, මේ ඔක්කොම මිනිස්සු සම්බන්ධ දේවල්, ප්‍රජා කේන්ද්‍රීය උරුම කළමනාකරණයකට යා යුතුයිද කියන කතාව මතුවෙලා තියෙනවා. ඉතින් හැබැයි අපි අපේ 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 ආයතන අපි අපේ විද්වත් ප්‍රජාව මේ වගේ අලුත් අදහස් කොයි තරම් ගන්නවද, කොයි තරම් ඒවත් එක්ක ඉදිරියට යනවද කියන ප්‍රශ්නය අපි අතරේ තියෙනවා. ඒ නිසා තමයි මම හිතේ මේ වගේ සාකච්ඡාවක් ඉතාම වැදගත් කියලා. එතකොට මේ අරමුණ මේ සැසිය අරමුණ වෙන්නේ
මේ කුරුන්දි පදනම් කරගෙන මේ උළු උරුම කළමනාකරණයේ තියෙන බහුමාන ප්‍රවර්ධනය කළ යුතුද මොනවද කරන්න ඕනේ එහෙම නැත්නම් තව ගවේෂණය කරන්න ඕනේද එහෙම නැත්නම් මේ තියෙන තත්ත්වයන් වෙනස් කළ යුතුද වගේ කියන අදහස් ටිකක් එකතු කර ගැනීම තමයි මේකේ අරමුණ. එතකොට අපි මේකට විශේෂයෙන් ආරාධනා කරා කණ්ඩායමකට මම ඉස්සෙල්ලම කැමති ආරාධනා කරන්න අමා වන්‍යාරච්චිට තරුණ පුරාවිද්‍යාඥයෙක් මාධ්‍යවේදිනියක් මම හිතන්නේ මේ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් සුවිශේෂී කටයුතු ගණනාවක් කරා ක්‍රියාශීලීව සම්බන්ධ වුණා. මම කැමති ඔබ ඊළඟ අවස්ථාව වෙන්න ඔබගේ අත්දැකීම් ඔබ මුහුණ දුන් ගැටලු මේ පිළිබඳව තව ටිකක් අපට විස්තර කරන්න කියලා. එතකොට ඒක අපේ මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. අමා හරි අයබෝවන් බොහොම ස්තුතියි සර් ඒ හැඳින්වීමටත්. මම කැමති මගේ පිළිතුර මෙන්න මේ විදිහට ආරම්භ කරන්න. මේ මේ ප්‍රශ්නේදී ඇත්තටම අර සර් කිව්වා වගේ මේ ප්‍රශ්නට අපි මැදිහත් වෙලා කටයුතු කරද්දී අපිට මෙන්න මේ විදිහේ අදහසක් ආවා. ඒ තමයි අපේ රටේ මිනිස්සු ඒ වගේම වෘත්තිකයන් අතරේ කිසියම් හැඟීමක් ආකල්පයක් ඒ වගේම ආශාවක් ඇති වෙලා තියෙනවා. අපේ උරුම ස්ථානයක් දකින්නට හැම වෙලේම හුඟක් පාළු හුදකලා කැලෑවක නිකන් තනිමුණු පෞරාණික පොඩක් කරාබැටුණු ගල් ගඩොල් ගොඩක් හැටියට දකීමේ හැඟීමක් හිතේ තියෙනවා. ඒ වගේම තමයි අපිට අපි තුල තාම අභේගිරිය හේතවනය වගේ ස්ථානයක් ගත්තම ඒ ස්ථාන නිරිසවැටිය එසේ නැත්තන් වන් වැලිස් හැය ආකාරයට ප්‍රතිසංස්කරණය කරලා සුදුහුණු කාලා දැකීමටත් කිසියම් අකමැත්තක් මිනිස්සුන්ගේ හිත් තුළ ඇති වෙලා තියෙනවා කියලා අපිට හිතුණා. එතකොට ඇයි මේ වගේ ආකල්පයක් අපේ හිත් තුළ ඇවිල්ලා තියෙන්නේ? මේ කාරණාවට අපි හඳුනාගත්ත එක හේතුවක් වෙන්නේ අපි තුළ තාමත් තියෙනවා එක්තරා ආකාරයකට මේ කොලෝනියල් මයින්ඩ්සෙට් කියලා අපි කියන්නේ රටත් විජිත චින්තනයක් ඇති වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් අපේ තියෙන අධ්‍යාපනය, අපේ දේශපාලන, අපේ ආර්ථික, ඒකෙන හැම කාරණාවක්ම මේ කොලෝනියල් මයින්ඩ්සෙට් එක හොඳටම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ දේ අපේ රටේ ආකියොලොජි, මොකද අපි තාමත් ආකියොලොජි හැටියටයි අපි මේක හඳුනගන්නේ. අපි මේක අපිට පරම්පරාවෙන් උරුම වෙච්ච හෙරිටේජ් එකක් හැටියට, එසේ නැත්තම් උරුමයක් හා අපේ සංස්කෘතිය, අපේ ආර්ථිකය, අපේ දේශපාලනය මේ ඔක්කොම කේන්ද්‍ර වෙච්ච කේන්ද්‍රස්ථාන හැටියට හඳුනා ගැනීමේ කිසියම් අඩුවක් ඇති වෙලා තියෙනවා. එතකොට මේකට හේතුව අපි තවමත් අපේ උරුමය හඳුනාගන්නේ උදු ගල් ගඩොල් ගොඩක් හැටියට. එතකොට ඒක එක ගැටලුවක් අපිට මේ මේ ප්‍රශ්නෙට මැදිහත් එලා මිනිස්සුන්ගේ මේ ආකල්පත් එක්ක ගැටුමක් ඇති වෙච්ච එක. එතකොට තව අපිට ඇති වෙච්ච අර්බුදයක් වුණා මේ අපි අපි ජාත්‍යන්තර ප්‍රඥප්ති කියන කාරණාව අපේ උරුමයට හුඟක් ගලපගෙන ඉන්නවා. එතෙන්දී අපි කියන්නේ නැහැ අපි සම්පූර්ණයෙන්ම බටහිර ජාත්‍යන්තර ප්‍රඥප්ති ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. හැබැයි අපි හුඟක් අනවශ්‍ය ආකාරයකට මේ ජාත්‍යන්තර ප්‍රඥප්ති අපේ උරුම කළමනාකරණයට
ගලපාගෙන ඉන්න නිසා අපි උරුමය ආපහු අර අර ගල් ගඩොල් විදිහට පැවති යුතුයි කියන ආකල්පයට ඇවිල්ලා ඉන්නවා. එතෙන්දී අපි හුඟා දැක්ක විශේෂයෙන් මේ වෘත්තිකයන්ගෙනුත් කතාවක් ආවා. අපි විශේෂයෙන් මේ කුරුන්දි ගත්තොතින් එතන ගිහිල්ලා බුදු පිළිම තැන්පත් කළෙත් මම දැක්ක එක හැඳින්වීම කර තිබ්බ මේ තියෙන උද්දච්චකම කියලා. ඉතින් ඒ අෂ්ටනමයි එතන පාවිච්චි කරලා තිබ්බේ. ඉතින් එතනදිත් අපිට ආපෝ පේන්නේ අපේ මේ ආකල්පමය ගැටලුවක් මේ උරුමය හඳුනා ගැනීමේ ඇති වෙලා ඇති තියෙන තැන කාරණාව. ඒ කියන්නේ අපි පන්සලක ගිහින් බුදු පිළිම තැන්පත් කිරීමේ කුමද තියෙන උද්දච්චකම. ඒක ඇත්තටම ගැටලුවක්. එවැනි කාරණා වෙන්නේ මේ කුරුන්දිවල ස්තූපය ප්‍රතිසංස්කරණයත් ඇතැම් පිපිරිස් විශේෂයෙන් වෘත්තිකයන් හැඳින්නුවා මේක පුරාවිද්‍යාවට පටහැනි වූ කටයුත්තක් කියලා. එතනට එන්න හේතුවත් වෙන්නේ අපි අර අනවශ්‍ය ආකාරයකට මේ ජාත්‍යන්තර ප්‍රඥප්ති මේ බටහිර චින්තනයත් මම හිතනවා හුඟක් කරපින්නාගෙන ඉඳීමේ හේතුවක් කියලා. ඒතර තව කාරණාවක් මේ ගැටලුවේදී ඉස්මතු වුණා. අපි මේ උරුමය අපේ රටේ අද පවතින මේ පක්ෂ දේශපාලනයත් එක්කත් පටලවාගෙන ඉන්න ගතියක් තිබුණා. එතෙන්දී මේ උරුමය හැටියට ගන්නෙ නැතුව මේ පක්ෂවල ප්‍රශ්නයක් හැටියට හඳුනාගෙන එක එක විදිහේ මතවාද ආගමන්ස් ඇති වුණා. ඒකත් ඇත්තම ලොකු ගැටලුවක් වුණා මේ මේ ප්‍රශ්නේදී. ඒ වගේම තමයි මේක මම හුඟක් අධ්‍යයන කරපු කාරණාවක්. අපේ රටේ ඈතක සිට විශේෂයෙන් මේ ඇන්ටි බුද්දිස්ට් ආකල්පමය වර්ධනයක් පෙන්වුම් කරනවා. එතකොට විශේෂයෙන් මේ කුරුන්දි ප්‍රශ්නේදී හුඟක් ඇහුවා ඇයි මෙතනට භික්ෂුන් වහන්සේලා යන්නේ, ආමියකෙන් ඇයි යන්නේ, ඇයි උදු පිළිමයක්ගෙන් හැදුවේ. එතකොට ඊට පස්සේ අපි දැක්ක කොළඹදී පැවතුණු එක පෙරපාලි කරදී මේ උතුරු නැගෙනහිර බෞද්ධකරණය අත්හිටවන්න කියලා ලොකු වැඩපිළිවෙලක් ගෙන ගියා. එතකොට අපිට ලොකු ගැටලුවක් මේ වෙනවා. ඇයි උතුරු නැගෙනහිර බෞද්ධකරණය ගැන මේ වගේ විරෝධයක් එන්නේ කියන කාරණාව. එතකොට එතනදිත් හේතුව එන්නේ එකක්, අපි ඔය පක්ෂ දේශපාලනයත් එක්ක මේ උරුමය පටලවා ගැනීමත් මේ ඇන්ටි බුද්දිස්ට් ආකල්පය කියන ගැටලුවත් එනවා. එතකොට තුන්වෙනි කාරණාව තමයි මම කැමති ඉස්මතු කරන්නට අපේ කමියුනිකේෂන් එකේදී එක ප්‍රශ්නයක් එනවා. විශේෂයෙන් අපි මේ ඉංග්‍රීසියෙන් ඒ ගැටලුව පිටරට ප්‍රජාවට ඉදිරිපත් කිරීමේ ගැටලුවක් ඇත්තම තිබ්බ හුඟක් වෙලාවට. එතකොට තමයි තව ගැටලුවක් වුණා මේ ආද්‍ය ඒ ගැටලු වලදී විශේෂයෙන් හෙරිටේජ් ඉෂුස් වලදී මැදිහත් එන එකේ හුඟක් අඩුවක් තිබුණා. ඒකට අපි හඳුනගන එක හේතුවක් වෙනවා මේවර මාකටිං කර ගැනීමේදී චුට්ටක් අර්බුදයක් එන හින්දා එක හේතුවක් එන්න ඕනේ. එවැනි හේතුව ආපහු අර පක්ෂ දේශපාලනයත් උරුමයක් පටලවා ගැනීමේ අර්බුදයක්. තුන්වෙනි ගැටලුව ආද්‍ය වලත් විශේෂයෙන් ඉංග්‍රීසි මාධ්‍ය වල මං හිතනවා මම කියන දේ හරි කියලා කිසියම් ඇන්ටි බුද්දිස්ට් ඇජෙන්ඩාවක් එක්ක යන හින්දාත් ඒ ප්‍රශ්නයට ඉඩකඩ හම්බුණා හුඟක් අඩුයි. ඉතින් ඒකත් අපි හුඟක් අඳුනගත්ත ගැටලුවක් වුණා. ඊට පස්සේ මම කැමති අන්තිම වශයෙන් පොඩ්ඩක් ඉස්මතු කරන්නද මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උදාසීනකමත් අපි හඳුනගත්ත ගැටලුවක් වුණා. විශේෂයෙන් අපි හුඟක් පාරක් උත්සාහ කළා ආකියොලොජි ඩිපාර්ට්මන්ට් එක කන්ටැක්ට් කරගෙන මේ ප්‍රශ්නට
හරි ඊඩියා එක හරහා හරි අනිවිඩයක් ගෙනියන්න හදන්න. හැබැයි පුරාජ දෙපාර්තමේන්තුව මාධ්‍යත් එක්ක කෝඩිනේට් කිරීමේදී යම් කිසි ඇලික්කමක් දැක්ුවා. ඒකත් ලොකු ප්‍රශ්නයක් වුණා අපිට. ඊට පස්සේ අන්තිම වශයෙන් තව අර්බුදයක් මම කැමති මෙතනටම එකතු කරන්නට මට මතකයි ගිය අවුරුදු කලින් අවුරුද්දේ මිහින්තලේ මිහිඳු සෑය ප්‍රතිසංස්කරණයේදීත් මේ විදිහම කතාබහක් ඇති වුණා. එතනදී අපිට ඇතැම් අය කිව්වා එතකොට මේ අපි කියන විදිහට අපේ රටේ තියෙන මේ ජීවමාන උරුමයක් නම් ඕගොල්ලෝ අදහස් කරනවාද අපේ රටේ හැම පෞරාණික ස්ථානයක්ම පැරණි ආකාරයට ප්‍රතිසංස්කරණය කරලා ඇක්ටිව් කළ ගන්නවද? එතකොට ඒකෙන් අදහස් කරනවාද හැම මාලිගයක්ම හැම පිළිමයක්ම ආපහු ගොඩ නගනවාද කියලා. එතකොට එහෙම ආපු තර්ක සහ ඒ කතා ඔස්සේ අපි හඳුනාගත්ත ගැටලුව වෙන්නේ ආපහු අපේ මේ හිතීමේ ගැටලුවක් වෙනවා. ඒ කියන්නේ අපි විශ්වාස කරනවා එක කවුරු හරි එක අදහසක් ඉදිරිපත් කළොතින් ඒකෙන් කියවෙන තව කෙලින්ම තියෙන ප්‍රතිවිරුද්ධ මතය ඛණ්ඩනය වෙනවා කියලා. කියන්නේ අපි ඒ මැද තියෙන එක එක ඔප්ෂන්ස් ඒ එක එක අදහස් වලට යන්නේ නැහැ. ඒතර එතනත් එක එක හේතුවක් වෙන්නේ අපි විශ්වාස කරන විදිහට අපේ තියෙන බටහිර චින්තනය මුල් කරගත් අධ්‍යාපනයේ හින්දා අපි උරුමය කියන එකත් අර එක පැතිකඩකින් විතරක් දකින්නට පෙළඹලා තියෙනවා. ඉතින් ඒකට පිරේමක් වෙන්නේ අපි උරුමය කියන කාරණාව දෙස 360ක දෘෂ්ටි කෝණයකින් බැලුවොතින් අපිට මේකේ තියෙන පෞරාණික අගය ආගමික අගය කලාත්මක අගය මේ ආදී එක එක අගයන් හඳුනාගෙන මේ හැම අගයකට මේ පැතිකඩකටම සාධාරණයක් ඉටු කිරීමේ හැකියාව හම්බෙන්නේ එතකොටයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මම ආරම්භයක් හැටියට ඒ ටික කියලා අවසන් කරන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අමා. මම හිතන්නේ ඔබ අපට සාකච්ඡා කළ යුතු මාතෘකා මානයන් ගණනාවක් මමත් කෙරුවා. ඒවා මම හිතන්නේ ඔබලාට අසසිට ඔබලාට ප්‍රශ්න තියෙන නම් ඒවා මතු කරන්න ලැහැත්ති කරගෙන ඉන්න. එහෙම නැත්නම් chat box එකේ ලිව්වත් කමක් නැහැ. ඒක එකක්. අනිත් එක අපේ මෙතන ඉන්න කණ්ඩායමටත් මේ පිළිබඳව අදහස් දක්වන්න පුළුවන්. ඒකටත් සටහන් කරගෙන තියාගන්න. අපි තව එක එක්කෙනෙක් දෙන්නෙකුට අහලා ඉවර වෙලා අපි යමු සාකච්ඡාවකට. අමාමා හිතන්නේ ඔබ ගෙනාපු පොයින්ට් මට එකින් එක කතා කරන්න පුළුවන්. නමුත් වෙලාව නිසා මම ඒක කරන්නේ නැහැ. නමුත් ඔබ ඉතාම වැදගත් අදහසකින් තමයි ඒක ඉවර කරේ. ඒ කියන්නේ අපේ උරුමය කියන එක 360කින් බලමු අංශක කියන එක. ඒ කියන්නේ හැම පැතිකඩක්ම බලමු කියන එක. ඒක තමයි මම හිතන්නේ අතිශයින්ම වැදගත්. මේක තමයි මේකේ අරමුණ උනේ. අපි එහෙම දැනට බලන්නේ නැහැ කියන එක මමත් ඔබ සමග එකඟ වෙනවා. හැම දිනමත් එකඟ වෙනවා ඇති. එතකොට තමයි අපට හරි දෙයක් හරි තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මම මේ පිළිබඳව අදහසක් ඉදිරිපත් කිරීමට ආරාධනා කරන්නේ අපේ පෙරදිනි විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන සුමේද වීරවර්ධන මැතිතුමාට. මම මගේ ප්‍රශ්නේ දැන් පෙරදිග දර්ශනයෙන් පෝෂණය වූ රටක ඔබ විශේෂයෙන් දර්ශනය පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙක් සහ විශේෂිත දේශපාලන සන්දර්භය මත, ඒ කියන්නේ දැන්ට පවත්නා මම දන්නවා ඔබගේ කටයුතු පිළිබඳව. එතකොට ඔබ දකින්නේ කොහොමද උරුම කළමනාකරණී විවිධ මාන විශේෂ මානයන්, ඒ කියන්නේ කුරුන්දි ආශ්‍රිතව ඔබ කටයුතු කරලා තියෙනවා, කොයි ආකාරයකද අපි පළල් විය යුත්තේ, අපි තව ටිකක් ඉස්සරහට යා යුත්තේ, දැනට
බලන අර අමාකිව්වා වගේ හැම දෙයක්ම ඉතාම අර අන්වීක්ෂයකින් පුරාවිද්‍යා කියන අන්වීක්ෂයෙන් බලන්නේ නැතුව කොහොමද අපි බලන්න ඕනේ කියන මානයන් ඔබ දකින්නේ කොහොමද මොනවද? බොහොම ස්තුතියි ආචාර්යතුමනි. ඒ වගේම පුරාවිද්‍යා උරුම අධ්‍යයන ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට ආරාධනා කිරීම සහ මේ සංවාදය නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මම මගේ පිටි අදහස් වලට පාදක කරගන්නවා කුරුන්දි විහාරයේ ඇසුරින් මේ කරන සාකච්ඡාවේදී අපේ උරුමයට කියන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමකට අමතරව ආගමික වටිනාකම් ඒ වගේම ඓතිහාසික වටිනාකම් ඒ වගේම අනන්‍යතා දේශපාලන මානයන් මේ තුල තියෙනවා කියන එක මත ඉඳලයි මම මේ අදහස් දැක්වීම කරන්නේ විශේෂයෙන්ම අනන්‍යතා දේශපාලන කියන කාරණේ ගත්තොත් ඒ මානය ගත්තොත් ශ්‍රී ලංකාව ඒකීය රටක් බෞද්ධ ජනතාව අතීතේ නම් මුළුමනින්ම වගේ හිටියත් දැන් තවමත් මේ රටේ බහුතරයක් විසෙන රටක් හැටියට දැන් විශේෂයෙන්ම ජාත්‍යන්තර නිර්වචනයක් ගත්තොත් මේ ජාතිය කියන කාරණේ සම්බන්ධයෙන් බොහෝ විට යොදාගෙන නිර්වචනයක් ජොසප් ස්ටාලින්ගේ ජාතියක් කියන්නේ පොදු භාෂාවක් පොදු භූමි ප්‍රදේශයක් පොදු ආර්ථික ජීවිතයක් දීර්ඝ කාලයක ඉඳලා මේ ඓතිහාසික වශයෙන් ස්ථාවර වූ පිරිසකට ජාතියක් කියලා කියන්නේ මේ නිර්වචනයට අනුව බැලුවොත් එහෙම මේ ස්ථානයේ කුරුන්දි තුල අතීතයේ හිටියේ කවුද දීර්ඝ කාලයක වශයෙන් සංස්කෘතිය පවත්වාගෙන ඇවිල්ලා ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ කවුද ආදි වශයෙන් නිර්ණය කිරීමේදී ඉතාම මේ ස්ථානයේ සම්බන්ධයෙන් කතා බහ කරකොට මෙතන තියෙන්නේ කයක් කාගේ උරු තියෙන්නේ බොහෝ විට කතා බහ කෙරෙනවා. එතකොට දැන් අපේ රට ගත්තොත් අපේ ඓතිහාසික වාර්තාවල වංශ කතාවල සඳහන් වෙන කාරණයක් තමයි මේ රටම දිවයිනම සම්බුද්ධ ශාසනයට රහතන් වහන්සේලාට මහා බෝධිය ආදී විවිධ බුදුරජාණන් වහන්සේ උදෙසා වඳින පූජා වස්තුන්ට පූජා කරපු අවස්ථාවන් අපේ රටේ තියෙනවා. එතකොට වෙහෙර විහාර ඉඩකඩම් ආදිය ශාසනයට පූජා කරලා තියෙනවා. ඒවා සතුරන්ගෙන් ආක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීම සඳහා ඊට පස්සේ කටුකොහල් හරවා නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නැවත ඒ වගේ මහා සංගරුවන නවත්තලා මේ සංස්කෘතිය පවත්වා ගැනීම සඳහා මේ විදිහට මේ බොහෝ අය මේ අපි අතීතේ ඉඳලා අපේ ජනතාව කටයුතු කරලා තියෙනවා. එතකොට මේ ජනතාව මෙහෙම කටයුතු කිරීම තුළ මම කියපු කාරණා ආගමික ආගමික වටිනාකමක් මේ ස්ථානවලට තියෙනවා කියන එක, ඒ වගේම ඓතිහාසික වටිනාකමක් තියෙනවා කියන එක, ඒ වගේම මේ දේශපාලනික අනන්‍යතාවක් තියෙනවා කියන එකට පැහැදිලි කාරණයක්. එතකොට 1815 ගිවිසුමේදී ඉංග්‍රීසි සිංහල ගිවිසුමේදී සඳහන් වෙනවා අපි මේ රට ආක්‍රමණිකයෙකුට බාර දෙන අවස්ථාවකදී වුණත් කොයිතරම් අපේ උරුමය ගැන උනන්දු වෙලා තියෙනවද කියන කාරණය එහි එක වගන්තියක දැක්වෙනවා. මෙකී රටවල්වල මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නා වූ බුද්ධ ශාසනයේද දේවාගමද කඩකළ නොහැකිව පවත්වන්න ඕනෑවා සහ එකී කටයුතුද සංඝයාද විහාරස්ථානද දේවාලද පවත්වන්න සහ ආරක්ෂා කරන්නත් ඕනෑයි. එතකොට අපි දන්නවා අවසාන ශ්‍රී වික්‍රම රාජසිංහ කීර්ති ශ්‍රී රාජසිංහ වනි කියන්නේ අසිංහල උරු මේ ප්‍රභවයක් තියෙන රජවරු පවා බෞද්ධ ප්‍රභවයක් තියෙන රජවරු අපේ රජවරු පවා මේ පළාත්වල තියෙන දීඝවාපිය ආදී බොහෝ විහාරස්ථාන ආරක්ෂා කිරීමට නැවත ඒවා සජීවී කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. එතකොට කුරුන්දි විහාරය අතීතයේ ඉඳලා කාගේ උරුමයක්ද කියන එක මම හිතන්නේ තීරණය කරන්න එච්චර අමාරු නෑ. විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ අවසානයේ දක්වාම ඉතා පැහැදිලිව මේ
විජේබාහු රජතුමා යට වුණාට පස්සේ නැවත මහ විජේබාහු රජු රට එක්සේසත් කිරීමේදී කුරුන්දි විහාරයේ කටුකොහල් හරවලා කියන්නේ ප්‍රතිසංස්කරණය කළා නැවත එහි උරුමය ස්ථාපිත කරා. එතකොට මේ විහාරයේ කුරුන්දි අටුවා කියන්නේ බුදුදහමට බෞද්ධ ත්‍රිපිටකයට කරපු එක පැහැදිලි කිරීමක් හැටියට ඒ පැහැදිලි කිරීම කරපු ස්ථානය හැටියට ඒ වගේම පාකර වගේයි කියන හැටියට බුදුරජාණන් වහන්සේ දෙවෙනි වර වැඩපු ස්ථානයක් හැටියට මේ ස්ථානයේ සුවිශේෂී ස්ථානයක් පුරා විද්‍යා වටිනාකමක් වගේම අපේ උරුමය ආගමික ඓතිහාසික වටිනාකමකුත් මේ ස්ථානවලට තියෙනවා කියන එක කියන්න ඕන. එතකොට මෑතකදී ගත්තත් මම හිතන එක දෙයක් තමයි පුරා විද්‍යා දෙපාර්තමේන්තු වගේ අපේ රට ආක්‍රමණිකව අපේ රට අල්ලාගත්ත අය විසින් පිහිටුවපු ආයතනයකට නිව අපේ උරුමය රකින්න බෑ. මීට පෙරත් අපේ උරුමය රැකපු විදිහක් තිබුණා, රැකිලා ආපු විදිහක් තිබුණා අතීතේ ඉඳලා. ඒවා ප්‍රතික්ෂේප කරමින් දෙපාර්තමේන්තුව කරන මෙහෙවර මම නොසලකා හරිනවා නෙවෙයි, අවතක්සේරු කරනවා නෙවෙයි. නමුත් එවැනි එකකට තනියෙන් මේ උරුමය රකින්න බෑ. විශේෂයෙන්ම දැන් මේ තියෙන තත්ත්වයට හරි මේ උරුමය රකින්න උත්සාහ කරලා තියෙන දෙපාර්තමේන්තුව නෙවෙයි. දෙපාර්තමේන්තුව මේක පුරා විද්‍යා ස්ථානයක් හැටියට ගැසට් කරලා පුරා විද්‍යා රක්ෂිතයක් හැටියට ගැසට් කරලා තිබුණත් 1977 බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ රජය, ඒකේ හිටපු සිරිල් මැතිව් මහත්මයා, PSNS ජයවිර මහත්මයා, ELB හුරුල්ලේ මහත්මයා, රන්සිංහ ප්‍රේමදාස මහත්මයා, JR ජයවර්ධන මහත්මයා වගේ අය විශේෂයෙන්ම රාජ්‍ය සංස්ථා බෞද්ධ සම්මිති සම්මේලනය හදලා එහි සභාපතිවරයා වෙච්ච සිරිල් මැතිව් මහත්මයා, MH සිරිසෝම වගේ පුරා විද්‍යාඥයන්ගේ සහයෝගයත් ඇතුව මේ ස්ථානය ආරක්ෂා කරන්න, මේ උරුමය ආරක්ෂා කරන්න ආරම්භ කරා. ඒකෙදී උන් බලාපොරොත්තු වුණා මේ ස්ථානයේ වගේම රටේම නටබුන් ආරක්ෂා විය යුතුයි, ගැසට් නිවේදන මගින් ඒවා තහවුරු කළ යුතුයි, ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භය යුතුයි, පුරා විද්‍යා නීති රීති වලට පමණක් සීමා නොවී. එතකොට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුවේ නිලධාරි ප්‍රමාණය වැඩි කළ යුතුයි, සම්පත් වැඩි කළ යුතුයි, විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා නතර කරලා උන්වහන්සේලාගේ ආරක්ෂා සහ සිවපසේ සඳහා ඒ ස්ථානවල බෞද්ධව පදිංචි කළ යුතුයි කියලා තීන්දුව තීරණ අරගෙන ඔවුන් කටයුතු කළා. ඉතින් ඒ දෙපාර්තමේන්තුවට අවශ්‍ය මූල්‍ය සහ සම්පත් හිඟකම නිසා රාජ්‍ය සංස්ථා බෞද්ධ සමිති සම්මේලනයේ තමන්ගේ සමාජික සමාජිකාවන්ගේ මුදල් අරගෙන තමයි මේ ස්ථාන ආරක්ෂා කරන්න කටයුතු කරේ. එතකොට ඒ වගේම දෙවැනි අවස්ථාව මෑතකදී අපි මම කෙටි අවසන් කරන්න මගේ කාලය අවසන් වෙලා යන හින්දා 2018 යුද ජයග්‍රහණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ රජයේ මූලිකත්වයෙන් සිදු කෙරුණු, ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පූජ්‍ය ගල්ගමුව සන්තකෝදි නායක ස්වාමීන් වහන්සේ එතනට වැඩියම මුලින්ම පීබී මණ්ඩාවල පුරාවිද්‍යා කොමසාරිස්තුමාට ලිපියක් යවලා අවසරය ඉල්ලුවා මේකට අවශ්‍ය මුදල් ශ්‍රමය ඔක්කොම අපි හොයලා දෙන්නම්, මේ ස්ථානය ආරක්ෂා කරන්න කටයුතු කරන්න. එතකොට මම කියන්නේ දෙපාර්තමේන්තුව මෙතන ගැසට් කරලා ස්ථානයක් හැටියට නම් කරලා තිබුණාට මේ ස්ථානයේ නැවත සක්‍රීය පුදබිමක් බවට පත් කිරීමට භික්ෂුන් වහන්සේලා තමයි මේ දායක දායිකාවන් තමයි කටයුතු කරන්නේ. ඒ වගේම මේ ක්‍රියාදාමයට දායක වෙලා තියෙනවා බෞද්ධාලෝක පදනම, ජගත් සුභතිපාල මහත්මයාගේ සභාපතිත්වයෙන් යුක්ත DSI ව්‍යාපාරයේ විජේතුංගදී රාජපක්ෂ මහත්තයතුමා, ඒ වගේම සාක්‍ය පුත්‍ර පදනම. ඊට පස්සේ දැන් මෙතන දේශපාලන අනන්‍යතාව ගැට පෙළෙනවා, විශේෂයෙන් පාර්ලිමේන්තු විවාදවලට ලක් වෙලා තියෙනවා මේ විවාදව.
පද්ම උදේසාන්ත ගුණසේකර මහතා එක පැත්තකින් මේ පිළිබඳව කතා කරනකොට අපේ උරුමය රැකගත යුතුයි කියලා පැත්තෙන් සිවඥානම් සීධරන් කියන මන්ත්‍රීතුමා ධර්මලිංගන් සිද්ධාර්ථන් කියන මන්ත්‍රීතුමා මේක ඓතිහාසික දෙමළ ජනතාවගේ භූමියේ පිහිටා තිබෙන දෙමළ හින්දුන්ගේ ස්ථානයක් හැටියට තමයි සැලකන්නේ. අනිත් පාර්ශවයෙන් මේක සිංහල බෞද්ධ ස්ථානයක් හැටියට සැලකනකොට ඒ වගේ අනන්‍යතා අරගලයකුත් මේ තුල තියෙනවා. ඉතින් මේකෙදී බෞද්ධ නටඹුන් බහුතරයක් මෙතන තිබුණාට 1909 ප්‍රකාශයට පත් වෙච්ච පුරාවිද්‍යා වාර්තාවේ එච්.සී.පී. බෙල් මහතා සඳහන් කරලා තියෙනවා මෙතන කෝවිලක වැනි දේවල් මතුපිට නිරීක්ෂණයකින් කෝවිලක් වගේ දෙයක් තියෙනවා කැණීම් කරලා ඔවුන් සමග අපි සංහිඳියාවකට මේ පිළිබඳව මේ සංහිඳියාවකට ගිහිල්ලා එකඟතාවලට ගිහිල්ලා අපි මේ ස්ථාන අපි ඔපෝටම එකඟ වෙන්න පුළුවන් තැනකට ගෙනියන්න ඕන. ඒ නිසා මම හිතනවා මේකට බාධාකාරී වෙන නීති අනපන පුරාවිද්‍යා ආඥාපනත් වගේ දේවල් වෙනස් විය යුතුයි. අපේ උරුමය ආගමික ඓතිහාසික දේශපාලනික නිතා උරුමය රැකෙන පරිදි ඒ මානෙනුත් ඇතුළත් වෙන විදිහට මේ ලිපි ලේඛන වෙනස් විය යුතුයි. ඒ වගේම උරුමය කාගේද කියන ගැටළු වලදී නිහඬව ඉන්න නැතුව ජනතාවට ඒක විසඳගන්න ඉඩ අරින්නේ නැතුව මේ පිළිබඳව ප්‍රාමාණික විද්වතුන් මේ පිළිබඳ පර්යේෂණ කරලා ඒ දේ පැහැදිලිව ප්‍රකාශ කළ විද්‍යාවේ කෝවිල් පිළිබඳ නඩුවකදී තලවිටින්නියප්පන් කෝවිල කියලා මදුරාසි ශ්‍රේෂ්ඨ අධිකරණයේ දුන්දුවා ඒක බෞද්ධ ස්ථානයක් කියලා. එතන හින්දු පුද පූජා නැවැත්විය යුතුයි කියලා. එතකොට ඒ වගේ මේ තත්ත්වයන් තියෙනවා. මේක කාගෙද කියන එක පැහැදිලි කරන්න ඕන ජනතාවට ඒක විසඳගන්න ආරෙන්නේ නැතුව. අපි හැමෝම මේ රටේ මහජාතියක් ජාතියක් මේ කියන හැමෝම එකට ජීවත් විය යුතුයි. අපි දැන් පිළිගන්නවා බහුතර දෙමළ ජනතාවක් මේ ප්‍රදේශයේ වාසය කරනවා කියලා. නමුත් මේ ප්‍රදේශයේ වනගත ප්‍රදේශයක්. එතකොට මේ අපේ උරුමය රැක ගැනීමට කාගේවත් විරෝධයක් තියෙන්න බෑ. ඒක කාටවත් ලියලා දීපු දැන් දෙමළ ජනතාව බහුලංග දකුණු ප්‍රදේශයේ ඉන්නවා නම් ඔවුන්ටත් කෝවිල් හදාගෙන උන්ගේ උරුමය රැකගන්න බාධාවක් වෙලා නැහැ. ඒ වගේ මේ ඒ පැතිවල ප්‍රදේශත් එහෙම නොවිය යුතුයි. අපි කොහොමත් ඔවුන් සමග සංහිඳියාවකට සාකච්ඡාවකට මේ ස්ථාවරයේ පසු මේ පිළිබඳව වැඩිදුර බොහොම ස්තුතියි සුමේද. මං හිතන්නේ ඔබ ඉතාම වැදගත් කරුණු ගණනාවක් ගෙනහැර පෑවා. මම ඒවා ගැන සමරයිස් කරන්න යන්නේ නැහැ. ඔබලට ඒ පිළිබඳ අදහස් දක්වන්න පුළුවන්, ඒවා ලියලා තියාගන්න. ඒ වගේම මම මේ අපිට නැවත සාකච්ඡා කරන්න පුළුවන් සුමේද. මේ ඔබ වැදගත් ප්‍රශ්නයක් ඇහුවා, උරුමේ කාගේද, එහෙම නැත්නම් කොහොමද ඒක නිර්ණය කරන්නේ කියන වගේ කතිකාවක් අපේ නැහැ කියන එක තමයි මේ මගේ නම් අදහස සහ මේ සාකච්ඡාවේ වැදගත් අරමුණ වෙන්නේ. ඔබ හරියටම කිව්වා ඒකට විද්වත් කතිකාවක් ඇති වෙන්න ඕන, ඒකට අවශ්‍ය නම් සංහිඳියාව සම්බන්ධ කරගන්න ඕන, නමුත් අපි එකතු වෙලා මේ වැඩේ කරන්න ඕන කියන එක. ඊළඟට ඔබ කිව්වා මේ සියලු වටිනාකම් ගැන. අපි ඒක විශේෂයෙන් මම මේක වරින් වර කියලා තියෙන දිගින් දිගටම කියලා තියෙන දෙයක්. මේ පුරා විද්‍යාත්මක වටිනාකම් අපි දන්නවා. පුරා විද්‍යාව අති විශිෂ්ට විද්‍යාත්මක විෂයක්. අපේ පැරණි සමාජය ගැන අධ්‍යයනය කරන ඒ පිළිබඳ වාදයක් නැහැ. නමුත් අපේ උරුම ස්ථානවල තියෙන්නේ පුරා විද්‍යාත්මක වටිනාකමක් විතරක් නෙමෙයි, ඔබ හරියටම කිව්වා වගේ ආගමික වටිනාකම්, ඓතිහාසික වටිනාකම්, අනන්‍යතා පිළිබඳ වටිනාකම්, ඒ හැම එකක්ම තියෙනවා. ඒවා ඔක්කොම අපි එකතු වෙලා සාකච්ඡා කරලා අපි කතිකාවකට එන්න ඕන. දෙපාර්තමේන්තුව දැනට කරන කටයුතු වලින් එහා ගිහිල්ලා අපි ඒවට ඒ කතිකාවට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මේවා වෙනස් කරන්න ඕනේ කියන එක ඔබ කියපු එක මම හිතන්නේ ඉතාම වැදගත් කියලා. ඔබ කිව්වා අර මේ ඉන්දියාවේ දුන්නු තීරණයක්, සුප්‍රීම් කෝට් එකේ දුන්නු තීරණයක්, ඒ වගේ තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම දැන් ලුම්බිනි ගත්තත් ඒකේ තිබිච්ච අර මේ මායාදේවි ටෙම්පල් කියන එකේ
ඒක පාවිච්චි කෙරුවේ මේ හින්දු මේ ස්ථානයක් හැටියට හින්දු පූජකවරෙක් තමයි ඒකේ කොම් තේවාව කෙරුවේ. නමුත් එතන ලුම්බිනි බර්ත් ප්ලේස් ඔෆ් බුද්දා කියන එක කවුරුවත් අභියෝග කරේ නෑ. දැන් ඒක සම්පූර්ණයෙන්ම නැවත හරි ගැසිලා තියෙනවා. ඉතින් මේ මම ඊළඟට කැමති මේකෙම දිගුවක් හැටියට ආරාධනාවක් කරන්න මේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන ආචාර්ය ඉසංක මල්සිරිමැතිතුමාට මේකෙම දිගුවක් හැටියට මේ පොඩ්ඩක් තව ටිකක් එක කතා කරන්ද ඊට පස්සේ අපි වෙනත් විෂයන්ට යමු. මේ අර මේ අමා සහ සුමේද කිව්වා වගේ අපිට තියෙන ප්‍රශ්නයක් අපේ උරුමය පිළිබඳ නිර්වචනය පිළිබඳ කිරීම. අපේ උරුමය නිර්වචනය තාමත් රඳාපා තින්නේ 1840 අර ඒ කාලේ බටහිර තිබිච්ච සංකල්ප වලින් තියෙන නිර්වචනය සහ ඒකටම ශක්තිය දුන්නු 1998 කරපු ඒත් අර බටහිරින් ආපු සංකල්පයක් උඩ තමයි අපේ උරුමය නිර්වචනය වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ උරුමය නිර්වචනය වුණේ බටහිර තිබිච්ච සෙකියුල වටිනාකම් පදනම් කරගෙන. ඉතින් ඒකට සෙකියුලරයිසේෂන් එහෙම නැත්නම් මේ ලෞකිකකරණය වෙලා තියෙන උරුමය. ඉතින් ඒ පදනම ඉඳගෙන තමයි අපිත් ඒවා දිහා බලන්නේ. ඒවා වෙනස් වෙන්න ඕනේ කියන එක මම හිතන්නේ මේ ඉසංකලමට ආරාධනා කරා ඒකේ මේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම ගැන මේ කතාවක් කරන්න ඒ කතාවෙදිත් මම මේක මතු කරා. එතකොට ඉසංක ඔබ කොහොමද හිතන්නේ ශ්‍රී ලංකාවේ උරුමය සහ ආගමික මානය එහෙම නැත්නම් විශේෂයෙන් බුදු දහම වෙන් කරන්න බෑ. එතකොට හේයින්ම අපේ සංස්කෘතික උරුමයන් කළමනාකරණයේදී ඒවයි බෞද්ධ වටිනාකම් වලට ඇතිවෙන්න අවධානය යොමු කරලා තියෙනවා කියලා ඔබ හිතනවද? එහෙම නැත්නම් ඔබගේ අදහස් මොනවද? මම මේකට පොඩ්ඩක් එකතු කරන්න කැමති මේ මෑතකදී සිද්ධ වෙච්ච සිද්ධියක්. මේක මෑතකදී නෙමෙයි අත වශයෙන්ම මේක ප්‍රථම වතාවට මම හිතන්නේ මමත් මේකේ ඇත්ත ලියවිල්ල දැක්කේ 1994 විතර. එවකට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා හිතුවා මේ විශේෂයෙන් මේ ආගමික ස්ථාන සම්බන්ධයෙන් වැඩි පාලනයක් අවශ්‍යයි කියලා. දැඩි පාලනයක් අවශ්‍යයි කියලා. ඒ පාලනය අර දැනට තියෙන ආරක්ෂිත ස්මාරකවලට සමාන පාලනයක් අවශ්‍යයි කියලා පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කරන්න බිල් එකක් දැම්මා පාර්ලිමේන්තුවට. එතකොට ඒ පාර්ලිමේන්තුවට බිල් එක දාපු එක ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝග කරා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරාම ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේක කරොත් අර කන්ස්ටිටියුෂන් ව්‍යවස්ථාවේ තියෙන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියන එකත් එක්ක ගැටෙනවා. ඒ නිසා මේක අනුමත කරන්න නම් 3/2 සහ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා කිව්වා. ඒක ඒතනින්ම අයින් කරන්න උනා. නමුත් ඒකේ මේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ තීරණයේ සුවිශේෂී කාරණාවක් කියලා තියෙනවා. මම ඒක කියවන්න කැමතියි. The expression of Buddha Sasana is wider than Buddhism and includes the entire establishment together with objects and places of religious practice and worship of Buddhists. මේක සිංහලෙන් කියනවා නම් බුද්ධ ශාසනය යන ප්‍රකාශය අර බුද්ධාගමට වඩා පළල් වන අතර බෞද්ධයින් ආගමික පිළිවෙත් සහ නමස්කාර කරන ස්ථාන සහ ද්‍රව්‍යමය දේ සමග සමස්ත ආයතනයම ඇතුළත් කියලා. කියන්නේ බුද්ධ ශාසනයටම හිතන්නේ දීලා තියෙන ඉතාම වටිනා නිර්වචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය.
දැන් අවාසනාව තියෙන්නේ මේ වගේ නිර්වචන තියෙද්දිත් අපි උරුම පැත්තෙන් උරුම කළමනාකරණය පැත්තෙන් අපිට හරි නිර්වචනයක් නැහැ. අපේ උරුමය පිළිබඳ නිර්වචනයකුත් නැහැ. අපේ බෞද්ධ උරුමය කියන්නේ මොකද්ද කියන නිර්වචනයකුත් නැහැ. එහෙම ඒකත් සැලකිල්ලට අරගෙන ඉසංක මම ඔබට ආරාධනා කරනවා ඔබගේ අදහස් දැක්වීමට. සියලු දෙනාටම ආයුබෝවන්. මම උරුමය කියන වචනය දකින්නේ උරුම ගණනාවක ඒකාබද්ධ වීමක් විදිහට. උරුමය ඇතුලේ උරුම ගණනාවක් තියෙනවා. එතකොට උරුමය කළමනාකරණය කිරීමේදී ඒ සමස්ත අර්ථයට ගරු කරන්න ඕනේ. ඒ සමස්ත අර්ථය වටහාගෙන තමයි උරුම කළමනාකරණය කියන මාතෘකාවට අපි ප්‍රවේශ වෙන්න ඕනේ. අපි දන්න උරුමයක් ගත්තට පස්සේ විශේෂයෙන්ම බෞද්ධ උරුමය මගේ මාතෘකාව බෞද්ධ උරුමය සම්බන්ධයෙන් නිසා ඒක ඇතුලේ තියෙනවා එක පැත්තකින් භෞතික උරුමයක්. නමුත් ඒ භෞතික උරුමය ගොඩනැගිලා තියෙන්නේ මූලික වශයෙන්ම සංකල්පීය රාමුවක් තුල. ඒ මූලික සංකල්පේ නැත්තම් භෞතික උරුමයක් හැදෙන්නේ නැහැ. පිළිමයක් හැදෙන්න නම් ඒ පිළිමය පිළිබඳ යම් සංකල්පයක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි මේ හැම තිස්සෙම උරුම කළමනාකරණය කරනකොට මුලින්ම බලන්නේ භෞතික දේ දිහා. නමුත් ඒ භෞතික දේ ගොඩනගන්න පාදක වෙච්ච සංකල්පීය රාමුව දිහා සමාන්තර දෘෂ්ටියක් හෙලීම අවශ්‍ය වෙනවා. එක පැත්තකින් භෞතික උරුමය, අනිත් පැත්තෙන් ඒහා බද්ධ වෙන අභෞතික උරුමය නැත්නම් ස්පර්ශීය උරුමය වගේම ඒකේ පාරිසරික සන්දර්භය පිළිබඳව සැලකිල්ලට අරගෙනයි අපි උරුම කළමනාකරණය කියන මාතෘකාව කතා කරන්න ඕනේ. කුරුන්දු විහාරය පිළිබඳ ප්‍රශ්නේ මම දකින්නේ අපේ රටේ සිය ගණනක් වෙන බෞද්ධ උරුම ක්ෂේත්‍ර කළමනාකරණයේදී ගැටලු වලට මුහුණ දීපු ක්ෂේත්‍ර අතරින් තවත් එකක් විදිහට. ඒ නිසා බෞද්ධ උරුම කළමනාකරණය සම්බන්ධයෙන් කුරුන්දු විහාරය මුහුණ දෙන ගැටලු ඔය වගේම වෙනත් ක්ෂේත්‍ර වලට බලපවත්වලා තියෙනවා. ඉතින් මම පොදුවේ කතා කරන්න කැමතියි මගේ නිරීක්ෂණ කීපයක්. පළමුවෙන්ම මේ බෞද්ධ උරුමය කළමනාකරණය කිරීමේදී කළමනාකරුවන්ගේ මූලික අර්ථය වෙන්න ඕනේ එහි ජීවමාන බව ආරක්ෂා කිරීම. ජීවමාන බව ආරක්ෂා කරන්න බැරි නම් ද්‍රව්‍යාත්මක වශයෙන් පමණක් ඒ උරුමය ආරක්ෂා කිරීම ප්‍රතිඵලදායි නැහැ. මගේ පෞද්ගලික අදහස අනුව නම් උරුම සංරක්ෂණයක සාර්ථකත්වය මැනිය හැක්කේ ඒ උරුම සංරක්ෂණයෙන් පස්සේ ඒ උරුමයට අදාළ සංස්කෘතික කණ්ඩායම සහ උරුමය අතර ඇතිවන අන්‍යෝන්‍ය සම්බන්ධයේ ස්වરૂපය මත. උරුමය කළමනාකරණය කළාට පස්සේ උරුමය සංරක්ෂණය කළාට පස්සේ ඒ උරුමයෙන් නැතෙක් වික්තලා හිටපු ඒ සංස්කෘතික කණ්ඩායම නැවත ඒ උරුමයත් එක්ක බද්ධ වෙනවා නම් ප්‍රායෝගිකව ඔවුන් දෙගොල්ලන් අතර මැනවින් මේ සම්බන්ධය ඇති වෙනවා නම් එහෙම උරුම සංරක්ෂණයක් තමයි සාර්ථකයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. එහෙම උරුම කළමනාකරණයක් තමයි සාර්ථකයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බෞද්ධ උරුම කළමනාකරණයේ පදනම විය යුත්තේ උරුමේ ජීවමාන ස්වરૂපය ආරක්ෂා කිරීම සහ ඒ උරුමේ නැවත සක්‍රීය වළංගු තත්ත්වයකට පත් කිරීම. ඒ විතරක් නෙවෙයි. සමහර වෙලාවට අපි දැක්ක කුරුන්දු විහාරය සම්බන්ධ ප්‍රශ්නේදී සමහර උගතුන් පව වෙනත් උරුම සමග මේක සංසන්දනය කරනවා. අර උරුමේ සංරක්ෂණය කළා තියෙන මේ මෙහෙ විදියට. එහෙනම් ඇයි මේකට විතරක් මෙහෙම? අන්න ඒ විදියට. මගේ අදහස නම් බෞද්ධ උරුම ක්ෂේත්‍ර කිසිසේත් වෙනත් උරුම ක්ෂේත්‍ර සමග සංසන්දනය නොකළ යුතුයි. ඕනෑම උරුමයක තියෙනවා ඒවාට අන්තර්ගත ඒවාට අනන්‍ය වටිනාකම්. ඒක බෞද්ධ උරුමයටත් එහෙමයි. එනිසා බෞද්ධ උරුමයක් කළමනාකරණය කිරීමේදී ඒ තුළ අන්තර්ගත වෙන්න මූලික වටිනාකම් ආරක්ෂා වෙන විදිහට ඒවා පැවැත්ම තහවුරු වෙන විදිහට ඒවා සංරක්ෂණය කරනවා මිසක් වෙනත් රටක වෙනත් කලාපයක වෙනත් අවශ්‍යතා මත වෙනස් චින්තනයක් තුළ කළමනාකරණය කරපු ක්ෂේත්‍ර සමග සංසන්දනය කිරීමට යාම අනවශ්‍ය දෙයක්. මගේ තුන්වැනි නිරීක්ෂණය අපේ උරුමේ කළමනාකරණයේදී අපේ අතීත කළමනාකරණ ක්‍රමවේද හා සම්ප්‍රදායන් ගරුකළ යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටවල අවුරුදු 132යි. නමුත් අපි අවුරුදු 10 ගණන් තිස්සේ මේවා පරිස්සම් කළා. භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාව රාජ්‍ය අනුග්‍රහය යටතේ ප්‍රභූවරුන්ගේ මැදහත් වීමෙන් මේවා අවුරුදු 10 ගණනක් ආරක්ෂා කරලා තියෙනවා. ඒ ආරක්ෂා කලේ නිකම්ම නෙවෙයි. ප්‍රාථමික මූලාශ්‍ර අධ්‍යයනය කළොත් පේනවා උරුම කළමනාකරණ විශාල ප්‍රමාණයක්. සංරක්ෂණ මැදහත් වීමේ මට්ටම් 30කට වැඩි ප්‍රමාණයක්. උරුම කළමනාකරණ ප්‍රවේශ අපි අද සාකච්ඡා කරන ජනතා කේන්ද්‍රීය ප්‍රවේශය ඇතුළු
උරුම කළමනාකරණ ප්‍රවේශ ගණනාවක් ඓතිහාසික උරුම කළමනාකරණය තුළ තියෙනවා. ඒ නිසා ඒ අපේ උරුම කළමනාකරණය අපේ උරුමයක්. සම්ප්‍රදායිකව අපි කොහොමද උරුමය පවත්වා ගත්තේ? ඒක අපේ උරුමයක්. අපේ උරුමේ කොටසක්. කුරුන්දු විහාරය ගත්තම කුරුන්දු විහාරයේ තියෙන භෞතික උරුමය විතරක් නෙවෙයි උරුමේ. ඒ උරුමේ කොහොමද සියවස් 10ක් 12ක් තිස්සේ පවත්වාගෙන ගියේ? ඒකත් ඒ උරුමේ කොටසක්. ඒ නිසා මම යෝජනා කරන්නේ බෞද්ධ උරුම කළමනාකරණයේදී අපේ අතීත කළමනාකරණ ක්‍රමවේද හා සම්ප්‍රදායනුත් ඒ උරුමේ කොටසක් වශයෙන් ආරක්ෂා කළ යුතුයි, ඒවා නැවත ප්‍රායෝගික කළ යුතුයි, ඒ වගේම නවීන උරුම කළමනාකරණ සංකල්ප ආදේශ කරන්න යාමේදී අපේ ඓතිහාසික උරුම කළමනාකරණ ක්‍රමවේද හා සම්ප්‍රදායන් ගරු කළ යුතුයි, ඒවා අවධානයට ලක් කළ යුතුයි. ඒවා අවධානයට ලක් කිරීමකින් තොරව හුදෙක් යුරෝපීය කේන්ද්‍රීය උරුම කළමනාකරණයකට පමණක් ගමන් කිරීම අපිට අනුමත කරන්න බෑ. ඊළඟ කාරණය තමයි සහජීවනය. උරුම කළමනාකරණයේදී කොහොමද මේ සහජීවනය කියන සංකල්පය භාවිතා කරන්නේ? දැන් අපි දැක්ක කුරුන්දු විහාරය සම්බන්ධයෙන් තිබ්බ තත්ත්වය. බෙල් මහත්මයාගේ වාර්තාවල, ලෙවිස් මහත්මයාගේ වාර්තාවල විවිධ අවස්ථාවලදී වෙනත් සංස්කෘතික කණ්ඩායම් විසින් මේ උරුම ක්ෂේත්‍රයට කරපු මැදහත් වීම දක්වලා තියෙනවා. මට මතක විදිහට සමහර ඒවා දක්වලා තින්නේ කෙලින්ම මේගොල්ලෝ ආක්‍රමණිකව කියලා. ඉන්වේඩර්ස් කියන වචනේ. එතකොට ඕනෑම උරුමයක තියෙනවා අනන්‍යතාවක්. කර්තෘත්වයක් තියෙනවා. දැන් අපි හදන්නේ සහජීවනය සමගිය මේ නොයෙකුත් දේවල් ඉස්සරහට දාලා අර උරුමයේ නැති අනන්‍යතාවක් ඇති කරගන්න. උරුමයක අනන්‍යතාවය බලහත්කාරයෙන් පෙන්වන්න බෑ. ඒක පේන්න ඕන එක. ඒක උරුමයේ නිර්මාණය වීමේදී මේ තුල ගැබ් වෙන දෙයක්. ඒ නිසා යම් උරුමයක, ඒක බෞද්ධ වේවා, හින්දු වේවා, වෙනත් ආගමික වේවා, ගැබ් වෙන අනන්‍යතාවකට මතුවෙන්න ඉඩ දෙනවා මිසක් නැති අනන්‍යතාවක් බලහත්කාරයෙන් ආරෝපණය කිරීමට යාම කිසිසේත් අනුමත කරන්න බෑ. කුමන හේතුවක් නිසා හෝ, දේශපාලනික හේතුවක් නිසා හෝ, සමාජ හේතුවක් නිසා හෝ ඒ උරුමේ අනන්‍යතාව බලහත්කරණයට ලක් නොකළ යුතුයි. එසේ කිරීම එක පැත්තකින් ආචාර විද්‍යාත්මක නැ, අනිත් පැත්තෙන් අපි එකින් කරන්නේ උරුමේ සැබෑ අනන්‍යතාව කෙලෙසීමට ලක් කිරීම, අභියෝගයට ලක් කිරීම. අනිත් පැත්තෙන් අපි ඒ තුලින් සාවද්‍ය අදහසක්, සාවද්‍ය අර්ථකථනයක් සමාජගත කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒක නොකළ යුතු දෙයක්. කුරුන්දු විහාරය සම්බන්ධයෙන් තත්ත්වයක් තේමයි. ඇයි අපි බය වෙන්නේ කුරුන්දු විහාරයේ බෞද්ධ උරුමයක් කියලා කියන්නේ? අපි දැක්ක පහුගිය කාලේ සමාජ මාධ්‍යවල ගිය නොයෙකුත් ප්‍රකාශන ඇතැම් විට උරුම කළමනාකරණයට සම්බන්ධව ලියන අය පවා මේ විකෘති අදහස ඉදිරිපත් කළ. එතකොට යම් උරුමයක ගැබ් වෙන අනන්‍යතාවය සැබෑ ලෙසින් ප්‍රකාශ කිරීමට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තවත් ජන කොට්ටාශයක් පෙළීමට ලක් කිරීමක් නෙවෙයි. ඒක උරුමයට සාධාරණ ඉෂ්ට කිරීමක් වෙනවා. ඊළඟ කාරණේ තමයි මේ බෞද්ධ උරුමේ කළමනාකරණය කිරීමේදී උරුමේ අන්තර්ගත ආගමික භාවිතය සැලකිල්ලට ගන්න ඕන. මගේ බලවත් විරෝධය තියෙන්නේ මේ නූතන උරුම කළමනාකරණ ක්‍රමවේදත් එක්ක අපේ රටේ ක්‍රියාත්මක වෙන්න. මෙන්න මේ කොටස සැලකිය යුතු මට්ටමින් අතපසු කරනවා. හිතාමතා නොසලකා හරිනවා. එතකොට අපේ මේ උරුමය, මේ බෞද්ධ උරුමය ගොඩනැගුණේ බෞද්ධ චින්තනය මත. ඒ උරුමේ හිමිකාරීත්වය පිළිබඳ සංකල්පය, අයිතිය පිළිබඳ සංකල්පය, භාවිතාව පිළිබඳ සංකල්පය තියෙන්නේ බෞද්ධ චින්තනය මත. ඒ උරුම සාංගික උරුම. ඒවා පූජ කළ තියෙන්නේ පැමිණි නොපැමිණි භික්ෂුන් සඳහා. ඒ නිසා අනාගතයේ තව අවුරුදු 500කින් 15 වෙන භික්ෂුවටත් ඒක අයිතියක් තියෙනවා. ඒක තමයි ආගමික අර්ථය. දැන් අපි ආගමික අර්ථය බලහත්කාරයෙන් ඉවත් කරලා දාලා වෙනත් යුරෝපීය නීති ක්‍රමයක් ඔස්සේ හදාගත්ත හිමිකාරීත්වයක් අයිතියක් මේවට ඇතුළත් කරලා තියෙනවා. පුරාවිද්‍යා ක්ෂේත්‍රවල උරුම කාර්යා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිව්වම කුමාර අපේ ආගමික චින්තනය ලබා දීපු අයිතිය. සංස්කෘතික හිමිකාරීත්වය කොහෙද ගියේ? ඒ නිසා මේ මාත්‍රේ අම්මාකාරයක සාකච්ඡාවක් ඇති වෙන්න ඕනේ. මගේ පෞද්ගලික අදහස නම් ආයතනික මට්ටමින් අපි මේවට මැදහත් වෙනකොට ඒ ආයතන වලට මැදහත් විය හැකි සීමා පිළිබඳ අපි අතර අවබෝධයක් තියෙන්න ඕනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකියාවක් දෙන්න බෑ ආගමික හිමිකාරීත්වයේ සීමාව අතික්‍රමණය කරන්න. ඒ වගේම ආගමික හිමිකාරීත්වයට අර පුරාවිද්‍යාත්මක උරුමය අනවශ්‍ය විදිහට විනාශයට ලක් කරන්න ඉඩ දිය යුතු නැහැ. ඉතින් මේ මාත්‍ර සීමා අපි හඳුනා ගන්න ඕනේ.
ඊළඟ කාරණාව තමයි මේ සම්ප්‍රදායික භාවිතය. නූතන ද්‍රව්‍යවාදී දෘෂ්ටියෙන් ආන්තිකරණය කරන්න හොඳ නැහැ. අපි දැක්ක මහින්තලේ මිහිඳුසය සම්බන්ධයෙන් කරපු සාකච්ඡාවේදී මේ නූතන උරුම කළමනාකරණ න්‍යායන් දේවත්වයෙන් සලකන ස්වරූපයක් තියෙනවා. මේකමයි කලියුත්තේ. මේක තමයි නිවරදි ක්‍රමය. ආදී වශයෙන් අර ද්‍රව්‍යවාදී දෘෂ්ටි. ඒතර මේ අපේ බෞද්ධ උරුමය මේක ජීවමාන උරුමයක්. ජීවමාන උරුමයක ස්වરૂපය තමයි ජීවමාන සංස්කෘතියක් සමග ඉස්සරහට ගමන් කරන. ඒ ජීවමාන සංස්කෘතිය අවශ්‍යතා අනුව චින්තනය අනුව උරුමය වෙනස් වෙනවා. උරුමේ රූපය වෙනස් වෙනවා. ඒකට අපි ඉඩ දෙන්න ඕනේ. එහෙම තමයි අපි වාස්තු විද්‍යාව පරිණාමයලා තියෙන්නේ. අපේ ස්තූප පරිණාමය උනේ ඒ වෙනසට මුල්තැන දීපු හින්දා. ඒ නිසා වෙනස අපි පිළිගන්න ඕනේ. එතකොට ඒ සම්ප්‍රදායික භාවිතයන් අවතක්ෂේර කරන්න හොඳ නැහැ. නූතන උරුම කළමනාකරණ න්‍යායන් විස්තරහට දාලා. මොකද අපි එහෙම තමයි මේ අවුරුදු දහස් ගණන් පවත්වාගෙන ආවේ. අනික් කාරණේ අපේ බෞද්ධ උරුමය පූර්ණ වශයෙන් පුරාවිද්‍යාකරණය නොකළ යුතුයි. පූර්ණ වශයෙන් පුරාවිද්‍යාකරණය කළම මේකේ තියෙන ජීවමාන ගුණේ සැලකිත මට්ටමකින් ඈත් වෙනවා. බැතිමතා සහ උරුමය අතර සැලකිත මට්ටමේ පරස්පරතාවක් පරතරයක් හදනවා. ඒකේ දෙන්න අතර ඇතිවෙන්න ඕන අන්‍යෝන්‍ය සහයෝගයට සම්බන්ධයට බරපතල බාධාවක්. ඒ නිසා පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව සහ උරුම කළමනාකරුවන් තමන්ගේ සැලසුම් නිර්මාණය කිරීමේදී වඩා සැලකිලිමත් විය යුතුයි. කොහොමද මොන මට්ටමින්ද අපේ සැලසුම අපි ඉදිරිපත් කරන්නේ කියලා. ඊළඟ නිරීක්ෂණය තමයි මේ වර්තමානයේ තියෙන ජන සංයුති වෙනස් වෙලා තියෙනවා. අපේ උරුම ක්ෂේත්‍ර ආසන්නේ දැන් කුරුන්දිය ගත්තම කුරුන්දිය ඉඳලා කිලෝමීටර් 6ක් විතර යනකම් කිසිම ගම්මානයක් නැහැ. එයින් පස්සේ හම්බ වෙන ආපෝසරයක් දෙමළ මිනිස්සු වැඩිමින් ජීවත් වෙන ගම්මාන. දැන් උතුරුනැගෙනහිර මේ තියෙන ජන සංයුතිය සම්පූර්ණයෙන් විකෘති වෙච්ච එකක්. පහුගිය අවුරුදු 30ක කාල සීමාවේ මේ ගම්මානවල සැබෑ ජන සංයුතිය වෙනස් වුණා. අරගෙන බලන ලන්දේසි සිටියම් මේ කලාප බහුල වශයෙන් සිංහල ගම්මාන තිබිච්ච කලාප. ඒක පුරාවිද්‍යා සාධකවලින් සනාථ වෙනවා. දැන් තියෙන විකෘති වෙච්ච ජන සංයුතිය බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ අපි අපේ බෞද්ධ උරුමේ කළමනාකරණය කරන්න. කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ විහාරය හදන්නේ බෞද්ධයෝ නැත්තම්? එහෙම සමහරු ප්‍රශ්න කළා. බෞද්ධයෝ ඉන්නම අවශ්‍ය වෙන්නේ නැහැ විහාරයක් ප්‍රසංස්කරණය කරන්න. අරගෙන බලන්න විභංග අටුවාව. ගම්බෙන් පාළු වෙලා යනකොට මිනිස්සු ගම් වලින් පලා යනකොට ස්වාමින් වහන්සේලා ප්‍රතික්ෂේප කළා විහාරස්ථාන හැර යාම කවුරුන් නැතත් මේවා පරිස්සම් කළ යුතුයි කියලා. ඒක තමයි අපේ සම්ප්‍රදාය. ඊළඟ කාරණේ තමයි මේ උරුම කළමනාකරණ මාන ගොඩනගා ගැනීමේදී ඒ උරුමය සම්බන්ධ ආගමික සංකල්ප පිළිගැනීම සහ භාවිතයන් දරුකළ යුතුයි. මොන ආගමකට අයිති වුණත් බෞද්ධ වේවා හින්දු වේවා ඉස්ලාම් වේවා ඔවුන්ගේ ආගමික සංකල්ප පිළිගැනීම හා භාවිතයන් ගරු කරන්න ඕනේ ඕනෑම උරුමයක් කළමනාකරණය කිරීමේදී සහ ඒ සම්බන්ධ මාන ගොඩනගා ගැනීමේදී. මගේ වෙලාව අවසන් නිසා මම අවසන් වශයෙන් කියන්නේ අපේ බෞද්ධ උරුම කළමනාකරණයේදී මේ කළමනාකරණ සංකල්ප නූතන කළමනාකරණ සංකල්ප දේශීයකරණයකට ලක් කළ යුතුයි. නැත්නම් දේශීය දේහය තුළට මේවා පත්‍යං කරගත යුතුයි. ඒ වගේම භික්ෂුන් වහන්සේලා මේ ක්ෂේත්‍රවලට මධ්‍යත්වයෙන් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. මක්නිසාද? යම් ක්ෂේත්‍රයක ජීවන චක්‍රය පිළිබඳ බටලර්ගේ ඉදිරිපත් කිරීමේ පව මේ මධ්‍යත්වීමේ අවස්ථාව වැදගත් අවස්ථාවක් වශයෙන් නම් කරලා තියෙනවා. ඒ වගේම අවුරුදු දහස් ගණනක කළමනාකරණ සම්ප්‍රදායන් අවුරුදු 132ක ඉතිහාසයේ විසින් නිෂේධ නොකළ යුතුයි. අවුරුදු 132ක යුරෝපීය කේන්ද්‍රීය මේ උරුම කළමනාකරණ ක්‍රමාවලිය තුළට අපේ අවුරුදු දහස් ගණනක කළමනාකරණ අධ්‍යක්ෂීම් අවශෝෂණය කරගත යුතුයි. මගේ අවසන් අදහස නම් අපේ උරුමය කුමක්ද කියලා වටහා නොගෙන අපේ සම්ප්‍රදාය කුමක්ද කියලා වටහා නොගෙන ඒ උරුමය කළමනාකරණය කිරීමට යාම අතිශය භයානකයි. කනගාටුවකට වගේ අපි දැක්කා පහුගිය කාලේ ඇතිවෙච්ච මේ සංවාදවලදී ඇතැම් ස්වාමින් වහන්සේලා පවා මේ උරුම සම්ප්‍රදායානුකූලව කළමනාකරණය කිරීමට විරුද්ධව කතා කරමු. ඒක බරපතල තත්ත්වයක්. මොනවද අපි විශ්වවිද්‍යාලවල උගන්වන්නේ? ඒ නිසා මම නැවතත් කියනවා අපේ උරුමය කළමනාකරණය කරන්න කලින් අපේ උරුමය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ උරුමේ වටිනාකම් මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. ඓතිහාසිකව ඒ උරුමය කළමනාකරණය කළේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ පිළිබඳ හැඟීමක් ඇති කර ගන්න ඕනේ. එහෙම නැතුව මේ උරුමය කළමනාකරණය කිරීමට අතපෙවීම
දිගු කාලීනව ඒ උරුමයටත් අපේ සංස්කෘතියටත් සමාජයටත් බෙහෙවින්ම අහිත කරයි කියන එකයි මගේ නිගමනය. මගේ කාල වේලාව අවසానයි. ඔබ සැමට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඉෂාංක. මම හිතන්නේ ඔබ වැදගත් අදහස් ගණනාවක් මතු කෙරුවා. අපි මම හිතන්නේ පෞගේ කාලය තුල මේවා නැවත 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 මතු කරනවා. ඔබ කියනා වගේ අපි ඔය අපිටම ආවේනික අපේ ඒ උරුමය හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒවට අදාළ ස්පර්ශීය අස්පර්ශීය බුද්ධිමය I call it intellectual heritage ඒ ඔක්කොම සියල්ලම එකතු කරලා මේවා හඳුනා ගැනීම ඉතාම වැදගත් කියන එක අවාසනාවට දැන් තියෙන ක්‍රමවේද තුල මම දන්නේ ඔබ න්‍යායන් ගැන කිව්වා ඒවා කොයි ඒවාද කියලා මට හරියටම නැහැ. දැනට එහෙම ක්‍රමවේද කිසිවක් නැති හැටියයි මම නම් දකින්නේ. අර ඔබ කිව් ඔබ පාවිච්චි කරපු වචනේ වගේ මේවා හැම එකක්ම දැනට නම් තියෙන්නේ පුරාවිද්‍යාකරණය වෙලා. නමුත් ඔබ කියන එක තමයි සිද්ධ විය යුත්තේ. අපි මේවා හරියට හඳුනා ගැනීම ඒකට තමයි මේ විද්වත් කතිකාවක අවශ්‍යතාවය තියෙන්නේ. මම හිතන්නේ විශේෂයෙන් ඔබලා වැනි අයට තියෙන වගකීමත් ඒකයි. මේ වගේ සාකච්ඡා ඇති කිරීමේ අවශ්‍යතාවයත් ඒකයි කියලායි මම දකින්නේ. ඉතින් නමුත් අපිට එතනින් එහාට යන්න නොඑක් වෙනස්කම් සිද්ධ කරන්න තියෙනවා. ඒ වෙනස්කම් අපි එකතු වෙලා කරන්න අවශ්‍යයි කියන එක තමයි මම නම් දකින්නේ. ඔබ කිව්වා සාම්ප්‍රදායික දැනුම පිළිබඳව ඒවා පාවිච්චියට ගැනීම පිළිබඳව මම හිතන්නේ අපි විශාල වැඩ කොටසක් මෑත යුගයේ කරලා තියෙන ඒවා මතු කරන්ද ඒක මම සම්පූර්ණයෙන්ම ඒකට එඟගයි. එකක් අපි මතක තියාගන්න ඕනේ සම්ප්‍රදායන් කියන ඒවා මේ ස්ටැටික් නෑ, ඒවා වෙනස් වෙනවා. ඒකත් හිතට අරගෙන නමුත් ඒ වගේ තියෙන පාඩම් ඉගෙන ගැනීම ඉතාම වැදගත්. ඔබ අදහස් කරපු ඔබ මතු කරපු අදහස් මම හිතන්නේ අනිත්‍යයට ප්‍රශ්න ඇති සාකච්ඡා කරන්න මම කියනවා තව ටිකක් වෙලා ඉඳ කියලා. ඊළඟට මම කැමති ආරාධනා කරන්න ටිකක් අපි මේකේ මේ වෙනත් මානයකට යන්න මම කැමති. අපේ අලුත්ම තරුණ මහාචාර්යවරයාට ආරාධනා කරන්න අපේ නුවන් අබේවර්ධන මහාචාර්යතුමා මේ අපේ මේ රජරට විශ්වවිද්‍යාලයේ ඔබ මම දන්නවා ජාත්‍යන්තර මට්ටමින්ම උරුම කළමනාකරණයට නිරාවරණය වූ පුරාවිද්‍යාඥයෙක්. ඔබ අපි මෙතෙක් කතා කරපු හැම මානයක්ම ඔබටම ඔබ නිරාවරණය වෙලා ඉන්නවා. එතකොට අපට තියෙන අභියෝගයක් හැටියට අපි තේරුම් ගත්තේ ජාත්‍යන්තර වශයෙන් බලනකොට මේ අලුත් පරම්පරාවේ දැනුම මානසිකත්වය වෙනස් කිරීම මේක තමයි මම හිතන්නේ අමත් හයිලයිට් කරන්න හැදුවේ. අපි එක්තරා විදිහකට හැදිලා ඉන්න මං හැමදාම කියන එක තමයි අපි ඔක්කොම අර මේ බටහිර උරුම එහෙම නැත්නම් සංරක්ෂණ ක්ෂේත්‍රයේ හැදිච්ච අය. නමුත් අපි ඒවා වෙනස් කරා පෞගේ අවුරුදු 20 තුල ඒවා වෙනස් කරන්න උත්සාහ ගන්නවා. එතකොට ඒකට වැදගත් වෙන්නේ එක මේ තරුණ පරම්පරාවේ අදහස් මානසිකත්වය වෙනස් කිරීම. එතකොට මම ආසයි කැමති දැනගන්න ඔබගෙන් ඔබලා ඒත් මොනවද කරන්නේ විශේෂයෙන් විශ්වවිද්‍යාලයේ සහ මේ අනිකුත් කටයුතු වලදී. ඒ වගේම ඔබ මොන මොන අංශද ඔබ ඉදිරිපත් කරන්නේ අපේ උරුමය ගැන කතා කරනකොට අලුතෙන් මොනවද විශේෂයෙන් කුරුන්දි වලින් මොනවා හරි පාඩම් ඉගෙන ගත්තද? එහෙම නැත්නම් පොදුවේ ඔබ මොනවද දකින්නේ උරුම කළමනාකාරයේ කරන්නේ සිදිය යුතු වෙනස්කම් හැටියට? බොහොම ස්තුතියි සර්. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මාව ඇහෙනව නේද? ඇහෙනවා. හරි.
මුලින්ම මම කැමති ස්තුතිවන්ත වෙන්න මේ අවස්ථාවට ආරාධනා කිරීම සහ මේ වගේ සංවාදයක් ඇති කිරීම පිළිබඳව මා මිත්‍ර අඹන්වලට සහ අනුරාධට ඒ වගේම අත් වශයෙන්ම මට සතුටක් මගේ උරුම කළමනා කරන ගුරුවරේ වෙන ආචාර්ය ගාමිණී විජේ සූර්ය මහත්මයා මෙහෙවන මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන අත් වශයෙන්ම සර් සෙගි වගේ මමත් මූලික වශයෙන්ම පුරාවිද්‍යා පදනමක් සහිතව ගොඩනැගෙන කෙනෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඔබ අත් වශයෙන්ම 2014ට පෙර මගින් මේ ප්‍රශ්නය ඇහුවනම් මම දෙන උත්තරේ මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඉඩ තිබුණා 2014 වර්ෂයේ විශේෂයෙන්ම ඔබ විසින්ම සංවිධානය කරපු ක්‍රෝමාතරේ රෝමේ උරුම කළමනාකරණය පිළිබඳ පාඨමාලාවට සහභාගී වීමත් සමග මම උරුමය පිළිබඳ හිතන ආකාරය බොහෝ වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අතවසිම්ම අපිත් අර ඔබ කිව්වා වගේ මේ බටහිර චින්තනය ඔස්සේම පුරුදු පුහුණු වුගෙනගත්ත කොටසක් කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නමුත් අපිට සම්පූර්ණ වශයෙන්ම මේ ලෝකයේ තියෙන උරුමකත් කලමනාකරන කතිකාවතෙන් වියුක්ත වෙලා කතා කිරීමේ හැකියාවක් නැහැ. මෙතෙන්දී මම කැමතියි මගේ අදහස් දැක්වීමේදී දැන් අර මේකේ අර මාතෘකායම කියලා තිබුණේ උරුම කලමනාකරණය පිළිබඳ බහුවිධ මානයන් පිළිබඳ සාකච්ඡා කරනවා කියලා. මම හිතන්නේ අපේ මීට පෙර කතිකයන්ගෙන් ඒ වගේ විවිධ මානයන් මේ සම්බන්ධව ඉදිරිපත් වුණා. මේකේ තියෙන ආගමික මානයන් මොනවද? අනන්‍යතා මානයන් මොනවද? මේ වගේ දේවල්. ඒක නිසා මම කැමති තවත් වැදගත් මානයන් කිහිපයක් පිළිබඳ මෙතනදී සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම අපි දන්නවා 1970 දශකයේ පෙර විශේෂයෙන්ම මේක තිබුණේ protection of the monuments නැත්නම් ස්මාරක සංරක්ෂණය පිළිබඳ තමයි අපි සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ 1970 80 දශකයේ වගේ එනකොට මේ integrated conservation නැත්නම් සංරක්ෂණයේ විවිධ මානයන් පිළිබඳව අපි සාකච්ඡා කරන්න ගන්නවා. නමුත් වර්තමානයේ වෙනකොට අපි එනෝ උරුම කළමනාකරණ කතිකාවතේ වෙනත් මානයක් උදාහරණ විදියට මේ කොහොමද අපි මේ වෙනස් වීම කළමනාකරණය කරන්නේ management of change ඒ වගේම people centered heritage conservation for sustainable development මේ තිරසර සංවර්ධනය සඳහා ප්‍රජා මූලික උරුම සංරක්ෂණය කොහොමද අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ මානයන් ඇති වෙනවා අතවශ්‍යම මේක අර කාරණා දෙකක් තියෙනවා එකක් තමයි තිරසර සංවර්ධනය සඳහා කොහොමද උරුමය පාවිච්චි කරන්නේ සහ උරුමේ තිරසාරභාවය කියන එක කාරණා දෙකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් දැන් මේ තිරසර සංවර්ධනය කියලා ගත්තොත් අපිට ප්‍රධාන වශයෙන්ම පාරිසරික ආර්ථික සමාජීය ඊට පස්සේ සාම්‍ය සහ ආරක්ෂා වගේ මානයන් ඔස්සේ කතා කරනවා එතනදී සාකච්ඡා කරනවා ප්‍රධාන වශයෙන් මානයන් 8ක් පිළිබඳව කොහොමද මේ උරුමය කියන එක මේකේ අර මේවා එකට බැඳ තබන සාධකයක් විදිහට අපි පාවිච්චි කරන්න කියලා. එතෙන්දී ප්‍රධාන වශයෙන්ම මම කැමති මේකේ මානයන් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කරන්න. එකක් තමයි මේකේ තියෙන සමාජීය මානය නැත්නම් social dimension එක. එතෙන්දී ප්‍රධාන වශයෙන්ම කියන එකක් තමයි strengthen local people. නැත්නම් මේ ඉන්න ප්‍රාදේශීය ප්‍රජාව ශක්තිමත් කිරීම බල ගැන්වීම මේකේ ප්‍රධානම කාරණයක් විදිහට අපිට හඳුනා ගන්න වෙනවා. ඒක නිසා අපි මේක මම 100%ක් පිළිගන්නවා මේක අපේ ආගමික උරුමයක් මේකේ තියෙන ආගමිකාගය මේ තුල තිබෙනවා නමුත් අපිට මේ තිබෙන ප්‍රාදේශීය ප්‍රජාව අමතක කරලා මේක තිරසරාන්දමින් මේ කාර්ය කිරීමේ හැකියාවක් නැහැ කියන එකයි මගේ අදහස. ඒ වගේම තමයි මේකේ උරුමය අපිට තියෙන මේ ආර්ථික වශයෙන් තිබෙන මානයන් තිබෙනවා. සමහර වෙලාවට මේක පොදු දේපල විදිහට සලකනවා මිනිස්සු මේ උරුමය ඒ වගේම මේකේ මොනිටරි වැලියු එකක් නැත්නම් ආර්ථික වශයෙන් තියන ආගයක් තිබෙනවා මේ ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් සමග මේ පිළිබඳ අපි සැලකිලිමත් වෙනවා ඊට පස්සේ මේකේ තියෙන පාරිසරික මානය කොහොමද අපි මේ ආශ්‍රිතව තිබුණු අපේ අර තිරසර පාරිසරික මානයන් මොනවද ඊට පස්සේ සාම්ප්‍රදායික දැනුම කොහොමද මේ ශේෂ්ඨ ආශ්‍රිතව පාවිච්චි වුණේ ඊට පස්සේ මේකේ තිබිච්ච sustainable land use කියලා අපි කියනවා නැත්නම් තිරසරාකාරයෙන් තිබුණු භූමි පරිභෝජන රටාවන් කොහොමද මෙන්න මේ දේවල් පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ මේ කළමනාකරණය කිරීමත් සමග අර ඒක නිසා මේක අර අපිට ඉතා පුළුල් පරාසයක විහිදෙන උපසරික විහිදෙන කරුණු පිළිබඳ අවධානයෙන් නිතුව තමයි මේ කළමනාකරණය කියන යොමු වීම අපි කරන්න ඒ වගේම තව එකක් තමයි අපි දැන් වර්තමානයේ උරුම කළමනාකරණය නිතරම කතා කරන මේ people centered approach පිළිබඳ.
material based approach එකෙන් නැත්නම් ද්‍රව්‍යාත්මක පදනමේ ඉඳලා අගයන් මත පදනම් උපදනමට ඇවිල්ලා දැන් ප්‍රජාමූලික උරුම කළමනාකරණයක් පිළිබඳ සාකච්ඡා කරනවා. ඒකත් අතිශයින් වැදගත් වෙනවා. එතනදී මේකේ තියෙන අගයන් මොනවද කියලා හඳුනගෙන මේ කියන සියලුම පාර්ශව කරුවන් මේ සඳහා ඒකාබද්ධ කරගෙන සිදු කරනු ලබන ක්‍රියාවලිය ඔස්සේ තමයි මේ ක්‍රියාවලිය මේ ප්‍රජාමූලික යොමු වීමක් සහිතව සිදු කරන්නේ. ඒ වගේම මට මෙතනදි හිතෙන දෙයක් තමයි අපිට මේ කුරුන්දිය කියන එක හුදකලා කරලා මෙතන අධ්‍යයනය කරනවට මේ යොමු වීම කරනට වඩා මේක හොඳයි අපි මේක සංස්කෘතික බුදර්ශනයක් විදිහට හඳුනගන්න. මොකද මේකත් එක්ක බද්ධ වෙන තවත් කොටස් ගණනාවක්ම තිබෙනවා. විශේෂයෙන්ම මේ ආශ්‍රිතව තිබුණු ජනාවාස පද්ධතිය කොහොමද තිබුණේ? ඊට පස්සේ මේ ආශ්‍රිත තියෙන වාරි උරුමය කොහොමද? මේ වගේ විවිධ කොටස් තිබෙනවා මේ බුදර්ශක. ඒක නිසා අපිට මේක කුරුන්දිය කියන එක අපිට මෙතන හුදකලා කරලා අධ්‍යයනය කරන්න බෑ. සමස්ත බුදර්ශනෙම පිළිබඳ අවධානයක් සහිතව මේක අධ්‍යයනය කරන්න. විශේෂයෙන්ම අපි උරුම කළමනාකරණය යටතේ මේ බුදර්ශනේ සංස්කෘතික බුදර්ශනේ කියන එක සාකච්ඡා කරනවා. ඒ වගේම පුරා විද්‍යාව යටතේ අපි මේ සංස්කෘතික බුදර්ශනේ කතා කරනවා. දැන් යුරෝපීය බුදර්ශන ප්‍රඥප්තියට අනුව සංස්කෘතික බුදර්ශනයක් කියන්නේ මිනිසා සහ පරිසරය අතර අන්තර්ක්‍රියාකාරීත්වය නිසා ඇති වූ මිනිසා දර්ශනය කරන මිනිසා දර්ශනය කරන ආකාරයෙන් තමයි මේක මේ සංස්කෘතික බුදර්ශනය නිර්මාණය. මේක ඇත්ත වශයෙන්ම මේ තියෙන සමස්ත සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාවලියේම ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ සංස්කෘතික බුදර්ශනය හඳුනා ගන්න පුළුවන්. මේක ඇත්ත වශයෙන්ම භෞතික දෙයකට වඩා මේක ප්‍රොසෙස් එක ක්‍රියාවලියක් විදිහට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අපි අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි මේ සංස්කෘතික බුදර්ශනයට විකාශනයක් තිබෙනවා. ඉවලූෂන් එකක් තියෙනවා. නැත්තම් මේකට ස්තරගත වීමේ ක්‍රියාවලියක් තියෙනවා. අපි කියන එකට ලේයරින් ප්‍රොසෙස් එකක් කියලා. එහෙනම් පුරා විද්‍යාඥයන්ගේ මූලික කාර්යභාරය තමයි මෙන්න මේ ස්තරීකරණය. කොහොමද මේක කාලයත් සමග විකාශනය වුනේ කියන එක හඳුනා ගැනීම. මේ බුදර්ශනය පිළිබඳ අපි යම්කිසි මැදිහත් වීමක් කරනවා නම් අපිට මෙන්න මේ කියන විකාශනය පිළිබඳ අවබෝධයකින් තොරව කරන මැදිහත් වීම තිරසර බවක් නැහැ කියලා තමයි මගේ අදහස වෙන්නේ. ඒකින්ද අපි පැහැදිලි වශයෙන්ම මේ බුදර්ශනයේ විකාශනය අධ්‍යයනය කරලා ඒ අනුව තමයි මේ පිළිබඳ සිදු කරන ලබන මැදිහත් වීම කරන්න ඕන. ඒක නිසා මම යෝජනා කරනවා මේ කුරුන්දිය කියන එක හුදෙක කේවල ශාස්ත්‍රයක් විදිහට ගන්න නැතුව මේ සමස්ත සංස්කෘතික බුදර්ශනය පිළිබඳවම ඒකේ තියෙන විකාශනය සහ ඒකේ තියෙන සියලුම මානයන් පිළිබඳව අධ්‍යයනයක් සහිතව සිදු කරන්න යුතුයි කියලා මම අදහස් කරනවා. ඒ වගේම තමයි තවසින්ම මේ ක්‍රියාවලිය මේ පුරා විද්‍යා සහ උරුම අධ්‍යන ආයතන විසින් සිදු කරන ඉතාම වැදගත් ක්‍රියාවලියක් මේ වගේ කතිකාවතක් ආරම්භ කරපු එක. නමුත් මෙතනදී අපි දකිනවා මෙතන මේ කුරුන්දිය සම්බන්ධව බොහෝ විට අර දැනුවත් කිරීමේ යම්කිසි කමියුනිකේෂන් එරර්ස් දිනා කියලා. මේක දැනුවත් කිරීම පිළිබඳව යම්කිසි ගැටලු ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒ තියෙන ප්‍රාදේශීය ප්‍රජාවන්ට මේ පිළිබඳ කොහොමද දැනුවත්භාවය ලබා දෙන්නේ. ඒ වගේම මම යෝජනා කරන මේ කතිකාවත් වලට ඇත්ත වශයෙන්ම මේක වඩා හොඳයි අර භාෂා තුනම සහිතව වඩා පුළුල් පරාසයක විහිදෙන පාර්ශවකරුවන් සම්බන්ධ කරගෙන මේ සංවාදය කරන්න පුළුවන් නම් අපිට තවත් මේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමේ හැකියාව තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මෙන්න මේ වගේ අදහසක් තමයි මට මෙතනදී දක්වන්න ඕන. විශේෂයෙන්ම අර ප්‍රජාමූලික තිරසර සංවර්ධනය මත පදනම් වූ මේ ප්‍රජාව සහභාගී කරගෙන කරන ලබන උරුම කළමනාකරණ ප්‍රවේශයක් විය යුතුයි. ඒක අර තව සරල ක්‍රියාවලියක් නෙමෙයි අත් වශයෙන්ම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් විදිහට තමයි මම මෙතනදී දකින්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි නුවන්. මේ අපිට මං හිතන්නේ ඔබ ඉතාම වටිනා අදහස් ගණනාවක් මතු කෙරුවා. ඒක අර ඉසංක මුලින් කිව්වා වගේ අපි උරුම ස්ථානයක් හඳුනා ගන්නකොට ඒවායේ ඇති ස්පර්ශීය අස්පර්ශීය සහ දැනුම පිළිබඳ අදහස් තේරුම් ගන්නා වගේම අපි ඔබ කියන මේ
මේ දේව මේ අපේ ස්ථාන භූ දර්ශනය කියන සංකල්පයෙන් එහෙම නැත්නම් කල්චරල් ලෑන්ඩ්ස්කේප් කියන සංකල්පේනු මේවා තේරුම් ගැනීම ඉතා වැදගත් කියන එක මම හිතන්නේ අපට එකතු කරගත යුතු අපේ උරුම කතිකාවට සහ අපේ උරුම නීති රීති වලට සහ අපේ උරුම ආයතන වලට සහ අපේ උරුමේ පිළිබඳ කතා කරන අයට එකතු කරගත යුතු වැදගත් එකක් හැටියට මම හිතනවා ඔබ ඉදිරිපත් කරපු මොකද ඒ අපි ඒ සංකල්පයෙන් අදහස් කරන්නේ මිනිසා සහ ස්වභාවය අතර ඇති වෙච්ච අන්තර් ක්‍රියාව පිළිබඳව ඒ ක්‍රියාව නිසා ඒ විකාශය නිසා මේ තැන් වෙනස් වෙනවා මේ තැන් පිළිබඳව අලුතෙන් තේරුම් ගන්න සිද්ධ වෙනවා ඒ වගේ දේවල් නිසා අපට මේ අපි අර අපේ උරුම ස්ථානයක් මේක 1815ට හදපු කලින් හදපු එකක් ඒ නිසා අපි මේක වැටක් ගහලා මේ මැනලා මේ සැලැස්මකට දාගන්න එකට වඩා ඒකේ කන්ටෙක්ස්ට් එක එහෙම නැත්නම් ඒ සන්දර්භය සලකා බැලීම වැදගත්. එතකොට මම හිතන්නේ ඔබම කියපු ඔය ප්‍රාදේශීය ප්‍රජාව ඒකේ කොටසක්. ඒක වෙන් කරන්න බෑ ප්‍රාදේශීය ප්‍රජාව. ඒ අය ගැන කල්පනා කිරීම ඊළඟට ඔබ වැදගත් කාරණයකට කිව්වේ මේ අපේ මේ තිරසර සංවර්ධනයට කොහොමද මේකේ සම්බන්ධ වෙන්නේ මේ කොහොමද අපි ප්‍රජාවට උරුමෙන් යම් වාසි ගෙන දෙන්නේ කියන එක. ඊළඟට ඔබ මම හිතන්නේ අන්තිමට කියපු දෙක සංනිවේදනය සහ භාෂාව කියන කාරණාව හිතන්නේ ඉතාම වැදගත්. අපි ඉස්සරහට අපේ උරුමය පිළිබඳව අලුත් අදහස් අලුත් කතිකාවල් කරගෙන යන්න නම් සහ ඒවා වෙනස් කරන්න නම් මේවා වැදගත්. ඊළඟට මම කැමති ආරාධනා කරන්න අදහස් ඉදිරිපත් කිරීමට සම්පත් සම්පත් අයිබෝන් මම දැන් ඇහෙනවා ඇති. ඔව් තප්පරය දෙන්න සම්පත් හරි මම සම්ප්‍රාප්ත ආරාධනා කරනවා. මම හිතන්නේ ඔබගේ විශේෂත්වය තමයි මේක අර නුවන් කතා කරපු එකේ ටිකක් දිගුවක්. අපි මේ සංස්කෘතිය සහ ස්වභාව ධර්මයෙන් වෙනස් කරන්න බෑ. ඒක ඒවා එකිනෙකට බැඳිලා තියෙනවා. ඒවා අර ඉසංක කිව්වා වගේ අපේ උරුමය තේරුම් ගැනීමේදී එහි තියෙන ස්පර්ශී අස්පර්ශීය අදහස් වගේම මම හිතන්නේ ඔබ ඔහුම කිව්වා මේ ස්වභාවය ඒ පැත්තේ පරිසරය පිළිබඳ මානයක් සම්බන්ධ කරගන්න ඕනේ. අපි උරුමය ගැන අධ්‍යයනය කරනකොට උරුමය ගැන කතා කරනකොට මේවා අවශ්‍යයි. මම හිතන්නේ ඔබ විශේෂයෙන් මේ පිළිබඳව IUCN ආයතනයත් එක්ක කතා කරන නිසා අපිට ඔබගේ අදහස් වැදගත් වේවි. මේක කුරුන්දි භාවිතයෙන් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මේක මම හිතන්නේ සෑම අපේ උරුම ස්ථානයකටම පොදු වේවි කියලායි මම හිතන්නේ. ඔව් සම්පත්. බොහොම ස්තුතියි සර්. මේ සිල දෙනාටම ආයුබෝවන්. ඔව් මේ දැන් කුරුන්දිය සම්බන්ධයෙන් යම් කිසි අධ්‍යයනයක් පාරිසරික අධ්‍යයනයක් කරන්න අපිට අවස්ථාව ලැබුණා ගිය වසරේ නොවැම්බර් මාසේදී. මා මිත්‍ර චන්දිම මට ඒ සඳහා ආරාධනා කළා. අපේ ගවේෂණ කණ්ඩායමේ අපේ විද්වතුන් 6 දෙනෙක්ගෙන් පමණ සමිත කණ්ඩායමක් තමයි අපි මේ අධ්‍යයනය සිද්ධ කළේ. ඉතින් මටින් අහපු ප්‍රශ්නෙත් එක්ක මම කතා කරන්න කලින් මම ඒ කියන්නේ ඒකට මාතෘකාවට මෙන්න කලින් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඇයි කොහොමද අපිට මේ ජෛව විවිධත්වයේ උරුම කළමනාකරණය සඳහා භාවිතා කරන්න පුළුවන් කියන හැකියාව කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියන එක. දැන් අපි හැමෝම දන්නවා අපේ ස්වභාවික නැත්නම් පරිසරය සම්බන්ධයෙන් අපේ තියෙනවා ලෝක උරුමය, සිංහරාජ ලෝක උරුමය, ඒ වගේම කියනවා highland heritage site කියලා තියෙනවා සිරිපාදේ, හෝන්ටන් සහ නකල්ස් ස්ථාන තුන එකතු කරලා
ලොකු මෙයක් ඉද සම්බන්ධ කරලා තියෙනවා. ඒකට ඇයි මේ වගේ උරුමයන් අපිට උරුමයක් විදියට ඒ විදියෙ ස්ථානයක් නාමකරණය කරන්න හේතු උනේ හේතු වෙන්නේ අපේෙන් රටෙන් මේ ජෛව විවිධත්වය ලෝක ජෛව විවිධත්වයට කරන දායකත්වය. ඒකට ජෛව විවිධත්වය කියන එක මම පොඩි හැඳින්වීමක් කරන්නම් මෙතන ඉන්න බහුතරයක් මම හිතන්නේ පුරා විද්‍යාව ඉතිහාසය හා සම්බන්ධ අය නිසා අපි ජෛව විවිධත්වය ගැන කතා කරනකොට ජෛව විවිධත්වය අපි කතා කරනවා ජාන විවිධත්වය විශේෂ විවිධත්වය සහ පරිසර පද්ධති විවිධත්වය කියලා මේ කාරණා තුන එකතු කරලා තමයි ජෛව විවිධත්වය ගැන කතා කරන්නේ. ඒක මේ යම් ස්ථානයක ජෛව විවිධත්වය නැත්නම් පාරිසරික වටිනාකම මේ මේ අංග තුනට සම්බන්ධයෙන් කොයිතරම් ප්‍රමාණයක දායකත්වයක් දෙනවද කියන එක මත අපේ උරුමය පිළිබඳ අපි ලෝකයට දෙන නැත්නම් අපේ මම කියන්නේ උරුමය කියන එක අර මෙතන අපි පොදෙන කතා කරපු විදිහට මේ ඒක යන කොටසකට පමණක් නෙමෙයි හැමෝටම මේ උරුමය තියෙනවා. නමුත් ඒ සන්දර්භය අනුව ඒ යම් යම් විදිහට මේ උරුමය කාටදයිති කියන එක ගැන අපි කතා කරන්න පුළුවන්. නමුත් පරිසරය සම්බන්ධයෙන් ගත්තාම ඉතින් ඒක ඒක ජන කොටසකට හෝ ආගමකට හෝ එකට අපිට ලඟු කරන්න බෑ. ඒකට මේ සම්බන්ධයෙන් කතා කරද්දී දැන් අපිට මේ ස්ථානීය කරපු ගවේෂණ වලින් හම්බෙච්ච තොරතුරුත් එක්ක බැලුවාම මේ මම උදාහරණ කීපයක් විතරක් අරගෙන කතා කරන්නම් මොකද තවත් කතිකයන් බොදෙනෙක් ඉන්න නිසා. ඒකට මේ ජාන විවිධත්වය ගැන ගත්තාම අපිට ඇත්තටම බොහොම වටින මේ සාධක මෙහෙන් හම්බ වෙනවා. දැන් ලංකාවේ ඉන්න කළුවඳුර ගත්තාම කළුවඳුරේ ඉන්න උපවිශේෂ කීපයක් උතුරේ හම්බෙන සෙමන විතකස් වෙටියුලස් හාටි කියන උපවිශේෂය ඒ වෙනම ජාන කිතුවක් විදිහට අඳුරගෙන තියෙනවා. ඒක මේ විශේෂම මම හිතන්නේ දැනට වාර්තා වෙන තොරතුරුත් එක්ක බැලුවාම මේ කළුවඳුරගේ ඉහළම කියන්නේ උතුරේම හම්බෙන ඉහළම පොයින්ට් එක විදිහට අපිට මේ ස්ථානය සලකන්න පුළුවන්. ඒක මේ ප්‍රදේශය ඒ වගේ සතුන්ගේ ඇතුලේ කියන්නේ විශේෂ ඇතුලේ තියෙන ජාන විවිධත්වයට බොහොම උදව් කරන පරිසර පද්ධතියක් විදිහට ඒක සලකන්න පුළුවන්. ඒ වගේම විශේෂ විවිධත්වයේ පැත්තෙන් ගත්තාම අපිට ශාකහා සතුන් විශේෂ 500කට එහා ප්‍රමාණයක් මේකෙන් වාර්තා වුණා දින 4ක වගේ සුළු කාල පරිච්ඡේදයක අපි කරපු ගවේෂණය තුලින්. මේකේ ආවේනිකතාවය ගත්තාම දැන් ඔබ හැමෝම දන්නවා ලංකාවේ වැඩිම ආවේනිකතාවයක් තියෙන්නේ තෙත් කලාපයේ තියෙන වනාන්තර. නමුත් මේ වනාන්තර ගත්තාම විලි කලාපේ වනාන්තර බොහොම අඩු ආවේනිකතාවයක් තියෙනවා. නමුත් සමහර විශේෂ හම් වෙන්නේ මේ විලි කලාපෙම පමණයි. ඒකට උදාහරණයක් ඉදිරි ගත්තාම බෝධිලි මතින් නැත්තම් චැමිලෝ සෙලෙනිකා කියන විශේෂය ගත්තාම මේ ස්ථානය අතිශයම ඒ කියන්නේ ඒ උත්තරමට උඩින් මුලතිව් අතර කලාපේ විතරක් හම් වෙන විශේෂයක්. ඒකලා ලෝකේ අපේ ජාතික රතු දත්ත පොතේ මෙයා වඳවීමේ තර්ජෙන්ට පාත්‍ර වෙච්ච සතෙක් විදිහට සැලකෙන සතෙක්. උට මේ වගේ විශේෂ ගණනාවක් මේ ප්‍රදේශයෙන් හම්බ වෙනවා. ඒ වගේම ලංකාවට ආවෙනික විශේෂ විශාල සංඛ්‍යාවක් මේ වාර්තා වෙනවා. ඒක පරිසර පද්ධතිය ගත්තාම පරිසර පද්ධතියත් ඊට වඩා වෙනස්. මොකද දැන් අපි ලංකාවේ තියෙනවා අපි කියනවා ෆ්ලෝරිස්ටික් රීජන් කියලා අඳුරගෙන තියෙනවා ලංකාවේ කලාප 16ක් විතර. ඒකේ තෙත් කලාපයේ තෙත් වනාන්තර කොටස් ගණනාවකට බෙදෙන මේ වනාන්තරයේ ප්‍රමුඛ ශාක වල තියෙන ප්‍රමුඛත්වයේ අනුව. නමුත් වියලි කලාපයේ තනි ටෝරිස්ටික් රීජන් එකක් විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. නමුත් අපිට මේ පහුගිය කාලේ කරපු ගවේෂණ අවුරුදු 10ක විතර ගවේෂණ අධ්‍යක්ෂකීම් එක බැලුවාම වියලි කලාපයේ තනින් තන හම්බ වෙන ශාකවල රටාව වෙනස්කම් ගොඩක් දකින්න පුළුවන්. දැන් අපිට මෙහි ප්‍රධාන වශයෙන් හම්බ වෙන ශාක ප්‍රජාව තමයි වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. ඒකට මේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරයක් කියලා කිව්වට අපිට සාමාන්‍යයෙන් ඔය පාසල් යන කාලේ අපි ඉගෙන ගන්න මේකේ මේ වගේ වනාන්තරවල ප්‍රමුඛ ශාක විදියට පලු, වීර, බුරුත තමයි ප්‍රධාන ශාක විදියට. නමුත් මේ කුරින්දි මලේ නැත්තම් කුරින්දි විහාරයේ පවතින කඳු ගැටය මේ භූමිය සම්පූර්ණයෙන්ම තියෙන වෙනත් ශාක ප්‍රජාවක්. ඒ කළු මැදිරිය කියන නැත්තම්
ඩයිස්පයිරස් ඕයිලිෆෝලියා කියන විශේෂය තමයි එහි ප්‍රමුඛ ශාකයේ විදියට තියෙන්නේ. ඒකට මේක ඒ අතින් ගත්තහමත් එය ඉතාමත් වෙනස් පරිසර පද්ධතියක්. ඒ නිසා මේ 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 ජෛව විද්‍යාත් කියන්නේ මම මේ මම කතා කරන බයොලොජිකල් ඉම්පෝර්ටන්ට් එක ගත්තාම මේක බොහොම වෙනස් පරිසර පද්ධතියක් විදියට අපිට හඳුනගන්න පුළුවන්. මේක මේ ඊට මෙහා තියෙන නැදුම් කණි වනාන්තරය ගත්තාම මෙහා සමාන නැහැ. ඊටත් වඩා වෙනස්. ඒකට ඒක ඒ භාවිතය ගත්තාම ඇත්තරම අපි එවැනි ගවේෂණයකට ඉදිරියට යා යුතු දුර දිගුවකට යා යුතු අවස්ථාවක් තියෙනවා. මොකද මේ 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 ප්‍රදේශය ගත්තාම මේ ප්‍රදේශය දැන් ඉන්න වැඩියෙන් ප්‍රවිද ජනතාව ඒ වටා ඉන්නේ. නමුත් මේ මේ ප්‍රදේශයේ මේ ශාක ප්‍රජාව නැත්තම් මේ විශේෂ කොයි විදියට මේ අය භාවිතා කරනවාද කියන එක ගැන අපිට ගැටීමක් නැහැ. නමුත් දැන් මම එක උදාහරණයක් කියන්නම්. දැන් SPC බෙල් මහත්මයා එතුමාගේ වාර්තාවල සඳහන් කරනවා මේ කුරුන්දි මලේ කියන නම ගැන සඳහන් කරද්දි මේ කුරුන්දි කියලා කියන්නේ මේ කුරුන්තන් කියන ශාකය නැත්තම් කියනවා මේ විද්‍යාත්මක කියන පඹුරුස් මිෂනෝනිස් කියලා මේ සිංහලෙන් කියනවා පඹුරු නැත්තම් පඹුරු ශාක කියලා. මේවා වැඩිපුර තියෙන කන්ද නිසා මේ කන්ද මේ නම ලැබුණා කියන වගේ අර්ථයක් එතුමා සඳහන් කරලා තියෙනවා. නමුත් දැන් අපේ ගවේෂණ වලින් ගත්තාම මේ මේ ප්‍රදේශයේ මේ 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 වනාඳු ගැටය මම අර කලින් කිව්වා වගේ වියලි මිස සදාහිත වනාන්තරයක්. ඒක නොඉඳුල් වනාන්තරයක් විදිහට යම් කිසි විදිහකට අපි සලකන්නේ නැහැ. ප්‍රාථමික වනාන්තරයක් විදිහට ඒ කියන්නේ යම් කිසි බලපෑමක් ඇති මිනිස් ක්‍රියාකාරකම් නිසා බලපෑමක් ඇති නොවුණු වනාන්තරයක් විදිහට සලකන්න බුණා මේ කඳු ගැටය. නමුත් කඳු ගැටයේ මුදුනේ තියෙන විහාර සම්බන්ධ නටබුන් ප්‍රදේශය ගත්තාම ඒ ප්‍රදේශය මානව ක්‍රියාකාරකම් නිසා වෙනස් වෙච්ච පරිසර පද්ධතියක් තියෙනවා. නමුත් මේ 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 මම කිව්ව මේ කඳු ගැටය ඇත්තටම මේ පඹුරු ශාකේ අපිට වාර්තා වුණේ නැහැ. ඒකෙන් අපිට පේනවා මේ මේ වනාන්තර මුගාවක් අවුරුදු දහස් ගණන් පරණ වනාන්තරයක් කියන එක පැහැදිලි මේ කියන ප්‍රාථමික වනාන්තරයක් බව. නමුත් මේ මේ කියන තර්කය මෙතනට ගැලපෙන්නේ නැහැ. නමුත් ඒක සමහර විට අර කුරුවින්ද පාෂාණ කියන කුරුඳ ගල් කියන නමින් මේ ස්ථානයේ ආව වෙන්න පුළුවන්. දැන් අපි මෙතනදී මම හිතන්නේ වැරදි වැරහ ගැනීමක් ඇති වෙනවා මේ මේ අර භාවිතය ගැන කතා කළාම මේ මේ වටේ ඉන්න ද්‍රවිඩ ජනතාව නිසා ඒ ද්‍රවිඩ ජනතාව හඳුන්වන ශාකය නිසා මේක මෙහෙම කුරුඳු මලේ කියන නම ආවා කියන හැඟීමක් තමයි බෙල් මහත්මයාට ඇවිල්ලා තිබ්බේ. නමුත් ඒක අපිට පේනවා මේක ගවේෂණය තුලින් එවැනි ශාක ප්‍රජාවක් මෙහි වාර්තා වෙන්නේ නැති බව. ඉතින් මේක එක්තරා විදියකට අපිට ඉදිරියට යන්න හැකි يعني මේ මේ මේවා භාවිතා කරලා පරිසර පද්ධතිය භාවිතා කරලා උරුම කළමනාකරණයට ඒ කියන්නේ අවශ්‍ය කරන සාධක ලබා ගන්න හොඳ අවස්ථාවක්. හැබැයි අපි දැන් ගත්තාම කුරුඳි නගරයේ ප්‍රදේශයේ ගත්තාම කුරුඳු මේ කුරුඳු වාපියට පල්ලෙහැන් සහ උතුරෙන් තියෙන මේ ප්‍රදේශය ඉතාමත් දැඩි ලෙස මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙනස් වෙච්ච පරිසර පද්ධතියක් තියෙන. ඒවයි විශාල විදියට මහ විශාල ශාක හම්බ වෙන්නේ. ඒවා වැඩියෙන්ම කියනවා වැල් සහිත මේ ශාක ප්‍රජාවල් වැඩියෙන්ම හම්බ වෙන්නේ කටුකොඳුරු සහිත. ඒවා ඒ කියන්නේ අවුරුදු දහස් ගාණක් තිස්සේ මානව ක්‍රියාකාරකම් වලට භාජනය වෙච්ච භූමිවල හම්බෙන මේ ශාක ප්‍රජාවක්. එතකොට අපිට මේ පරිසරය හඳුනා ගැනීමෙන් නිවැරදිව හඳුනා ගැනීමෙන් මේ කොයි විදිහට මේ භූමි දර්ශනය මීට කලින් මිනිස්සු භාවිතා කළේ කොහොමද කියන එක ගැන අපිට යම් ආකාරයකට වටහා ගැනීමක් ගන්න පුළුවන්, තේරුම් ගැනීමක් කරන්න සිද්ධ කරන්න පුළුවන්. මේ මම කැමති මේ වෙලාවේ තව මතක් කිරීමක් කරන්න. දැන් මීට වසර ගණන 10කට විතර 12කට විතර කලින් විල්පත්තු ප්‍රදේශයේ අපි ගවේෂණයක් කළා. ඒක රැද්දී අපිට ගොඩක් වාර්තා වුණා. සමහර ශාක තියෙනවා මේ මිනිස් ගම්මාන මිනිසුන්ගේ පැරණි ගම්මාන නැත්තම් ඔය යබර තියෙන ස්ථාන ගම් ගොඩවල් තිබිච්ච පැරණි නටබුන් තියෙන ස්ථාන හා සම්බන්ධ ගත්තාම ඒ ශාක ප්‍රජාව වෙනස්. ඒ ඒ ඒවැය හුඟක් වෙලාට ඩියුල් ඒ වගේම කොහොඹ රණවරා වගේ ශාක වැඩියෙන්
වාර්තා වෙන ස්ථාන එවැනි ස්ථාන හොඳින් ස්ථාන මේ ගවේෂණයකවල අර ද්‍රව්‍යමය සාධක බොහොම ලේසියෙන් හඳුනා ගන්න පුළුවන් මම හිතන්නේ ඒ ඒ ඒ බීත විද්‍යාත්මක සහ සත්ව විද්‍යාත්මක ඥානය මේ මේ ගවේෂණය සඳහා හොඳින් භාවිත කරන්න පුළුවන් කියන එකට හොඳ මේ සාධකයක් තමයි ඒක අපි දැනට මං හිතන්නේ ඒක අපි ලංකාව තුල මේ විදිහට පාවිච්චි කරනවා කියලා. නැත්නම් ඒවා තව දුරටත් වැඩි දියුණු කරන්න පුළුවන් අපිට මේ ක්‍රම විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. ඉතින් අනිත් දේ තමයි මම මේ මම දැන් මේ කතා කළේ උරුන්දියන හා සම්බන්ධ ටිකාවේචනය තුලින් අපිට හම්බෙච්ච සාධකත් එක්ක මේ ඔබතුමා අහපු ප්‍රශ්නෙට යම් කිසි විදිහට පිළිතුරක් දෙන්න මම උත්සාහ ගත්තේ. ඒ වගේම මේ මේ උරුමය කොහොමද පරිසරයත් එක්ක අපි ගලපන්නේ කියන එක ගත්තාම තව සාධක ගොඩක් ගන්න පුළුවන්. යම්කිසි භූමි ප්‍රදේශයක ඉන්න ජනතාවක් කොයිතරම් කාලයක් මේ භූමියත් එක්ක හිටියාද කියන එකට මම හිතන්නේ හොඳම සාධකේ තමයි මේ මිනිස්සු මේ අපට පරිසරයේ ඉන්න ශාක සතුන් සහ පරිසර පද්ධති වලට මේ මිනිස්සුන්ට තියෙනවා නම් අපි කියන ලෝකල් නේම්ස් තියෙනවා. දැන් ලංකාවේ ඉන් තියෙන ශාක ගත්තොත් ශාක වලින් 70%ක් විතර මේ අපිට තියෙනවා ලෝකල් නේම්ස් හම්බ වෙනවා. ඒ කියන්නේ සිංහල නම් හම්බ වෙනවා. ඒකට ඒකත් එක්තරා විදිහක සාධකයක් කොහොමද මේ ජනතාව මේ පරිසරයේ එක්ක ගැටුනේ කොහොමද කියන එක. මොකද අවුරුදු 100ක් 500ක් RCක් හිටිය ජනතාවක් එක්ක බැලුවොත් යම්කිසි ප්‍රදේශයකට පැමිණලා ඒ අයට මේ මේ ශාකවලට සතුන්ට බොහොම වෙලාවට බොහොම අඩු නම් තමයි තියෙන්නේ නැත්නම් බොහොම පොදු නම් තියෙන්නේ. يعني දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බවුල හඳුන්වන්න ගත්තොත් එහෙම අපේ සිංහල මිනිසුන්ගේ තියෙනවා කොටිකං වවුල, කොස්සට වවුල, කිරි වවුල, තල වවුල, මහ වවුල කියලා ඔහොම දැන් ලංකාවේ ඉන්නවා වවුල් විශේෂ 30ක් විතර. මේ වවුල් විශේෂ 30 හඳුන්වන්න ඒගොල්ලෝ විශාල නම් ප්‍රමාණයක් පාවිච්චි කරනවා. නමුත් ඒගොල්ලෝ විද්‍යාත්මකව ඒක හඳුරන්නේ නැහැ ගැමියෝ. නමුත් ඔවුන් අර ප්‍රධාන කාණ්ඩ ටික වෙන් කරගන්න ඔවුන් හැකියාව තියෙනවා. නමුත් වෙනත් ජන වර්ග ගත්තොත් එහෙම පොදුවේ එක නමයි තියෙන්නේ. වවුලන් සඳහා භාවිත කරන්නේ. ඉතින් ඒකෙන් අපිට එහෙම يعني අවබෝධ කරගන්න පුළුවන් මම මේ උදාහරණයක් ගත්තේ මේ අපිට ලංකාවෙන් ගන්න පුළුවන් උදාහරණයක් මම මේ පෙන්වුවේ. ඒක කොයිතරම් දුරට මිනිස්සු මේ ඓතිහාසිකව මේ පරිසරයත් එක්ක ගැටමලා තියෙනවාද කියන එක. අපිට පරිසර පද්ධති හඳුන්වන්නත් එහෙමම තමයි. අපිට ඔය ශ්‍රී ලියනගේ මහත්මයා වගේ ලියපු මේ ජන භාෂාව පිළිබඳ තියෙන ශබ්දකෝෂයම පරිහරණය කළොත් ඔය විදිහට ගොඩාක් අපිට පරිසර පද්ධති වලට තියෙන සිංහල මේ නම් අපිට හොයා ගන්න පුළුවන්. මේක මම හිතන්නේ එක මානයක් අපිට මේ අපේ පුරා විද්‍යාඥයන්ට ඉතිහාසඥයන්ට මේ 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 තුල තව තොරතුරු හොයලා අපිට මේක ගොඩනගන්න පුළුවන්. මම හිතන්නේ මේ මම මේ වෙලාවේ මේ එතනින් මම මේ මගේ නවත්තන්නම් අපිට ඉදිරියේදී පුළුවන් අනිත් ඉදිරි සාකච්ඡා වාරවලදී තව දුරටත් කතා කරන්න. බොහොම ස්තුතියි. සම්පත් බොහොම ස්තුතියි. ඔබ ඇත්ත වශයෙන්ම සම්පතක් අපේ උරුම ස්ථාන සැබෑ ලෙස තේරුම් ගැනීමට. ඉතින් මේ සම්පත් අල්විස් මට අඳුනා දෙන්න බැරි වුණා. ඔහු පරිසරවේදියෙක්. ඒ වගේම මේ අපේ IUCN ආයතනයේ සෝබාදහම් සංරක්ෂණ අන්තර්ජාතික සංගමයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරී ලෙසත් සේවය කරනවා. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔබ කියපු අදහස් සියල්ලම අපි ඉතා වැදගත් කොට සලකන්නේ අපට උරුම ස්ථානයක් ඒවායේ තියෙන සංස්කෘතික සන්දර්භය වගේම ඒවායේ තියෙන සංස්කෘතික වටිනාකම් වගේම මේ පාරිසරික වටිනාකම තේරුම් ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි අපේ උරුම කතිකාවත ඒක එකතු කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. බොහොම ස්තුතියි. අපි සෑහෙන වෙලාවක් ගත කරා. අපි මේ තව දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා අපිත් එක්ක. ඔවුන්ගේ මූලික අදහස් දක්වන්න ඉස්සෙල්ලා මම ආරාධනා කරනවා මනෝරම වීරසිංහ. ඔහු සමාජ ක්‍රියාකාරකයෙකු ලෙස සක්‍රියව සමාජ කතිකාවලට සම්බන්ධ වන්නේ. දැන් ඒක ඉතාම වැදගත්.
මාධ්‍යවේදියෙක් හා ගුරුවරයෙක් ලෙස සේවය කරනවා. ඔබ කොහොමද මේ මේක කුරුන්දි දකින්නේ? කුරුන්දි ආශ්‍රිත මතුවෙච්ච ගැටලු මොකද? අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අපේ සංස්කෘතික උරුමේ සම්බන්ධ සමාජ ක්‍රියාකාරකයෝ අඩුයි බොහොමයි. ඒක මම පැහැදිලිවම කියන්න පුළුවන්. මේ ස්වාභාවික පරිසරයේ මීට වඩා ඉන්නවා. ඉතින් ඔබ විශේෂයි ඒ නිසා. ඔබ ඔය උරුමේ බහුවිධ මානයන් ගවේෂණය කරනකොට මේ අපේ වැඩි වැඩියෙන් මිනිස්සු ආකර්ෂණය කරගන්න ඔබලට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඉතින් ඔබ කොහොමද මේක දකින්නේ? බොහොම ස්තුතියි සර්. හැම දිනාටම සුබ සන්ධ්‍යාවක්. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා පුරා විද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයට මේ පිළිබඳ ඉක්මනින් රට තුල යම් කතිකාවක් ගොඩනැගීමට දායක කරපු දෙයක. ඉතින් මේකට ඇවිල්ලා ඉන්න සම්පත්දායකයෝ ඉතාම පොහොසත් මිනිස්සු. මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි දැන් මෙතනට එන්නෙත් යම් කුලකයක්, සුවිශේෂී කුලකයක්. නමුත් අපි මම විශ්වාස කරනවා මේ සුවිශේෂී කුලකයෙන් එපිටට මේ අපි මේක විස්තරණය කළ යුතුයි කියන එක. මොකද එහෙම නැතුව මේ අපි විතරක් සාකච්ඡා කරලා කරන එක මදි කියලා හිතනවා. ඉතින් මේ සම්බන්ධයෙන් සර් ආපු අර පාඩම් ගැන කතාව කියන්න කලින් මේ පහුගිය දවස්වල මම සමාජ මාධ්‍යවල ටිකක් ගැටෙනවා ඉන්නවා. ඒක නිසා මේ බොහෝ දුස්තරතුරු රාශියක් මේ සිදුවීම් සම්බන්ධව පැතිරුණා. ඉතින් මේකෙදි මම දැක්ක සමාජ මාධ්‍යවල ඉන්න තවත් විද්‍යාර්ථීන් කීප දෙනෙක් වෙන හසිත චාමිකර, ශකිල රාජකරුණා, ඉර්ෂාඩ් සහබදුදීන් වගේ තරුණයෝ යම් අදහස් සංවාද ඉදිරිපත් කරා. අපිත් ඒවට මතවාදීන් සහයක් දුන්නා. ඉතින් දැන් ගාමිණී සර් අහපු දෙයට කියන්න මම පුංචි කතන්දරයක් කියන්න. දැන් පහුගිය දිනවල අපි දැක්කා යම් කලහකාරී පිරිසක් ඔය අරගලයක් මුවාවෙන් ඇවිල්ලා ජනපති මැදුර නැත්තම් රජගෙදර ප්‍රවිෂ්ඨ වෙලා ඒකේ තියෙන කෞතුක වස්තුන්ට හානි කළා මේ මන්දිරය තුල යකානට. එදා සිදුවීම දවසේ සහ ඊට පෙර සිටම මම දැඩි විරෝධයක් සමාජ මාධ්‍යවල අදහස් පළ කරා. මේම දේ මේ දේ කරන්න එපා මේක යයි කියලා මටත් හිතෙච්ච නිසා. නමුත් ඒ අරගලේ ඉන්න සමහර චරිත මාව ද්‍රෝහියෙක් විදියට නම් කරලා යම් යම් ප්‍රචාරයන් ව්‍යාප්ත කරා. ඒ අතර පුරා විද්‍යාව සහ ඉතිහාසයේ විෂයන් විදියට හදාරපු අය හිටියා. ඔවුන් ප්‍රශ්න කර හිටියේ මේ වගේ ගොඩනැගිල්ලකට වඩා මිනිසුන්ගේ දුක් වේදනා ලොකු නැද්ද කියන කාරණා. ඉතින් කොහොම නමුත් ඒකේ බලපෑමක් විදියට පස්සේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒ ගොඩනැගිල්ල තුල ස්මාරකයක් ලෙස මේ බෝඩ් එකක් සවි කරා. කොහොම හරි මේ වගේ කාරණාවලදී අර අමා මහත්මිය කිව්වා වගේ බහුතර මාධ්‍ය හරි තක්කඩිගමකින් තමයි කටයුතු කරන්නේ. ඒකට නව මාධ්‍යද සාම්ප්‍රදායික මාධ්‍යද කියලා නැහැ. මොකද ඒ බොහෝ අයට ඕනේ පුවතක් මිසක් ඒ ලයිට්ස් වියුස් ගන්න දෙයක් මිසක් මේකේ ආදීනව ගෙන හැරපෑම හෝ ජනතාව දැනුම්වත් කිරීමේ ඇයට අවශ්‍ය නැහැ. අපි දැක්ක කුරුණෑගල රාජසභා මණ්ඩපය වගේ එකක් කඩා දැමූ අවස්ථාවේදී දේශපාලකයන් දක්වපු අදහස් සහ ඒවා මේ ජනතාවගෙන් තිබුණු ඇල්මැරිච්ච ප්‍රතිචාර. කුරුන්දි ගැන ජාතිවාදී ප්‍රවේශයක් තැනක් කරා පුවත්පතක පමණයි යම් ලිපියක් දෙකක් පළ වුණේ. අනික තොරතුරු වල මම දැක්කේ නැහැ. ඉතින් අපේ වගේ මේ තුන්වෙනි ලෝකේ රටවල් වල හැඟීම් මූලික කරගෙන තමයි බොහෝ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මිනිසුන්ගේ හැඟීම් අවස්සලා බොහෝ අවස්ථාවාදීන් ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් ඒක අපි සමාජ මාධ්‍ය වේදිකාවල බොහෝ සෙයින් දකිනවා. කුරුන්දි ගැටලුව තුල සමාජ මාධ්‍ය තුල පැතිරෙන එකේ ලොකු ගැටලු දෙකක් මම දකිනවා. එකක් අර අබේවර්ධන සර් කිව්වා වගේ සංනිවේදනයේ දුර්වලතා. දෙවැන්න දැනුමේ පවතින දුර්වලතා. මොකද ගැටලුව පැන නගින්නේ මූලිකවම මුලදී අධිකරණයෙන් දීපු නියෝගයක් එක්ක. ඉතින් ඒ අධිකරණ තීරණය වැරදි ලෙස තේරුම් ගැනීම තමයි ප්‍රශ්නෙට මුල් වෙන්නේ. ඒකෙදි කියන අර නව ඉදිකිරීම ඉවත් කිරීම කියන එක තේරුම් ගන්නේ කුරුන්දි සෑය ඩෝසර් කරනවා කියන ප්‍රචාරයත් එක්ක. එහෙම තමයි සමාජ මාධ්‍ය තුල මේ පෝස්ට් හැදුනේ. මේ වගේ ප්‍රශ්නවලදී අපිට අත්දැකීම් තියෙන අන්තවාදී දේශපාලන කොටස් සහ ඇතැම් අන්තවාදී භික්ෂු කොටස් පවා මූලිකත්වයක.
අපි දැක්කා ගම්මු උස්සගෙන හිටපු බෝඩ් වල කුරුන් දිවලා තිබුණු සටන් පාඨ. ඒවා ඒ ගමේ මිනිස්සු ලියපු ඒවා නෙමෙයි. ගමේ මිනිස්සුන්ට ඒවා ලියන්න තරම් අවබෝධයක් ඇති කියලා හිතන්නත් බැහැ. ඉතින් ඒක දෙවෙනි කාරණා තමයි මේ වගේ විශේෂක අගමුල තේරුම් ගන්න අපේ රටේ ජනතාව තුල තියෙන අඩුදැනුම. ඉතින් මේක සිද්ධ වෙන විනාශය ගොඩාක් බරපතලයි. මොකද නොදන්නාකම නිසා රට තුල තවත් අමතර ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් අපි පෞද්ගලිකව කැමති නැහැ මේක තවත් කූරගලක් හෝ සේරුවා විලක් හෝ වෙනවා දකින්න. අපි කැමති මේ පුරා විද්‍යා උරුම නිසි ලෙස ඒ ආකාරයෙන් සංරක්ෂණය වෙලා පවතින අරිනවා. මිස ඒක පන්සල්කරණය කළ යුතු කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද දැන් මේවා අපිට විතරක් අයිති කියලා බදා ගන්නත් බෑ. එහෙම එකක් නැහැ. මේක පැහැදිලිවම බෞද්ධ උරුමයක්. ඒක නිශ්චිතයි. ඒක ගැන කිසිදු වාදයක් හෝ විවාදයක් නැහැ. නමුත් මේවා දැන් ජාතික උ සමාජයටයි. අපි ඒක පිළිගන්න ඕනේ ඔක්කොටම කලින්. ඉතින් දැන් මේ කතාවේ නීතිමය පැත්ත ගත්තාම අවුරුදු 90කට කලින් ඉඳන් මේ නීතිය ඇති වෙලා තියෙනවා. නැවත ඒව අලුත් වෙලා තියෙනවා. ඒක පොදු මහ ජනතාව දන්නේ නැහැ. නීත්‍යානුකූලවත් මේ ඉඩම් සම්බන්ධ ගැටලුවකුත් නැහැ. ගැටලුව තියෙන්නේ මේ ප්‍රදේශයේ හිටපු පාරම්පරික ද්‍රවිඩ ජනතාව මේ ආගමික සංකේත පුරා විද්‍යා භූමියේ තැන්පත් කරලා හෝ මේ පුරා විද්‍යා භූමියේ තියෙන නෂ්ට අවශේෂවල කොටස් ආගමික සංකේත ලෙස අර්ථ දක්වලා වැඳුම් පිදුම් කිරීම ඉවත් කිරීමත් එක්ක. ඉතින් මේ වගේ ප්‍රශ්නවලදී අපි විශ්වාස කරනවා මේව කටයුතු කරන්න ඕනේ ශුද්ධ වූ නීති අනුව තාක්ෂණික ක්‍රමවේදයන්ට නෙවෙයි. ඊටාම මේ ප්‍රදේශයේ මිනිසුත් එක්ක මුහුණට මුහුණ සාකච්ඡා පවත්වලා පැහැදිලි කරලා දීලා ඒ පළාත්වල ඉන්න විද්වතුන් එහෙම සම්බන්ධ කරගෙන මේක කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වලදී ලොකු වගකීමක් තියෙනවා යාපනයේ විශ්වවිද්‍යාලයේ වගේ විශ්වවිද්‍යාලවලට. ඉතින් අනික මේ අර ඒකත් මම දැක්කා බෙවදන් සදාන කියනවා මේ පළවෙනි ගොඩක් දේවල් සිංහලෙන්. පේජස් තියෙන්නේ සිංහලෙන්. හැමදේම තියෙන්නේ සිංහලෙන්. ඉතින් දෙමළෙන් කියවන මිනිස්සුන්ට ඒක පැහැදිලි කරලා දෙන්න තවමත් ප්‍රමාදයි. ඉතින් අපි ජාතික ප්‍රශ්න ගැන කතා කරනවා. සිංහලයන්ගේ දෙමළ දැනුමත් අඩුයි. දෙමළ මිනිස්සුන්ගේ සිංහල දැනුමත් අඩුයි. ඉතින් ඒක නිසා හැමදේම තාක්ෂණිකවම විසඳන්න පුළුවන් ය කියන එක අපි එකහෙලා විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒකම මිනිසුන්ගේ හදවතේ තියෙන කාරණා ජාතිය ආගම කියන ඒවා එහෙමයි සංවේදී කාරණා. මේවා සමාජ මාධ්‍ය තුලත් වාදයට යා යුතු කාරණා විදිහට සලකන්නේ නැහැ. ඒවට ශාස්ත්‍රීය උත්තර දීලා පැත්තකට වෙන එක ප්‍රමාණවත්. මොකද නැත්තම් ඒක වෛරී ප්‍රකාශන විදිහට තවත් පැතිරෙනවා. ඉතින් අනෙක් එක තමයි මේ ප්‍රධානම දේ මේ ඉන්න ප්‍රජාව එක්ක එකතු වෙලා ඒක සංරක්ෂණය කරන්නේ මේ මිනිසුන්ව දැනුවත් කරන එක කරනවා මිසක් ගොඩක් අපි දකිනවා Facebook එකෙන් බෙරිහන් දෙනකෝ එහෙම කරන ඊනියා සිංහලයෝ ඒ ප්‍රදේශවලට පදිංචියට ගිහින් මේවා සංරක්ෂණයට කටයුතු කරන්නේ නැහැ කියන එක. ඉතින් තවත් අමතක නොකළ යුතු දෙයක් තමයි මේ බෞද්ධ උරුමය ගැන කතා කරද්දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ බෞද්ධයන් හිටි බවට තියෙන වාර්තා. දෙමළ හින්දුන් පමණක් නෙමෙයි දෙමළ බෞද්ධයන්. ඉතින් මහාචාර්ය සුනිල් ආරත්න පවා සාක්ෂි සපයනවා දෙමළ බෞද්ධයා කෘතියෙන්. ඒ වගේම තමයි අපේ වංශ කතා රචනා කාර්යයේදී ද්‍රවිඩ භික්ෂුන් වහන්සේ දායක වෙලා තියෙනවා. ඉතින් ඒකයි අපි කියන්නේ මේකෙදි බෞද්ධද හින්දුද කියන එකට වඩා මේවා ජාතික උරුමයන් විදිහට සලකලා කටයුතු කරන්න කියන එක. ඉතින් මේ ගාමිණී සර් අහපු අර තවත් එකකට දැන් මේකට විසඳු මොනවාද කියන එකේදී අපි සමාජ මාධ්‍ය තුල මේ දේවල් රසවත් විදියට ඉදිරිපත් කරන්න ඕනේ කියලා විශ්වාස කරනවා. මොකද වැඩි අවධානයක් දිනාගන්න. මොකද දැන් සමාජ මාධ්‍ය වේදිකා ගොඩක් තියෙනවා. Facebook, TikTok, Instagram, YouTube ඔය වගේ දේ. YouTube වල ඉතා සීමිත වැඩසටහන් කීපයක් යනවා. මම දැක්කා අර net FM එකෙන් කරන වැඩසටහන වගේ. ඉතින් දැන් ඒ අපි පෞද්ගලිකව උත්සාහ කරනවා මම මගේ පන්තියට එන දරුවන්ට සීගිරිය අර අනිකුත් ස්මාරක ඒ දේවල් ගැන කතන්දර කියලා දෙන්න. ඒ කතන්දරේ කියලා දෙනකොට මේ ඓතිහාසික විස්තරේ ඒක අහන් ඉන්නවා දරුවගේ පිටිපස්සේ ඉන්න තාත්තත්. ඒ අය ඊට පස්සේ කතා කරනවා මම මේක අහලා තිබුණේ නැහැ කොහෙද තිබුණේ ඊට පස්සේ අපි ඒ සම්බන්ධ මූලාශ්‍ර කියලා දෙනවා. ඉතින් එහෙම තමයි දැන් අපි පෞද්ගලිකව මේක කරගෙන යන. නමුත් මේක අපි මේ වෙලාවේ ජාතියක් විදියට මිනිස්සු එකතු වුණා. ප්‍රශ්නේ ජාති ප්‍රශ්නකදී සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු එකතු වුණා වගේ එකතු වෙලා මේකට විසඳුමක් හොයන්න ඕනේ. මේ දේවල් අපි ආරක්ෂා කරගන්න ඕනේ කොහොමද කියන්නේ. ඒකට
YouTube එකේ ප්‍රෝග්‍රෑම් එකක් කරන එක ආස හිතෙන ප්‍රෝග්‍රෑම්. බොහොම රසවත් වෙන්නේ. මොකද මිනිස්සු ඇල්මැරිච්ච දේවල් සහ ඕනෑවට වඩා විශේෂ කරුණු ගහන දේවල් අහන් ඉන්නේ එච්චර කැමති නෑ. ඉතින් මිනිස්සුන්ට ඉස්සෙල්ලා අර ක්ෂණික නූඩල්ස් වගේ ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ජංගම දුරකථනයකින් අප විශ්වාස කරනවා සෑහෙන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අර ඔය හිස්ටරි චැනල් වගේ නාලිකා සහ ඒගොල්ලෝ තමුන් කරන වැඩසටහන් සමාජ මාධ්‍ය තුල විවිධ ක්ලිප්ස් TikTok වීඩියෝස් වගේ දේවල් හදලා ඉතා විශාල ලෙස ප්‍රචාරය කරනවා. ඒ වගේම තමයි දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් සීගිරියේ මාපාගල සංකීර්ණයේ ඒ ප්‍රාකාරයන් නිර්මාණය කළ තියෙන ආකාරය අපිට යම් අදහසක් තියෙනවා නම් මේ විදිහට මේක කරන්න ඇති කියලා ඒවා පරිගණක අනුසාරයෙන් සජීවීකරණය කරලා ඒ වගේ වැඩසටහන් ඉදිරිපත් කරලා මේවා මිනිස්සු අතරට යවන එක ඊට වඩා බොහොම ඵලදායකයි. මොකද අපි හැමදාම මේක කැලින් වැහලා මේකයි කිය කිය ඇඳුම් පිඳුම් කරන ඇදහිලි සුරුවම් විදියට පත් කරනවා වෙනුවට මේ දේවල් සිද්ධ වුණේ කොහොමද කියලා ප්‍රායෝගිකව මිනිස්සුන්ට පැහැදිලි කරන ක්‍රමවේදයක් හදන එක සාර්ථකයි කියලා හිතනවා. දැන් අතරම මේ සාකච්ඡාවලට අපිත් මෑතකදී එකතු වුණේ. දැන් ඉදා අර වෙනිස් ප්‍රඥප්ති කතාව ගැන සර් කියපු කාරණා එක්ක අපි අහලා කියවලා තියෙන සහ උගන්වලා තියෙන දේවල් අනුව අපි එහෙම දේවල් ගැන අලුත් දැනුම් අලුත් රීතීන් එකතු වෙලා කියලා දැනගෙන හිටියේ නැහැ. හැමදාම අර පටපාඩම් කරපු විශේෂ කාරණාවල තියෙන එකක් තමයි අපි හැමදැනම කියන්නේ. ඉතින් ඒව පරම සත්‍ය නෙමෙයි. අලුතෙන් ලෝකෙ දැනුම එනවා. ඉතින් ඒ විද්වතුන්ගේ සාකච්ඡා අහන්න මිනිස්සු පෙළඹෙන්න නම් අර වගේ පසුතලයක් අපි මේ අපිට තියෙන තරුණයන්ට තියෙන මාධ්‍ය තුල මොනවා හරි දෙයක් කරන්න ඕනේ. ඉතින් ඒකයි අපි කියන්නේ මේ දේවල් ඇත්තටම අපේ මිනිස්සුන්ට හැඟීමක් ඇති වෙන්න ලොකු උදව්වක් වේවි කියලා හිතනවා. මොකද මා ප්‍රධාන මාධ්‍ය වල රූපවාහිනී සහ ඒ ගුවන් විදුලි නාලිකා තුල මේ විෂය ගැන කතා කරන්න වෙලා වෙන් කරනවා. අඩු වෙලා වෙන් කරත් වෙන් කරන්නේ කිසිම කෙනෙක් අහන්නේ නැති එක උදේ 9ට 10ට ඒ වගේ වෙලාවල් වල තමයි මේ කාරණාවලට වෙලාවල් වෙන් කරන්නේ. ඉතින් උරුම කලමනාකරණය අවබෝධයේ පහළම මට්ටමට ගියොත් ඒක අපිට අනාගතයේදී පහසුයි. ඉතින් අපේ පාසල් විෂය මාලාවල ඉතිහාසයේ තිබුණාට ඉතිහාසයේ අඩුතරමේ 6 සිට 11 වසර දක්වා පුරා විද්‍යාවේ යම් යම් කොටස් පාඩමක් ලෙස දානවනම් ඒක බලධාරීන් අවධානයට ලක් කරන්න ඕනේ. මේ දරුවන් ඊට වඩා දෙයක් දැනගනී. මොකද අපිට දැන් වැඩි හිටියෝ හදන්න බැහැ. අඩුතරමේ අනාගත પરම්පරාව හදන එකවත් යම් මට්ටමකට කරන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි මගේ මූලික අදහස් දක්වීම. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මනෝරම. මම හිතන්නේ ඔබ ඉතාම වැදගත් අදහස් ටිකක් ඉදිරිපත් කෙරුවේ. අර විශේෂයෙන්ම අර ඒ මම හිතන්නේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කවුරු හරි ඉන්නවා නම් ඒක පස්සේ මතු කරලා දේවි. ඒ වැඩ කටයුතු කරද්දී ඔබ කිව්වා වගේ ඒ අවට ගම්මානවල ප්‍රජාව සම්බන්ධ කර ගැනීම ඔවුන් දැන් සම්බන්ධ කර ගැනීමෙන්ම ඔවුන් දැනුවත් වෙනවා. ඒ වගේ දේවල් මම හිතන්නේ දැනටමත් සිද්ධ වෙනවා. නමුත් ඔබ කියන එක අපි ඉස්සරහට ගෙනියන්න ඕන කාරණාවක්. අනිතික ඔබ මතු කරා මේ සංවේදී බව, ඊළඟට මේ භාෂාවේ තියෙන වැදගත්කම, ඊළඟට මේක කොහොමද මේ දැනුම කොහොමද බෙදා හරින්නේ කියන එක ඔබලා දන්න මේ අලුත් ක්‍රම සහ අලුත් ක්‍රම වේද සෝෂල් මීඩියා මේ මට නම් ටිකක් අමුතුයි වගේ. නමුත් ඒ වගේම කොහොමද කරන්නේ, ඊළඟට ඉස්කෝලෙට කොහොමද මේක තවදුරටත් ගේන්නේ කියන එක වගේ දේවල් මං හිතන්නේ අපිට අපි පිළිගන්නවා නම් අපි වෙනස් විය යුතුයි කියලා. අපි පිළිගන්නවා නම් අපි අපේ උරුමය දෙස වෙනත් විවිධ මානවලින් බලන්න ඕනේ කියලා හිතෙනවා නම් මං හිතන්නේ අපි ඒ දැනුම මහ ජනතාවට අරගෙන යන්න ඕනේ. Thank you. ඔබලාගේ අයත් තමයි ඒක වැඩියෙන් කරන්න පුළුවන් වෙන්නේ. එක පැත්තකින් විද්වත් කතිකාවක් මතු වෙන ගමන්ම ඒ කතිකාවෙන් එන ප්‍රතිඵල ප්‍රජාවට ගෙන යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා. බොහොම ස්තුතියි ඔබට. මේ අපේ තව එක්කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා අද දවසට ඔහුගේ අදහස් දක්වන්න. ඔහුත් මේ තරුණ පුරාවිද්‍යාඥයෙක්, තරුණ පර්යේෂකයෙක්. ඔහු ටිකක් ප්‍රබල අදහස් තියෙන කෙනෙක්.
මම හිතන්නේ ඔබ මේ 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 මනෝරම වගේම අදහස් තියෙන කෙනෙක් මම ඔබට ආරාධනා කරනවා ඔබ දැකපු ඔබගේ පරිශ්‍රණ වලට සම්බන්ධ වෙලා කරපු කටයුතු වලින් ඔබ දෙන පණිවිඩය මොකද්ද ඔබ ඔබ මම හිතන්නේ ගුරුවරයෙක් හැටියටත් වැඩ කරනවා එතකොට ඔබ කොහොමද ඔබ පරිශ්‍රකෙක් හැටියට වැඩ කරනවා ඔබ හිතනවාද ඔබේ ගුරුවරු ඔබට මේ මේ අලුත් මානයන් කියලා දීලා තියෙනවා කියලා ඔබට ඉස්සරහට යන්න ආයිබන් මම හඳල්නවා කියලා මම හිතනවා ඔව් නන්දීර නන්දීර පුරා විද්‍යා පරිශ්‍රකෙක් විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා මම හිතන්නේ මේ මේ මෙතන මේ කුරුන්දි ගැනත් විශේෂ වැඩ කොටසක් ඉෂ්ට කරා කියලා හරි යන්න ඔව් මම මෙතනදී මුලින්ම කතා කරන්න මේ කුරුන්දි විහාරය සම්බන්ධ අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ වැඩ කරමින් ඉන්නේ. එතකොට මේ කුරුන්දි විහාරය සහ කුරුන්දි විහාරය අපට කලාපේ නැත්නම් අපි ඊට කලිනුත් කතා කරා මේ වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහනේදී මේ කුරුන්දි විහාරය සහ ආසන්න කලාපේ එහෙම නැත්නම් ලංකා විසාන දිග කලාපයත් පොදුවේ ගත්තාම ඒ ප්‍රදේශවල කොහොමද අතීතේ එහෙම නැත්නම් ඓතිහාසිකත්වය අපිට පේන පුරාවිද්‍යාත්මක සාධක මොන විදිහටද දකින්න හම්බෙන්නේ කියන එක ගැන අපි කතා කරමු. එතකොට මම ඒක දීර්ඝව විස්තර කරන්නේ නැහැ. මෙතනදී මම කෙටියෙන් විස්තර කරන්න මොකද අපේ මේ ගෙනාපු සාකච්ඡාවට ඉතාම වැදගත් මේ සාකච්ඡාව අපිට පේනවා මේ මේ කලාපයේ තියෙන පුරාවිද්‍යාත්මක සාධක සහ ඓතිහාසික සාධක එක බලනකොට ලංකාවේ ගත්තාම මේ අනුරාධපුර අගභාගයේ වෙනකොට ඉතාම සංකීර්ණ විදිහට මේ මේ කලාපේ මානව ජනාවාසකරණය සිද්ධ වෙනවා. ඒක අපිට පේන්න ගන්නේ ගෝලීය ප්‍රවණතාවන් එක්ක ඇතිවෙච්ච බලපෑම් විදිහට. උදාහරණ විදිහට ගත්තාම දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව, ගිනිකොන දිග ආසියාව වගේ පැතිවල රාජ්‍යයන් ඒගොල්ලෝ ගෙනියපු ඒගොල්ලන්ගේ දේශපාලනික ආර්ථික ක්‍රියාවලිය ඒකත් එක්ක සිදුවුණු ප්‍රවණතාවන් එක්ක තමයි මේ මේ කලාපවල ජනාවාසකරණයට බලපෑම් එල්ල වෙන්නේ. ඒතකොට අපිට පේනවා ওই කියන කාලවකවානුව වෙනකොට මේ කලාපේ විශේෂයෙන්ම බහුල වශයෙන් තාම ඝනත්වයෙන් යුක්ත වෙන බෙහෙර විහාර ආරම්භ පද්ධතියක් නිර්මාණය වෙනවා. අපි මේ කතා කරන කාලවකවානුවට කුරුන්දි විහාරයත් ඒකට අයිති. ඒ වගේම තමයි එතනින් පස්සේ මහා පරිමාණ කාර්මික නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙච්ච බවට සාධක හම්බ වෙනවා. ඒ වගේම තමයි දියුණු වාරි මාර්ග පද්ධතියක් තිබුණු බවට සාධක හම්බ වෙනවා. අනිත් පැත්තේ මෙන්න මේ වාරි මාර්ග පද්ධතියත් එක්ක වැඳුණු සශ්‍රීක කෘෂිකාර්මික පද්ධතියක් තිබුණු බවට සාධකත් හම්බ වෙනවා. ඒ වගේම මේ අන්තර්ජාතිකව මං කිව්ව අර ගෝලීය ප්‍රවණතාවන් එක්ක බැඳුණු ඒ වාණිජ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වෙච්ච වරාය සහ තොටුපළවල් මේ කලාපය අපිට අඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මෙන්න මේ සුවිශේෂී ආර්ථික දේශපාලනික සංස්කෘතික මධ්‍යස්ථාන එකිනෙකට සම්බන්ධ කරන මාර්ගජාලයක් පවා මෙන්න මේ කාලවකවානුවේ අපිට අඳුනා ගන්නට හැකියාව ලැබෙනවා පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික තොරතුරු දිහා බලනකොට. එතකොට මේ ගොඩනැගිච්ච ඒ පද්ධතිය අපිට පේනවා ක්‍රිස්තු වර්ෂ 10 වෙනි සියවස 11 වෙනි සියවස වගේ වෙනකොට බිඳ වැටෙනවා. ඒ කියන්නේ අපිට පේන මේ බෞද්ධ සංස්කෘතියක් පේන මේ මහා විහාර මේ විශාල වශයෙන් දකින්න හම්බෙන මේ සංස්කෘතිය මේ 10 වෙනි සියවස 11 වෙනි සියවස වෙනකොට බිඳ වැටෙන්න ගන්නවා. ඒකත් සිද්ධ වෙන්නේ අපි අර කතා කරපු ගෝලීය ප්‍රවණතාවන් එක්කම තමයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ මේ කලාපයේ සිදු වෙලා තියෙන මේ ඓතිහාසිකත්වය ගැන කතා කරනකොට. විශේෂයෙන්ම මේ කුරුන්දි විහාරයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන වටපිටාව ඇතුළේ. ඊළඟට මම මේ මූලිකව පැහැදිලි කරන්න ඕනේ මෙන්න මේ අපි මේ කතා කරපු අර 11 වෙනි සියවස වගේ වෙනකොට බිඳ වැටෙන සංස්කෘතිය ඒ පද්ධතිය ක්‍රමයෙන් වෙනස් වෙන්න ගන්නවා අද දක්වා මේ අපිට පේන්න තියෙන තත්ත්වය දක්වා. එතකොට මේ සිදුවීම අවම වශයෙන් අවුරුදු 800ක පමණ කාලයක්. කියන්නේ සියවස් ගණනාවක් තිස්සේ සිද්ධ වෙච්ච සංස්කෘතික ක්‍රියාවලියක් විදිහට තමයි අපිට පේන්න ගන්න. එතකොට ඔන්න ඔය ක්‍රියාවලිය ඇතුලේ තමයි අපිට පේන්නේ මේ කුරුන්දි විහාරය. භාවිත සන්දර්භයේ ඉඳලා පුරාවිද්‍යා සන්දර්භයේ දක්වාපත් වෙන්නේ මෙන්න මේ කියන මේ ක්‍රියාවලිය ඇතුලේ. පොදුවේ ගත්තහම අපිට පේනවා මෙන්න මේ දැන් මේ සිදුවලා තියෙන සමාජ සංස්කෘතික වෙනස් වීම අපිට අද පේන්න ගන්නවා. විශේෂයෙන්ම මේ කුරුන්දි විහාරයේ ආශ්‍රිත කලාපයේ ගත්තාම මම මෙතන ජන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ කුරුන්දි විහාරයේ පිහිටලා තියෙන මොණතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තු ප්‍රදේශයේ මේ
ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනගහනය කොහොමද කියන එක පෙන්වන්නට මම උත්සාහ කරනවා. ඒක තමයි 2021 අවුරුද්ද වෙනකොට මේ කලාපේ ලාංකික දෙමළ ජනගහනයේ ප්‍රතිශතයක් විදිහට ගත්තාම 99.9%ක්ම ලාංකික දෙමළ තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ සිංහල සහ වෙනත් කියන ජන වර්ග ජීවත් වෙන්නේ 0.01%. ඒක අපි ආසන්න වශයෙන් ගත්තාම මේ ඉන්න ජනගහනයත් එක ගත්තාම මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට මාව වශයෙන් ඉන්නේ සිංහල මිනිස්සු 4 දෙනෙක් විතර ප්‍රමාණයි. ඒක අපිට ඉතාම වැදගත් මේ උරුමය ගැන ඉදිරියට කතා කරගෙන යනවා. ඒ වගේම මම ආගම් සම්බන්ධව එන සංඛ්‍යා ලේකණත් ඉදිරිපත් කරනවා. 2021 අවුරුද්දේ කරපු සංගණනයක Hindu ජනගහනය 76.28% ජීවත් වෙනවා. බෞද්ධ ජනගහනය 0.025% තමයි ජීවත් වෙන්නේ. ඒතකොට අපිට පේනවා මෙන්න මේ තත්ත්වය ඇතුළෙම අර අපි අර කුරුන්දිහාරයේ ගොඩ නැගෙන අවුරුදු 800කට විතර කලින් තිබුණු සංස්කෘතිය ඒ දේශපා සමාජ දේශපාලනික පද්ධතිය බිඳ වැටිලා දේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච පද්ධතියක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි මම මේ මතු කරන්න හදන්නේ මේ කුරුන්දි විහාරය සම්බන්ධව අපිට තියෙන වටිනාකම ඇත්තරම මොකද්ද කියන්නේ. විශේෂයෙන්ම අපි පොදුවේ ගත්තාම මේ පහුගිය කාලවකවානුව ඇතුළේ අපි දැක්ක සමාජ මාධ්‍ය හරහා විවිධ මාධ්‍යන් හරහා කතා වෙච්ච කාරණා දැක්කම අපිට පේන්නේ අපිට තියෙන්නේ මේ කුරුන්දිහාරයත් එක්ක තියෙන්නේ අනන්‍යතාවයේ සම්බන්ධ ගැටලුවක්. ඒ අනන්‍යතාවය තමයි අපි මේ කුරුන්දිහාරයේ එකට බෞද්ධ පදනමක් දීලා එකට සිංහල පදනමක් දීලා ඒ කතා කරන්නේ අන්නේ අනන්‍යතාවයේ සම්බන්ධ කාරණාව. එතකොට අපි ඕක ඒ විදිහට අපි සිංහල බෞද්ධ කියන පදනම ඇතුළේ ඒක පන්සලක් කියන තැන ඉඳන් කතා කරනකොට එතනින් ඒකට විරුද්ධ වෙච්ච කණ්ඩායම එහෙම නැත්නම් අපි දකින්න ওই දෙමළ දේශපාලනික කණ්ඩායම ඒකට විරුද්ධ මතවාදයක් තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ කාරණාව මෙන්න මේ කියන தত্ত্বය තමයි උරුම කළමනාකරුව විදිහට කළමනාකරණය කරගන්න ඕනේ කියන කාරණාව. එතකොට අපිට තියෙනවා මේ උරුමේ සම්බන්ධ මෙදිහත් වෙන පුද්ගලයෝ විදිහට අපිට තාම වැදගත් කාර්යයක් වෙනවා මෙන්න මේක අඳුන ගන්න ඕන මේ උරුමයන් විග්‍රහ කරද්දී ඒවට සම්බන්ධ වෙච්ච දේශපාලනික සමාජාර්ථික වටපිටාවක් තියෙනවා කියන කාරණා. ඒවා අපි තේරුම් ගන්නේ නැත්නම් ඒවා තේරුම් අරගත්තේ නැත්නම් අපිට බෑ මේවා සම්බන්ධව නිවැරදි දෘෂ්ටියකින් ඒවා විග්‍රහ කරන්න. ඒ වගේම තමයි ඒවා උරුම කළමනාකරණයේදී මෙන්න මේ කියන දැන් මතුවෙන දේශපාලන සංස්කෘතික ආර්ථික වටපිටාවන් හරියට අඳුන ගන්න. එහෙම අඳුනගත්තේ නැති හින්දා තමයි අපි මේ පහුගිය කාලවකවානු තුලම දැක්ක උරුමය සම්බන්ධ ඇති වෙච්ච ගැටලු මුල් වෙන්න හේතුව වුණේ. ඊළඟට මම තවත් කාරණාවක් ගන්න දැන් ඔබතුමා මට මතු කරා මේ අපේ ගුරුවරුන්ට මේ අභියෝග කරනවා දේ සම්බන්ධ කාරණාවෙදි කියන එක. මට මෙතනදී කියන්න තියෙන්නේ අපි විශ්වවිද්‍යාල ඇතුළතදී උරුම කළමනාකරණය සම්බන්ධව ඉතාම නූතන දැනුම ලැබුණා අපිට. ඒක මොකද ඒ සම්බන්ධ මැදිහත් වෙච්ච පුද්ගලයන්ගෙන්මයි අපිට ලැබුණේ. එහෙනම් අපි ඒ සම්බන්ධේ ඒ බටහිර දැනුම සහ ඒ උරුම කළමනාකරණය සම්බන්ධව ඒ වෙනකොට ලෝකයේ තිබ්බ ප්‍රවණතාව ගැන අපි ඉගෙන ගත්තා. ඒක අපි දැක්කා බහුමාන තියනවා මේ උරුම කළමනාකරණය සම්බන්ධයේදී කියන එක අපි ඉගෙන ගත්තා. ඒ වගේම තමයි උරුම කළමනාකරණය ප්‍රජාමූල ප්‍රවේශයක් දක්වා යන්න ඕනේ කියන එකත් අපි ඉගෙන ගත්තා. හැබැයි විශ්වවිද්‍යාලෙන් එළියට ඇවිල්ලා මේ පුරාවිද්‍යාත්මක ශාස්ත්‍රවල වැඩ කරනකොට අපිට පේන්න ගන්නවා මෙන්න මේ කීප අපිට උගන්වන පුණ්‍යායාත්මක කාරණා කිසිවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. දැන් අපිට ඒකම තමයි පේන්නේ කුරුන්දිය සම්බන්ධ ප්‍රශ්නේදීත් මේ උරුම කළමනාකරණ සැලැස්මට මෙන්න මේ කියන ප්‍රවේශයන් මොනවද ගත්තේ කියන එක සම්බන්ධ අපිට ගැටලුවක් තියෙනවා. එතකොට මම තවත් කාරණාවක් කියනවා මෙන්න මේකෙදී අපි කුරුන්දි විහාරය සම්බන්ධ මම මාස ගණනාවක් අවුරුදු ගණනාවක් මේ කුරුන්දි විහාරයත් එක්ක ගනුදෙනු කරනකොට අපිට අඳුන ගන්න පුළුවන් වෙච්ච කාරණා මේ කුරුන්දි විහාරය සම්බන්ධ සැලැස්මේදී අපි විශේෂයෙන්ම අඳුන ගන්න ඕන කාරණාව තමයි මේ කලාපය අර යුද්ධයේ දරුණුවටම සිද්ධ වෙච්ච කලාපයක් සහ දැන් පශ්චාත් යුද සීමේ පස්සේ ක්‍රමෙන් මේ කලාප දැන් ජනාවාස වෙමින් තමයි තියෙන්නේ. ඒතකොට අපිට මේක අඳුන ගන්න බෑ මේ විකෘති වෙච්ච ජන මේ ජනවාස වීමක් තමයි තියෙන්නේ. ඊළඟට මේ කලාපේ ජාතිවාදී වගේම බෙදුම්වාදී චින්තනයන් මේ දෙපාර්ශ්වයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒක කුරුන්දිහාරයට මේ වෙනකොට බලපාලා තියෙනවා. අනිත් එක තමයි මේ තැන අතීතයේ අපිට පේනවා ගෝලීය ආගමික චින්තන සහ සංකල්ප එක්ක ක්‍රියාත්මක වෙච්ච තැනක්. ඒක බහු ආගමික බහු ජාති
ඒ මැදිහත් වෙලා පවත්වගෙන ගියපු ආගමික මධ්‍යස්ථානයක් කියන සාධක අපිට කුරුන් විහාරය ආශ්‍රිතව හඳුනා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ මේ තැන මේ ස්ථානය අපිට දැන් සම්පත් ගුණතිලක මහත්මයා කතා කරා මේ තැන තාම සුවිශේෂී සෞන්දර්යාත්මක ඉරියක් එහෙම තියෙනවා මේ පරිසර පද්ධතියත් එක්ක ඒක ඉතාම ඒ තැනට ගියොත් අපිට අඳුනා ගන්න පුළුවන් ඒක ඉතාම මනස්කාන්ත දර්ශනයක් පේන්න තියෙනවා අපිට විදිහේ සංචාරක පක්ෂීන්ද සත්තුද නැතර මේ ශාක විශේෂද එතන ඉතාම සුන්දර තරංග ඒක හරිම වටිනා ඒක ඒක තවත් අගේ මේ ස්ථානයට තියෙන ඒ වගේම තමයි මේ තැන අපිට තාම වැදගත් වෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙනවා මේ පුරාණ තාක්ෂණය සම්බන්ධ වෙච්ච කාරණා මෙතන පේන්න තියෙනවා ඒක ඉතාම වැදගත් මේ මේ කුරුන් විහාරයේ ක්‍රියාත්මක වෙච්ච කාලවකවානුවටම අයිති සාධක එතකොට මට කියන්න තියෙන මෙන්න මේ කියන කලාපය ගත්තහම අපිට පේනවා බහුජාතික බහුආගමික ඒ වගේම තමයි සෞන්දර්යාත්මක ආගයන් පාරිසරික ආගයන් තාක්ෂණික සම්බන්ධ කාරණා ඔය සියල්ල කතා කරන්න පුළුවන් ඉතාම හොඳ පරිදේශනාත්මක වටිනාකමක් තියෙන තැනක් විදිහට මේ තැන අඳුන ගන්න පුළුවන් එතකොට අපි මෙන්න මේ මේ දැන් කතා කරපු මේ මොහොතේ මේ සංවාදයේ ඇතුලේ ගොඩනැගිච්ච තර්ක විතර්ක ඇතුලේ මට පේන්න තිබුණු කාරණාව තමයි මේ අවුරුදු දහස් ගාණක් තිස්සේ සිද්ධ වෙලා තියෙන සමාජ සංස්කෘතික වෙනස් වීම ඇතුලේ අපි මේ මිනිස්සු ඒ ජන කණ්ඩායම් වෙනස් වීම මේගොල්ලන්ගේ සංස්කෘතියන් වෙනස් වීම කියන එක අපි අමතක කරලා මේක මේ බෞද්ධ උරුමයක්ද මේක පුරාවිද්‍යාත්මක උරුමයක්ද කියන පදනමින් පමණක් කතා කිරීම මොනතරම් දුරකට මේ උරුමය කෙරෙහි බලපානකොට මොන විදිහට ඉස්සරහ අපේ අනාගතයේදී ප්‍රයෝජනවත් වෙයිද කියන කාරණාව මට නම් ගැටලුවක්. ඒ කියන්නේ මම මෙතන මතු කරන්නේ මේ සියවස් ගාණක් තිස්සේ සිදු වෙච්ච මේ සංස්කෘතික වෙනස් වීම අපේ ඉතිහාසය ඇතුලේ අපිට උරුමයක් නෙවෙයි. අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිස්සු ඒගොල්ලන්ගේ සංස්කෘතිය වෙනස් වෙමින් ඒගොල්ලෝ මේ උරුමයන් කෙරෙහි මැදිහත් වෙමින් සිදු කරපු මේ ක්‍රියාවලිය අපිට උරුමයක් වෙන්නේ නැද්ද? ඉතින් අපි දැනගන්න ඕනේ මේ අපේ අපි උරුම කළමනාකරණය කියන විෂය ඇතුළේදී මෙන්න මේ කියපු මේක අංශලක්ය ඒ ඉඳ අපිට මේක මේක සම්බන්ධ අපිට වෙනත් කිසිම කාරණාවක් අදාළ කරගන්න අවශ්‍ය නැහැ ඒක පංශලක් විදියට ගොඩනැගිය යුතුයි කියලා ආපු තර්ක. ඒ වගේම තමයි මෙතන ජීවත් වෙන මිනිස්සු මේ මෑත කාලයේ ජීවත් වෙච්ච කට්ටිය එහෙම නැත්නම් මේක විකෘති වෙච්ච ජනාවාසයක් ඒ හින්දා මෙතන අපි ඒව සලකන්න ඕනේ නැයි පංශල් හැදිය යුතුය කියලා වගේ ආපු තර්ක. ඒවා මම හිතන්නේ උරුම කළමනාකරුවෝ අතින් වෙන්න ඕනේ කාරණා නෙවෙයි. අපි මෙන්න මේ කියන මාතු වෙච්ච කාරණා උරුම කළමනාකරුවෝ විදියට දෙපාර්ශවයෙන්ම අදහස් අරගෙන කළමනාකරණය කිරීම තමයි උරුම කළමනාකරුවෙගේ කාර්යභාරය වෙන්නේ. එතකොට අපි මතක තියාගන්න ඕනේ අර මහාචාර්ය නුවන් අබේවර්ධන සර් කිව්වා වගේම මෙතන අනන්‍යතාවයන් තියෙනවා දෙපාර්ශවයට. මේ ඒ වගේම තමයි කුරුන් විහාරයේ හුදකලා තැනක් හුදකලා වර්ධනය කරන්න බැහැ කියන මේ කාරණා ඉතාම පුළුල් විදිහට අපි ගන්න ඕනේ. එහෙම නැතුව අපිට මේක එක පාර්ශවයකින් කුරුන් විහාරය අපි ගොඩනැගිය යුතුයි කියන දැඩි තර්කයෙන්ම පුරාවිද්‍යාව සහ මේ ඉදිරි අනාගතයේ හොඳ කාරණාවක් නෙමෙයි කියන එක මට මේ මොහොතේ කියන්න පුළුවන්. එතකොට බොහොම ස්තුතියි නදීර. මම හිතන්නේ ඔබගේ අවසාන අපේ අද ඇවිල්ලා ඉන්න අපිට අදහස් ඉදිරිපත් කරන තවත් දෙන්නෙක් එන්න හිටියා. ඔවුන් සහභාගී වෙන්නේ නැහැ. විශේෂයෙන් ආචාර්ය විජේරත්න බෝහිංගම සහ විජේ දිසානායක ප්‍රවීණ මාධ්‍යවේදියා ඔවුන් දෙදෙනා සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ අවසාන අදහස් ටික ඉතා වැදගත්. මේකෙදී උරුම කළමනාකරණයේදී විවිධාගයන් විවිධ අදහස් කන්ෆ්ලික්ටින් අදහස් ඒ කියන්නේ එකිනෙකට පරස්පර විරෝධී අදහස් සියල්ලම එන එකත් ඒවා කළමනාකරණය කිරීම තමයි උරුම කළමනාකරණයේදී සිද්ධ විය යුත්තේ කියන එක මම හිතන්නේ අපිට විශේෂ අදහසක් හැටියට ගන්න පුළුවන්. ඔබ කියනා වගේ මේ න්‍යායන් සහ ප්‍රායෝගිකත්වය අතර ගැටලු තියෙනවා. ඒවා කොහොමද විසඳගන්නේ කියන එකත්
අපි කල්පනාවට ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඔබලාට තමයි මේක අයිතිය මේ 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 අනාගතය වෙනස් කිරීම ඔබලා මම හිතන්නේ හරි මඟ අරගෙන යයි කියලායි අපේ විශ්වාසය තියෙන්නේ. මම හිතන්නේ මේ අද මේ මේ මම සමාව ඉල්ලනවා මේ කාල වේලාව පිළිබඳ කිසිම තැකීමක් නොකිරීම ගැන. මේ මේ අද ඒ අදහස් ඉදිරිපත් කරන්න ආපු විද්වතුන් අදහස් ඉදිරිපත් කරලා ඉවරයි. අපි ඔවුන් අතරින් ආපු අදහස් වලට යම් ප්‍රශ්න මොනවද තියෙන නම් අතු කරමු. ඊට කලින් මම කැමති මේ මේ chat box එකේ තියෙන අදහස් කීපයක් මතු කරන්න විරුද්ධත්වයක් නැත්නම් ඒකේ විජේ බණ්ඩාර කියන කෙනා කියලා තියෙන අමාමාධ්‍ය වේදනීය පැවසු කරුණෙහි උරුමය පිළිබඳ වත්මන් කතිකාවේ යම් ගැටලුවක් ඇති බව පෙනේ. එය විවිධ කෝණයෙන් ඇය පැවසුවාය. එය සැබෑවක් බව මාද පිළිගනිමි. එමෙන්ම බටහිර ගැති චින්තනයටත් වඩා ගුරු ගෝල සම්බන්ධතාවද වඩාත් ගැඹුරු කතිකාවක් ගොඩනැගීමට බාධාවක් බවද පෙන්වා දිය හැකිය. ඒක එකක්. එතකොට මේ දිමන්ත ප්‍රශ්නයක් මතු කරලා තියෙන මම දන්නේ කවුද answer කරන්නේ කියලා. I would like to ask what are the short term and long term plans to gather community groups who are willing to extend support to protect our heritage. උරුමය ආරක්ෂා කරන්න කණ්ඩායම් මම අර මුලදී කිව්වා වගේ අපේ කණ්ඩායම් බොහොම අඩුයි මේ විෂය පිළිබඳව. ඒක කොහොමද කරන්නේ කියලා. Also what is the plan to uplift the awareness of our heritage among younger generation. තරුණ ප්‍රජාවක අතරේ මේ උරුමය පිළිබඳ දැනුම දියුණු කරන්න මොනවද කරන්න පුළුවන් කියලා මම හිතන්නේ වට අදහස් කීපයක් ආවා. ඊළඟට අදහසක් ඉදිරිපත් කරලා තියෙන පැතුම් පරණ විතාන ආගමික උරුමය රැකෙනවා වගේම පුරාවිද්‍යා ආගය ආරක්ෂා කර යුතුයි. පුරාවිද්‍යා සාධක විකෘති හා විනාශ කරන ඉදිකිරීම් ස්මාරකයේ පුරාවිද්‍යා ආගය නැතිවීම පිළිගත නොහැකියි. නොහැකි ආගමික අගය ගැන පමණක් අවධානය දීම නොකළ යුතුයි. මේ සංකල්පය මත පිළිම වලට බැලුවොත් ඒ පිළිම නැවත කප්‍රාරු කර වර්තමාන කප්‍රාරු කර වර්ණවත් කිරීම සුදුසු යන්න මගේ සුදුසුද යන්න මගේ ගැටලුවකි. ඔහුට ගැටලුවක් තියෙනවා කියලා තියෙන්නේ. කාටද ඒකට උත්තරයක් දෙන්න පුළුවන්? ක්‍රියාකාරී අගය රකින්න ඕනේ ආගමික හා අනිත් අගයන් සලකා පාර්ශවකරුවන්ගේ සංකල්ප අවධානයට යොමු කර යුතුයි මගේ අදහස. මම හිතන්නේ ඔහු මේකට උත්තරක් දෙනවා. ඊළඟට කුමාරි කියනවා මමත් අහන්න කැමති ඇයි අපි අපේ උරුමයන් ගැන සැකයෙන් බලන්නේ? අපේ උරුමයන් අපේ කියා ගන්න වැනෙන්නේ දෙයියනේ. මෙච්චර හේතු සාධක තියෙද්දි කවද්ද අපි වහල්කමින් නිදහස් වෙන්නේ? ඊළඟට පැතුම් පරණ විතාන පැරණි අමුද්‍රව්‍ය යොදා සංරක්ෂණයට යොමු වේ නම් තවත් වැදගත් වෙයි. මන්ද සිමෙන්ති ගොඩවල් ලෙස මෙය වෙනසීමක්. ඊළඟට පැතුම්ම ලියනවා පිළිම ඉහත කී අයුරින් වර්ණවත් කළොත් පිළිමේහි තත්ත්වයට හානි නොවේද යන්නයි මගේ ගැටලුව. ස්තුතියි. පැරණි සම්ප්‍රදායන් රැකගත යුතුයි, අනුගමනය කළ යුතුයි. අනුල අංජුලා තනංජිත් ලියනවා අපේ උරුමය යනුවෙන් කියමින් සිංහල බෞද්ධ කියමින් කඩාගෙන බිඳගෙන උරුමයන් කළමනාකරණය කළ හැකිවත් එයින් ඇතිවන අතුරු ප්‍රතිඵල පිළිබඳවත් සලකා බැලිය යුතුයි නේද? අතීතයේ යම් ප්‍රදේශයක පැවති ජන සංයුතියක් වර්තමානයේ වෙනත් ජන සංයුතියක වාසභූමියක් වීම වෙනස් වන ලෝකයේ සිදුවන්නක්. එය විකෘතියක් යැයි කියන්නට බැහැ නේද? නුවන් කියනවා කඩාගෙන බිඳගෙන එන්නේ ඒ උරුමය විනාශ කරන අය. මේ තරම් පැහැදිලිව පුරාවිද්‍යා සාධක තියෙන තැනක ආරක්ෂා කරන්න ජනතාවට මැදිහත් වෙන්න වෙලා තියෙන්නේ සංහිඳියාව කියලා එකක් පස්සේ යෑම නිසා තමයි. අපි සංහිඳියාවට කැමති වුණාට උරුමයට එරෙහි එහෙ ජනතාව මෙහෙවන්නේ හිතේ එහෙම දෙයක් ගැන අදහසක්වත් මෙහෙවන්නන්ගේ හිතේ එහෙම දෙයක් ගැන අදහසක්වත් නැහැ.
පැතුම් පරණිතාන නැවතත් ලියනවා පුරා විද්‍යා හා ඉතිහාසයේ සාමාන්‍ය ජනයාට යන්න ඕනේ භාෂා තුනම භාවිත වෙන්න ඕනේ. අංජුලා දනංජිත් මෙතන තියෙන ලොකුම ගැටලුව වන්නේ අනවබෝධය. අනවබෝධයයි සියල්ලට මුල ඒ නැති කළ යුතුයි. නුවන් නැවතත් ලියනවා කුරුන්දු විහාරය ගැන අධිකරණ නියෝගයේ අලුත් කිරීම් නිර්වචනය කරලා තිබුණේ නැහැ. සෑයේ ප්‍රතිසංස්කරණය නව ඉදිකිරීමක් තමයි එහෙම බැලුවොත්. අධිකරණ නියෝගයේ හරිනම් ආපසු ඒක අවලංගු කරේ ඇයි? අදාළ මහේත්‍රාත්වරයා. ඒ නිසා පණිවිඩයේ තේරුම් ගැනීමේ වරදක් තිබුණා කීම පිළිගන්න බැහැ. නුවන් ලියනවා අවසාන කතිකයා කියපු කතාවෙන් ආපු ලොකුම ප්‍රශ්නය එක බහුවාගින්ක බහුජාතික කියන්නේ පුරාවිද්‍යා කියන්න තියෙන පුරාවිද්‍යා සාධක මොනවාද? ඒවා ක්‍රිස්තු වර්ෂ 10 11 සියවස් දක්වා විහිදෙන බව ඔප්පු කරන්න පුළුවන්ද? ඒක ස්පෙસિෆික් ප්‍රශ්නයක් අවසාන කතිකයට. රයිට්. ඔනව තමයි අදහස් හැටියට මේ chat box එකේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැනට මං ඉල්ලා සිටිනවා කාට හරි පැනල් එකේ ඉන්න අයට ඒ අද ඉදිරිපත් කරපු අදහස් වලට මොන හරි අදහස් ඉදිරිපත් කරන්න තියෙනවා කරන්න කියලා. ඒ අතරේ දෙන්නේ අත උස්සලා තියෙන චින්තක සඳරුවන් සහ දර්ශන. චින්තක ඔබ ඉස්සෙල්ලා කතා කරන්න, ඊට පස්සේ දර්ශනට කතා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි ආචාර්යතුමනි. මාව ඇහෙනවද? ඇහෙනවා. හරි. බොහොම ස්තුතියි පළවෙනි අවස්ථාවෙන්ම. ඒ වගේම සියලු දෙනාගේම අවශ්‍ය ඉල්ලනවා සියලු පත්‍රිකයන්ගෙන් සහ පවිද උරුම අධ්‍යන ආයතනයට මේ වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධව ස්තුති පිරිනමනවා. පළවෙනි අවස්ථාවේදී මට කරුණ කීපයක් කියන්න තියෙනවා. ඒක පළවෙනි අවස්ථාවේදී මම අඳුනන දෙන මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විදිහට පළවෙනි අවස්ථාවේදී කතා කරන්නට උත්සාහ කරනවා. ඒකට හේතු කීපයක් තියෙනවා. 2018-19 කාලය තුලදී මම සේවය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වවුනියා පුරාවිද්‍යා කාර්යාලය තුළ. එතකොට මට අවස්ථාව ලැබුණා මේ කුරුන්දු විහාරය පළමු ඒ කියන්නේ පශ්චාත් සමයෙන් පස්සේ ලේඛනගත කිරීම කාර්ය සඳහා සහභාගී වෙන්න ස්ථාන පරීක්ෂාවත් සඳහා එහිදී මූලික වශයෙන්ම මේ ස්ථානීය අපේ මේ දැන් මේ සම්බන්ධව කටයුතු කරන අපේ හාමුදුරන් වහන්සේත් මේ අවස්ථාවට සහභාගී වුණා. ඒ අවස්ථාවේ තමයි මීට අවුරුදු ගානකට පෙර විශේෂම 2018 අන්තවාදී පිරිස් විසින් විශාල ගැටලුවක් ඇති කරපු අවස්ථාවේදී මම ඒ අවස්ථාවේ ඒතන හිටියා. ඉතින් මම ඒ නිසා මේ පිළිබඳව යම් යම් කාරණා දැනගෙන හිටියා සහ දැනනවා. මට කියන්න ඕන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ කත්කයන් තුලින් යම් යම් දේවල් එකතු කිරීමේදී දෙපාර්තමේන්තු නිලධාරියෙක් විදියට මට යම් කිසි එකතු කිරීමක් කරන්න තියෙනවා කරපු කතාවල එක් අවස්ථාවකදී එක් වචනයක් ආවා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ උදාසීන කම කියන වචනය නිර්වචනය කරන්නට වුණා කතිකේ. එතකොට මම ඒකට නිදසුනක් සහ නැත්නම් ඒකට මම කියන්න ඕන කාරණාවක් තියෙනවා. දෙපාර්තමේන්තු නිලධාරියෙක් විදිහට මම කතාව මෙතනදී කියන්නේ 2018 වර්ෂයේදී මේ සම්බන්ධ විශාල කැපකිරීම් කරපු පුද්ගලයන් පිරිසක් හිටියා දෙපාර්තමේන්තු විදිහට. මේ සමූහයේ නැතත් මට නම් දෙකක් මතක් කළ යුතුයි. ඇත්තම අනුරාධ සහ ජනක කියන නිලධාරීන් දෙදෙනා මේ ස්ථානය පිළිබඳව ඉතා විශාල මැදිහත් වීම් කරපු නිලධාරීන් දෙදෙනෙන් මේ වෙනකොටත් මම හිතනවා මේ මැදිහත් වීම් ඔවුන්ගෙන් සිදු වෙනවා ඇති කියලා. ඒ නිසා ඒ නිලධාරී දෙදෙනා අගය කළ යුතුයි. ඒ වගේම තමා මෑත කාලීනවත් නිලධාරීන් විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් කටයුතු කරන දෙපාර්තමේන්තුව. එතකොට ඔවුන්ගේ කැපකිරීම බොහොම ඉහළයි. මම හිතන්නේ ඒකට සාක්ෂි දරයි මේ පරීක්ෂණ සිදු කරන කඩයම් පවා මේකට සාක්ෂි දරાવી. ඒ වගේම තමයි මම දෙවැනි අවස්ථාව පච්චි කරනවා ඉසංක මල්සිරි ආචාර්යතුමා කිපු කරුණු තුනක් පිළිබඳව. එක් කාරණාවක් තමයි කුරුන්දු විහාරයේ කුරුන්දු විහාර උරුමය කියන කාරණාව
තවත් එක් විදියක අවස්ථාවක් නැත්නම් ස්ථානයක් විතරයි කියන කාරණාව අපි ඇත්තම සැලකිල්ලට ගන්න ඕන දෙපාර්තමේන්තුවක් විදිහට අපිට ලංකාව පුරාම තියෙන විහාරස්ථාන සහ මේ වගේ ගැටලු විශාල වශයෙන් එනවා. එතකොට එක් කරුණ පිළිබඳව අදහස් දක්වන්න ගියොත් ඒක විශාල ගැටලුවක් නැත්නම් එක කියලා නොහැකි කාරණාවක් බව එතුමා කරපු වචනයෙන් ඇත්තම මේ සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි දෙපාර්ශ්වයන්ගේ එක්වීම ජීවමාන උරුමයක පැවැත්මට හේතුවක් වෙනවා කියන එක. ඒක තමයි ඇත්තම අපි දැනගත යුතු උරුම කල්මනාකරණ විදිහට ස්ථානියත් එක්ක බද්ධ වෙච්ච පාර්ශ්වකරුවන්ගේ හැඟීම් අපි තේරුම් ගත යුතුයි. එතකොට තමයි ඒ උරුම ස්ථානය ක්‍රියාකාරී උරුමයක් බවට පත් වෙන්නේ කියන අදහස මම ගරු කරනවා. තුන්වෙනි කාරණාව තමයි එතුමාගේ කතාවෙන් මම අහුලා ගත්ත ආයතනික මැදිහත් වීම වලට සීමා තියෙන බව අපි අවබෝධ කරගත යුතු විශේෂයෙන්ම ඒක පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කොමනක් නෙමෙයි ඕනෑම ආයතනයේ යම් යම් දේවල් එක්ක කටයුතු කිරීමේදී සීමාවන් පවතින. එතකොට කුරුන්දි විහාරය තියෙන්නේ ඇත්තටම වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩමක් තුළ. එතකොට එතනින් අපි පුරා විද්‍යා උරුමය වෙනමම අඳුනා ගැනීමේදී අපි ඒ ගැසට් කරන්න ඕනේ. එතකොට විවිධ වූ මැදිහත් ටීම් කරන්න ඕන විවිධ සීමාවන් තියෙනවා. ඒ පිළිබඳ සමාජ දැනීමක් ඇති කිරීම පිළිබඳ එතුමාට මා ස්තුතිවන්ත වෙනවා. ඊළඟට තවත් කාරණාවක් පිළිබඳ කියන්න ඕන අමහාචාර්ය නුවන් අභිවර්ධන ආචාර්යතුමාගේ කාරණාව ඊළඟ විශේෂයෙන්ම ප්‍රජාමූලික සහ තිරසාර සංවර්ධනය සඳහා පොජ්ජලයන්ගේ දැනුවත්භාවය ඇති කිරීම පිළිබඳ කාරණාව පිළිබඳව විශේෂයෙන්ම ඇත්තරම මේ ප්‍රදේශවල තියෙන ගැටලුව තමයි ආචාර්යතුමනි මේ දැනුවත් කිරීම පිළිබඳ ගැටලුවක් තියෙන එක භාෂා ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මේ ඒ 2018 වර්ෂයේදී ඒ වගේ තවත් ස්ථාන කීපයක ওই ප්‍රශ්නය ඇති වුණා. එක් ස්ථානයක ඉදිර සමලක්කුළුම ස්ථානයකට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී දෙමළ සිංහල කට්ටියක ගැටුම් තිබුණා. විශේෂම එක දේවාලයක් තියෙන හින්දු කෝවිලක් දැන්ට තියෙන නමුත් බෞද්ධ නටබුන් තියෙනවා. ඒ වුණාට අපිට යන්න බෑ. ඒක නැව ඉදි කිරීමක් කියන්නේ ස්තූප සංරක්ෂණයට ගියාට පස්සේ ලොකු ගැටලු වගේක් ඇති වුණා. ඒ වෙලාවේ මගේ දෙමළ යාළුවෙක් ඉන්නා. එයාත් එක්ක අපි එකතු වෙලා ලියුමක් අපි හැදුවා මේ පිළිබඳ සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමට සටහන ඇති කරා. අවසානයේදී අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ වෙලාවේදී ඒ කාරණාවෙන් ඉවත් වෙලා හිටියේ ඒක කරන්න බැරි නිසා අවසානට ඒ ගමේ පිරිස ඇවිල්ලා යෝජනා කරා අපිට මේක කරලා මේ අපිට මේක කරන්න ඔකට ඇවිල්ලා මෙතන සම්බන්ධ වෙන්න කියන කාරණාව. ඒ නිසා පුජ්‍යල දැනුවත්භාවය ඉතාම වැදගත් පුරාවිද්‍යා උරුමයක් ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි මනෝරම්‍ය මහතා කතාව තුළ මම කාරණා කීපයක් දැක්කා. එකක් තමයි අධිකරණ නියෝගයේ පිළිබඳව නිවැරදි දත්ත වාර්තා නොවීම නිසා සමාජ මාධ්‍ය ජාලා තුළ විවිධ දේවල් සිද්ධ වුණා. ඒ කතාව තුළ තවත් කාරණාවක් තමයි මේ අපි අඳුනාගත යුතු කාරණාව තමයි අනුරාධපුරයෙන් උතුරේ තියෙන ප්‍රදේශයේ තියෙන විහාරස්ථාන හෝ බෞද්ධ නටබුන් ආශ්‍රිත ජීවත් වෙච්ච පිරිස් අතර බෞද්ධ කියන කාරණාව තුළ ද්‍රවිඩ බෞද්ධයන් පිළිබඳ එතුමා කතා කරා. ඒක තමයි සමාජගත විය යුතු කාරණාවන්නේ. ද්‍රවිඩ බෞද්ධයන් පිළිබඳ විවිධ මූලාශ්‍ර තුල අපිට අඳුනා ගන්න පුළුවන්. එතකොට ඔය වවුනියා ප්‍රදේශවලදී මම මේ තොරතුරු එකතු කිරීමේදී මම ඇත්තරම 30 යුද කටයුතුත් එක්ක සිද්ධ වෙලා තියෙන මේ සාධාරණ කතාව තමයි ඔය ප්‍රදේශවල සිංහල ජනතාව ඉඳලා තියෙන ඒක සංගමල්සිරි මහත්මයාත් පැවැත්තු මේ කියව කතාව තුල තිබුණා. සිංහල ජනතාව ඉඳලා තියෙනවා. නමුත් ත්‍රස්වාදී හේතු නිසා සිංහල ජනතාව ඉහළ සිට පල්ලෙහාට ජනාවාස අරන් ඇවිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඉහළ හිටපු ජනාවාස දෙමළ ජනාවාස එතනින් පල්ලෙහාට පැමිණීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා තමයි අර බෞද්ධ ස්ථාන ආශ්‍රිතව හින්දු නැත්නම් දෙමළ ජනාවාස බිහි වෙන්නේ බෞද්ධයයි සලකාගත හැකි සාක්ෂි තියෙන ස්ථානවල හින්දුන් ආගමික ස්ථාන බිහිවීමක් සිද්ධ වෙලා තියෙන කියලා මම අඳුනා ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් එතුමාගේ කතාව තුළදී කතා කරා අර එතුමා ගුරුවරයෙක් නිසා දරුවන් ලබා දෙන ආදර්ශය පිළිබඳව. ඒ වගේම තමයි මට එතන තවත් අපේ රටේ තියෙන ගැටලුවක් ඉස්මතු කරන්න ඕන. ඇත්තම ඉතිහාසයේ ගුරුවරු බඳවා ගැනීමේ පටිපාටිය තුළදී රජයේ නිර්දේශ කරන්නේ ඉතිහාසයේ උපාධියක් තිබෙන ගුරුවරු පමණක් ඉතිහාසය ගැනිය යුතුයි කියලා. එතකොට පුරාවිද්‍යාව හෝ
උරුම කළමනාකරණය පිළිබඳ උපාධියක් තියෙන කෙනෙකුට ලංකාවේ පාසල් ලම්ට ඉතිහාසය ඉගෙනුවේ නොහැකි කියන මතවාදී තමයි ඉන්නේ. ඒතර මේක මම ප්‍රායෝගික බුද්ධි විදු කාරණාවක්. ඒ නිසා යම් යම් පුරාවිද්‍යාත්මක දැනුම පිළිබඳව ළමයින්ට අවබෝධයක් නැහැ සමාජයේ. ඒ නිසා තමයි ඒ අපි ගමන් කරන මේ වාතාවරණය තුළ පුරාවිද්‍යා උරුමය සහ ස්ථාන ආරක්ෂා වීමට ආරක්ෂා වීම අවම වෙන්නේ කියලා මම සඳහන් කරනවා. අවසාන වශයෙන් අපේ උරුමය ජීවමාන උරුමය පිළිබඳව මොකක්ද කියන කාරණා අපිට මම කියන්න. අපේ ජීවමාන උරුමය වියුත්තේ ඒවා බැඳී පවතින පාර්ශව කරුවන් මූලික කරගෙන. ඒ පාර්ශව කරුවන් බිඳී ගිය අවස්ථාවලදී තමයි මේ උරුම ස්ථාන සම්බන්ධ ගැටලු ඇති වෙන්නේ. එතකොට මේ උරුමය බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් ආගමික වෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදියට බැලුවොත් එම යාපනයේ නලූර් කෝවිල් බැලුවොත් එම අපි යාපනයේ සංචාරය කරනකොට අපි ඒ ස්ථානයට යනවා. ඒ වගේම තමයි මේ අතකාලින ප්‍රවණතාවය තමයි ශ්‍රී මහ බෝධිය බලන්න මුස්ලිම් ජනතාව වෙනවා. මුස්ලිම් පාසල් දරුවන් එනවා. ඒක මම දැකලා තියෙනවා. එතකොට මේ උරුමේ ජීවමාන භාවය ආරක්ෂා වෙන්නේ බැඳී ඉස්සෙන පාර්ශ්වකරුවන් එක. එතකොට මේ පාර්ශ්වකරුවන් නිවැරදිව තමන්ගේ උරුමේ හසුරුවනවා නම් නැත්නම් උරුමයත් එක්ක බැඳී සිටිනවා නම් උරුම ස්ථානවලට වෙන ගැටලු අවම කරගැනීමට පුළුවන්. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි චින්තක ඔබ මං හිතන්නේ ඔබ වෙනුවෙන් මෙන්ම ඔබ දෙපාර්තමේන්තුව වෙනුවෙනුත් අදහස් ඉදිරිපත් කෙරුවා. මං හිතන්නේ ඔබ තේරුම් ගත යුතුව තියෙන්නේ ඔබගේ මේ මේ මෙවැනි සාකච්ඡා දැන් මමත් ඔය දෙපාර්තමේන්තුව අවුරුදු 18ක් විතර වැඩ කරා. ඒ කාලය තුල මට මෙවැනි සංවාදයක් අහන්න ලැබුණේ නැහැ. ඒ ගැන මං කනගාටු වෙනවා එක පැත්තකින්. අනිත් අතින් එහෙම තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මං හිතන්නේ චින්තක ඔබ වගේ තරුණ අය කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ එහෙමයි. මේ වගේ අපි අපේ ඔය ඔබ ඉන්න ආයතනය තුල සිද්ධ වෙන දේවල් වලට අඩුපාඩු තියෙන්න පුළුවන්, අඩුපාඩු කියන්න පුළුවන්, අඩුපාඩු ගැන විමසුම් ඇසින් බලන්න ලැහැස්ති වෙන්නත් අවශ්‍යයි. එහෙම ඇහෙනවා නම් ඒ වගේ අය ඒ වගේ පැතිකඩයන් ගැන මෙවැනි සාකච්ඡා තියෙන එක හොඳයි කියන එකයි මගේ නම් අදහස. ඒක ඒක මේ ඒක ඒකට අදහස් ඉදිරිපත් කිරීම වැදගත්. නමුත් ඒ වගේම තමයි දැන් අර ඔබ පටන් ගත්තේ දෙපාර්තමේන්තුව උදාසීන බව ගැන කියපු එක. මම හිතන්නේ ඒක අපි ඔබට හිතට යම් කරදරයක් වුණා නම් අපි සමාව ඉල්ලනවා. හැබැයි ඒ වගේම තමයි අපි කල්පනාවට ගන්න ඕනේ දෙපාර්තමේන්තුව කියන්නේ ඔබ විතරක් නෙමෙයි, විවිධ අංශ, විවිධ කණ්ඩායම්, විවිධ තරාතිරම් වල ඉන්නවා. ඒ අයගෙන් අපි වෙන කෙනෙකුට ඒ උදාසීනත්වය දැක්කා වෙන්නත් පුළුවන්. අවශ්‍ය වෙන්නේ මේ මේ අපි අනිත් අයට ඇහුම්කන් දෙන්න පුරුදු වීම. ඇහුම්කන් දීලා ඒවට අවශ්‍ය දේවල් වෙනස් කිරීම. මම හිතන්නේ ඔබලා තනියම ඒක කරන්න බෑ. ඒ නිසා තමයි අපි ඔක්කොම මේ එකතු වෙලා මේක කරන්න ඕනේ කියන එක කියන්නේ. බොහොම ස්තුතියි සර්. තව එක වචනයක් මට කියන අවසර දෙන්න. අනිත් එක තමයි සර් දැන් මේ ස්තූප සංරක්ෂණය කරන්නේ ඇත්තටම මේ ප්‍රදේශයේ හිටපු LTT ත්‍රස්තවාදී කණ්ඩායම තුළ හිටපු පුනරුත්ථාපනය වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පිරිසක් ඉන්නවා සහ යුද හමුදාවේ පිරිසක් ඉන්නවා. එතකොට මේ මෙතන තියෙන්නේ ජාතිවාදී ගැටලුවක් නෙමෙයි. ඇත්තටම අර එක තැනක කතා වුණා දේශපාලන මතවාදයක් පිළිබඳව මේ වෙන්න පුළුවන් කියන කාරණාවට ඒ කතාව කියාගන්න උමනාන. බොහොම ස්තුතියි අවස්ථාව සැලසුවා. ඒක අපිට අවශ්‍යතාවය තියෙන්නේ ඔය හැම එකක්ම සැලකිල්ලට ගන්න එක. ඒකයි වැදගත් වෙන්නේ. ඒකටයි මේ මේවා නැවත නැවත මතු කරන්නේ. දර්ශන ඔබට පුළුවන් කතා කරන්න. කෙටියෙන් අපේ වෙලාව යනවා. මොකද අදාළ අවස්ථාව ලබා දෙනවාට මේ මම කතා කරන්නේ මේ අර මනෝරම මහත්තයාගේ අදහස් දැක්වීමේදී එක අදහසක් ප්‍රකාශ වුණා. මේක මේ අපි කුරුඳුමලේ ගැන කතා කරද්දී මේක ජාති කුරුමයක් කරන්න ඕන කියලා මම හිතන්නේ. අර එතුමා කතා කරපු අනිත් අදහසත් එක්ක බලුවන් ඒකෙද කියුනේ මේ මේක අර මේ බෞද්ධ පදනමින් බැහැර වෙලා ප්‍රාවිද්‍ය උරුමයක් වගේ ජාති උරුමයක් මට්ටමට ගේන්න ඕන කියලා.
ප්‍රශ්නේ තියෙන අර ඕක දැන් අපි පොතේ හරි ලේඛනයක හරි ඕක ජාති කුරුමයක් කියලා කිව්වට ඕක ප්‍රායෝගිකව පවත්වාගෙන යද්දී ඕක කරන්න පුළුවන්ද කියන එක එක්ක ඕක පුරා ඉදියා දෙපාර්තමේන්තුව විතරක් බාරයට ගන්න ඕනේ නැත්නම් CCF එක හරි ඒ වගේ ආයතනයක එහෙම නැත්නම් ජාති කුරුමයක් කියන පදනමින් ඇත්තිලා ඔය ජීවමාන උරුමයක් පවත්වාගෙන යන රමුණින් පන්සලක් කරන්න ඕනේ ඔය දෙකෙන් එකයිනේ අපිට කරන්න වෙන්නේ දැන් ජාති කුරුමයක් කියලා එතුම අදහස් කරලා මම හිතන්නේ ඔය පුරා ඉදියා දෙපාර්තමේන්තුව බාරේ වගේ පවත්වාගෙන යන්න වෙන්න ඕනේ ඒත් දැන් ඔහොම ඒක පුරායිද දෙපාර්තමේන්තුවෙන් ඔක දිගටම පවත්වාගෙන ඉගත් ඔතන නඩත්තු කටයුතු කොහොමද කෙරෙන්නේ මිනිස්සු කොහොමද ඇවිල්ලා වඳින්න පුදන්නේ ඒ කියන ප්‍රශ්නත් එක්ක ඒ ගැටළු එතන එනවා මම හිතන්නේ ඔය වගේ තැන් වලදී ඔය ජීවමාන උරුමය පවත්වාගෙන යන්න ඕනේ කියන කාරණේදී අපිට අපිට මේ ඔය මේ පැත්තේ ඉන්න මිනිස්සුයි ඔය යන්නේ වන්දනා ගමන් යන්නේ මිනිස්සුයි ඒ ගැන අවධානය යොමු කරන්න වෙනවා අනිත් එක තමයි විශේෂම දේ මේ ඔය මේ උතුරු නැගෙනහිර කුරුන්දිමලේ ඇතුළු උතුරු නැගෙනහිර උරුමය ගැන සමාජ මාධ්‍ය සහ මාධ්‍යවල කතා කරද්දි දැන් අර ඒ මනුරම් මහත්තයාගේ අදහස් දෙකකින්දි කියුණා මේ එතුමා විශේෂයෙන්ම කිව්වර එක එක පුවතක් පළ කරද්දි ජාතිවාදී පුවත්පතක පළ වුණා කියලා. ඔය ජාතිවාදී සහ ආගම්වාදී ලේබල් එක කියන එක අනිවාර්යයෙන්ම ඇලවෙනවා. දැන් ඔය කුරුන්දිමලේ ඔය නඩු තීන්දුව ආපු ලෙත් මුලින්ම ගියේ ඔය ඩෝස කරන්න එහෙම ගියා කියලා. ඒක මිනිස්සු මම නම් දකින්නේ ඒක මිනිස්සුන්ගේ يعني මිනිසුන්ගේ එක්තරා නොදැනුවත්කමේ හේතුවක්. හැම කෙනෙක්ම ඔක අපි තේරුම් ගන්න ඕනි ඔය උරුමේ විනාශ වෙන්න එක හේතුවක් තමයි මේ උතුරු නැගෙනහිර හරි මුළු ලංකාවේම හරි මේක ගැන තියෙන නොදැනුවත්කම. ඉස්සර මිනිස්සු දැනන් හිටියේ උතුරු පළාතේ නාගදීපේ ඕවිත නාගදීප විතරයි. දැන් මොකක් හෝ හේතුවකට සමාජ මාධ්‍යය හැමදේම හිඳ දැන් සපුමල්ගස්කඩ දන්නවා, නයාරු කුරුකන්ද දන්නවා, කුරුන්දිමලේ ගැන දන්නවා. ඒ වගේ දැන් ගොඩක් දේවල් ගැන දන්නවා. මිනිස්සු එක දැනුවත් උනේ සමාජ මාධ්‍ය හරහා. හැබැයි ඔය ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම ඔය සිංහල ජාතිවාදී එහෙම නැත්නම් බෞද්ධාන්තවාදී කියන ලේබල් එක වදිනවා. මම කියන්නේ ඒක මේ එහෙම කෙලින්ම හැම එක්කෙනාට මෙහෙම එහෙම අර තමල ගහන්න කලින් අපි තේරුම් ගන්න ඕනේ මේක මේ අර අවධානයේ දැක්වීම එක්තරා අවස්ථාවක් විදිහට. ඒක පුරායිද දෙපාර්තමේන්තුව හරි මේ වගේ සංවාදාත්මක වැඩසටහන් මේක අපි තේරුම් ගල දෙන ඕනේ මිසුන්ද මෙහෙම එකක් තියෙන්නේ මේ මේ தත් එහෙමම තියෙන්නේ කියලා. අර එහෙම නැතුව අර ඒ කතා කරන හැමෝටම හරි මේ ඒ වගේ අවස්ථාවලදී අර ආවේගශීලී නැහැ හරි මේ ජාතිවාදී හරි ආගම්වාදී ලේබල් අරගෙන මෙච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා කියන්නේ මොකද මේ ඔය ඒ වගේ මිනිස්සු හින්ද තමයි මේක මේ මට්ටම රැකුනේ ඔය සිල්මැති මහත්තයලගේ පොතේ තියෙනවා අර මේ යුනෙස්කෝ එකට දීපු වාර්තාවල් තියෙනවා ගොඩක් විහාරස්ථාන ආගමික ස්ථාන දැන් ඒවා දකින්නවත් නැහැ ඒ මිනිස්සු ඒ විදිහට ගිහිල්ලා වාර්තා කරලා ඉන්නවා අපිට අද රෙකෝඩ් එකක් කරලා දැක් ගන්න පුළුවන් ඉන්නේ ඒ යනකොටත් කවුරු හරි කිව්වනම් මේක ආගම්වාදී මේක ජාතිවාදී කියලා ඒ මිනිස්සුන්ට ඒක කරගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ ඔය ජාතිවාදී සහ ආගම්වාදී ලේබල් ඇලවීමේ සීමාව තියාගන්න ඕනේ. ඒ කාලෙත් ඕක කළා නම් අද අපිට මේවම දකින්න හම්බෙන්නේ නැහැ. මට කියන්න උනේ අන්නේ ඒක බොහොම ස්තුතියි. රුචිර රෝසා ඔබට අදත් දක්වන්න ඉඳ තියෙනවා. බොහොම ස්තුතියි සර් ඉස්සෙල්ලම අදහස් දක්වන්න අවස්ථාව දීපු එක ගැන ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙනවා පුරා විද්‍යා උරුම ආයතනයට මේ සම්බන්ධයෙන් කාලීන මාතෘකාවක් සංවාදයට ලක් කිරීම සහ අදහස් දක්වපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මොකද අපිට ගොඩක් විවිධ ක්ෂේත්‍ර ආවරණය වෙන විදිහට මේකට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් වෙච්ච අවස්ථාවක් විදිහට කියන්න කැමතියි මම අදහස් කිහිපයක් දක්වන්න කැමතියි ඒක මම කොටස් දෙකක් යටතේ ඉස්සෙල්ලම අවධානය යොමු කරන්න කැමතියි ඇත්තනම් මම වෘත්තිමය රාශියෙන් ගත්තොත් නීතිඥවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් විදිහට ඉස්සෙල්ලම මේක ගැන කියන්න කැමතියි ඊට පස්සේ සාමාන්‍ය රටේ පුරවැසියෙක් විදිහට මේක දිහා බලන්න කැමතියි ඉස්සෙල්ලම නීතිය පැත්තෙන් ගත්තොත් නීතිඥවරයෙක් විදිහට මට දැනෙන දේ සහ මේ සම්බන්ධයෙන් ඇත්තටම අර ඔබතුමා කලින්ම කිව්වා වගේ ඇන්ටික්විටිස් විදිහට ආපු දේවල් ඊට පස්සේ කල්චරල් ප්‍රොපර්ටි වර්තමාන වෙනකොට හෙරිටේජ් කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒත් අපි නීතිය පැත්තෙන් ගත්තොත් තාම ඉන්නේ ඇන්ටික්විටිස් කියන තැන විතරයි. හෙරිටේජ් ප්‍රොටෙක්ෂන් කියන පැත්ත ගැන නීතිය යාවත් කාලීන නැහැ. 1940 අංක 9 පුරා වස්තු ආඥා පනත තමතාම ක්‍රියාත්මක වෙන්නේ 98 මම හිතන කලින් ලෙක්චර් කලින් තිබිච්ච මේ දේශනයටත් මම සම්බන්ධ වුණා 98 සංශෝධනය ආවා ඒ සංශෝධන ආවට ඇත්තටම ඒ වගේ හිතන තරම් ප්‍රතිඵල අත් උනාද කියන එක ගැටලුවක්
නර නමට සංශෝධනයක් ආවට ඇත්තට මේක ප්‍රායෝගික සමාජයට යහපතක් වෙන විදිහටම කටයුතු උනාද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා නීතිය පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම දේශීය නීතිය සංශෝධනයට ලක්වීම අවශ්‍යයි කියන එක මට තේරෙනවා. ඊට අමතරව අන්තර්ජාතික මට්ටමින් ගත්තත් UNESCO World Heritage Convention එකේ අපි පාර්ශවකාර රාජ්‍යයක්. නමුත් ඒකේ තියෙන මාර්ගෝපදේශයන් කොච්චරක් දුරට අපි මොකද අපි නීතිය පැත්තෙන් ගත්තොත් අපි අන්තර්ජාතික සම්මුතියකට පාර්ශවකාරයක් වුණාට පස්සේ නීතිමය වශයෙන් අපිට ඒකේ තියෙන මාර්ගෝපදේශ අපි අනුගමනය කරන්න උත්සාහ කළ යුතුයි. අද මේ මාතෘකාව කතා කරපු දේවල් එක්ක ගත්තොත් ඇත්තටම හෙරිටේජ් කන්වෙන්ෂන් එකේ පහ වගන්තිය කියන එක මම අවධානය යොමු කරන්න කැමති. ඔබතුමා නිතරම කියන විදිහට මේ අර එක තැනක තියෙන්නේ නැතුව මේක ප්‍රාදේශීය මට්ටමින් විසිරුවා යන්න ඕන කියන එක ඔබ මේ ඔබතුමා නිතරම ප්‍රකාශ කරනවා. ඇත්තටම පහ වගන්තියෙත් කියනවා කොටස් පහක් යටතේ ප්‍රජාවගේ සහයෝගය ලබා ගන්න අවශ්‍යයි, කාර්ය මණ්ඩල පළපුරුදු දක්ෂ කාර්ය මණ්ඩලයක සහයෝගය ලබා ගන්න අවශ්‍යයි, විද්‍යාත්මක තාක්ෂණික පර්යේෂණ කරන්න අවශ්‍යයි, ආරක්ෂා කරන්න නීතිය පරිපාලන ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන පිහිටවා ගන්න අවශ්‍යයි කියන එක. ඔන්න ඔය කියන කාරණා සම්බන්ධයෙන් අපි කොතනද ඉන්නේ කියන එක ගැන අපි නැවත සිතා බලන්න අවශ්‍යයි කියන එක කියන්න ඕන. නීතිය පැත්තේ මට ගොඩක් දේවල් අතන කියන්න තියෙනවා, නමුත් මම එතනින් නවත්තන්නම් ඒ ටික. ඊට අමතරව මම සාමාන්‍ය රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මේ ප්‍රශ්න දිහා බැලුවොත් කොටස් දෙකක් යටතේ අපිට අවධානය යොමු කරන්න පුළුවන්. එකක් තමයි වැඩිහිටි ප්‍රජාව සහ බාල ප්‍රජාව. අපි උදාහරණයක් විදිහට ගත්තොත් පාසල් ප්‍රජාව කියන එක ගන්න පුළුවන්. එහෙම ගත්තොත් අපේ රටේ උරුමයන් සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ තියෙන දැනුම කොතනද තියෙන්නේ කියන එකත් ප්‍රශ්නයක්. විශේෂයෙන් වැඩිහිටි පරම්පරාව බොහෝ වෙලාවට උරුමයන් කියන දෙයකට වඩා අර පූජනීය ස්ථානයක් විදිහට සලකලා මලක් පහනක් පූජා කරලා වඳින තත්ත්වයට පමණයි වැඩි පිරිසක් යොමු වෙලා තියෙන්නේ. එතනින් එහාට මේක ආරක්ෂා කරන්න ඕන කියන හැඟීම ඔවුන්ට එන්නේ ප්‍රශ්නයක් මතුණාට පස්සේ තමයි මේ ඉස්මතු වෙන්නේ. ආව් අපි මේක රැක ගන්න ඕන, මේක අපේ ඉතිහාසය, මේක අපේ සංස්කෘතිය කියන එක මතු වෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රශ්න ඉස්මතු වුණාට පස්සේ. එහෙම නැතුව අර ප්‍රශ්න ඉස්මතු වෙන්න කලින් මිනිස්සුන්ගේ තුලේ හැඟීම තියෙනවා නම් ඔවුන් ඇත්තටම ඒවා ආරක්ෂා කරගනී සහ ජාතික හෝ ආගමික වශයෙන් ભેදයක් ඇති වෙයි කියන තැන හිතන්න අමාරු. ඒ නිසා මිනිස්සුන්ට ඒ පැත්තේ දැනුම තියෙන එක වැදගත් කියලා හිතනවා. ඊට අමතරව පාසල් ප්‍රජාව පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ මේ කලින් කතා කරපු මේ චින්තක සඳරුවන් මහතාත් අවධානය යොමු කරා. එතනදී ගොඩක් වෙලාවට ඉතිහාසය කියන එක පාසල් විෂය මාලාව තුල ඒක පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඒක සිදු වෙන්න ඕන දෙයක්. නමුත් අපි එතනින් ඔබට ගිහිල්ලා අපි මේ උරුම කළමනාකරණය කියන දේවල් ගැන මේ ඩාවදීයේම ළමුන්ට යම් කිසි දැනුමක් දෙනවද කියන තැන ගැටලුවක් තියෙනවා පාසල් විෂය ක්ෂේත්‍රය තුළ, විෂය මාලාව තුළ. මොකද අපි සීගිරිය ගැන උගන්වනවා, දඹුල්ල ගැන උගන්වනවා, අපේ උරුම ගැන උගන්වනවා, වැව් ගැන උගන්වනවා. නමුත් අර මේ වගේ තියෙන ඓතිහාසික වටිනාකම කිව්වට ඇයි අපි මේව ආරක්ෂා කරගත යුත්තේ කියන දේවල් ගැන හැඟීමක් වෙන විදිහට ප්‍රායෝගික දේවල් වලට අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරනවා නම් හොඳයි කියලා හිතනවා. මොකද අපිට වැඩිහිටි පරම්පරාව වෙනස් කරනවාට වඩා මං හිතන්නේ පහසුයි කුඩාවදීම පුද්ගලයන්ට අවශ්‍ය දැනුම සහ ඒ දේවල් ලබා දීලා කටයුතු කරන්න අවස්ථාව උදා කරලා දෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි රුචිර. මම හිතන්නේ ඔබ කියපු අදහස් මේ නීති වෙනස් වෙන්න ඕනේ කියන එක මම හිතන්නේ මේ අද දවසේ නිතර නිතර මතු වුණ අලුත් අදහස් තියෙනවා නම් අලුත් දේවල් ක්‍රියාත්මක කරන්න ඕන නම් න්‍යායයි ප්‍රායෝගිකත්වයයි අතර ලොකු වෙනසක් තියෙනවා නම් මම හිතන්නේ ඒ තියෙන නීති රීති වෙනස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මම හිතන්නේ ඔබ කියපු එක හරියටම හරි. ඊළඟට මේ දැනුම පිළිබඳ ප්‍රශ්නේ මම හිතන්නේ වරින් වර ආපු එකක්, ඒකත් වැදගත්. සුමිත් වර්ණසූරිය ඔබගේ කොමිතුති රුචිර සුමිත් ඉන්නවද? ඔව් සමාවෙන්න මේ අවසානයෙන් කෙටියෙන් ඉතා කෙටියෙන්. ඔව් ඉතින් කියන මම ඇත්තට මගේ මේ පළවෙනි දවසේ මේ සංවාදයට සහභාගී වෙන දවස අපේ සම්මුඛ ආරාධනාවක් මත ආවේ. මම වෛද්‍යවරයෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක්. අපේ මම
මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට. එතකොට අද මේ ගොඩාක් පැටි කඩවල වලින් බැලුවා. නමුත් පුරුන් විහාරයේ මේ පහුගිය කාලේ ඇතිවෙච්ච මේ යම් යම් මේ තර්ජන ඒවා ඇතිවීම පිළිබඳව ඒවයි පිටිපස්සේ ඉන්න අය පේන හැටියට මේ අපේ ඉතිහාසය ගැන ලොකු දැනුමක් තියෙනවා අපේ සාමාන්‍ය ජනතාවට වඩා. වැඩි හරියක් නැහැ බාල පරම්පරාව ගැන මේකේ ඉතිහාසය ගැන කිව්වොත් කිසිම තේරුමක් නැහැ. මේක අර කිව්වා වගේ ඒගොල්ලන්ට ඒක ලබා දෙන්න ඕනේ. මම අහන්න කැමති මේ වගේ කියන්නේ සැලසුම් සහගතව මේ ප්‍රශ්න ඇති කරලා ඒගොල්ලෝ කියන්නේ ස්ටඩි කරලා එන්නේ. ශාස් ස්ටඩි කරලා ඉන්නේ කියලා පහුගිය අපිටම කවුරු 120 150 අතරත සිදුවෙච්ච දේවල් ඒගොල්ලෝ අපිට වඩා දන්නවා ඒගොල්ලෝ. ඊටපස්සේ හරියට මේක එතනින් ඒක මොකද සිංහලෙන් කියන්නේ හරියට හරිතරට කටුව ගහන්න ඕනේ කියලා. ගහන්න ඕන තැනත් දන්නවා. ඒගොල්ලෝ දන්නවා මේක කලින් තිබ්බේ මෙහෙමයි ඒක හොඳටම දන්නවා. මේක කඩන්න නම් මේකයි කරන්න ඕනේ කියලා බාගෙට හරිතරට දැම්මම අපේ කට්ටිය අනවබෝධය නිසා ඒ උගුලට අහු වෙනවා. උදාහරණයක් මම කිටි උදාහරණයක් කියන්නම් ළඟක් වෙනකම් මේ මඩු ප්‍රදේශය ඒක මම අහලා තියෙන විදිහට මම දන්නේ වැරදි නම් සමා වෙන්න ඕනේ හරි ගස්සන්න ඕනේ මඩු කියලා කිව්වේ රජුරුවන්ගේ මඩුව එහෙම නැත්නම් මේ ඉමිග්‍රේෂන් බාරව හිටපු හේවා යුදුක තනක් කියලා තමයි කියන්නේ මඩුව කියන එකට පුරාණ මේ ඉංග්‍රීසි සිටියම් වල පවා මඩු කැම්ප් කියන එක තිබ්බේ නමුත් ළඟදී එක මඩු රෝඩ් බවට පත් කරලා අතන තිබ්බ සමිතර අදහස වෙනස් කරා ඒ වගේ දැන් මෙතන වුණත් ජනවාස පිටට කියන්නේ මහජනයන් එකම ඉබේම ගියත් නෑනේ යම් යම් හේතු මත එහෙම යන්න කටයුතු ක්‍රියාත්මක වුණ 19 වෙනි සතවර්ෂයේ අගභාගය. ඉතින් මේ කිසි දෙයක් දන්නේ නැතුව තර්ජන ආවම අපි හිතන්නේ හරි මේක මේ අවුරුදු 1000 ගණක් තිස්සේ හිටපු කට්‍ය මේ தත්ත්වය හින්දා මේ ඒගොල්ලන්ටත් යම් කිසි දෙයක් තියෙන්න ඕනේ. මේ වගේ නිසා ඇත්ත හැටියෙන් දන්නේ නැහැ. ඒ වගේ කරන්න ඒ පිළිබඳව කටයුතු කරන්න විශේෂඥ දැනුමක් තියෙන කට්ටිය මදි කියන එකයි මම කියන්නේ. උදාහරණයකට දැන් මෙතන මේ උතුරයි නැගෙන හිරයි මම අහලා තියෙන එක වැරදිනම් ආයිමාව නිවැරදි කරන්න. මේක මගේ අන්තිම කියන්න ඕන මේ පොයින්ට් එක සුද්දාගේ කාලේ මම හිතන්නේ නැගෙන හිර පළාත ඇති කරේ 1890 ගණන්. උතුරු පළාත කියන එක 1850 ගණන්. නමුත් බ්‍රිතාන්‍ය සිටියම්බල පවා උතුරේ නැගෙනහිරයි කනෙක් මේ සම්බන්ධයක් නැහැ. පුල්මොඩේ කියන ප්‍රදේශය රජරටට ඈඳලා තමයි පරණ ඉංග්‍රීසි සිටියම්බල තිබුණේ. ඒ කියන්නේ එතන බලද්දි තියෙන කනෙක්ෂන් එක නැහැ. නමුත් මම අහලා තියෙන හැටියට 1976ක් වගේ අපේ ජීවත් වෙන මතක කාලේ සිවා පසුපති කියලා පිටියම හිතන ඒ කාලේ මේ කාලේ වාචය මම හිතන්නේ නීතිපති. ඊට පස්සේ මම හිතන්නේ ඔහු එින් අස් වෙලා දන්තන්නේ මේ නීතිපති වශයෙන් උත්පත් වුණා. එයා ඉතාම සූක්ෂම ලෙස පුල්මුඩේ ඩිවිෂනල් සෙක්‍රටේරියට් එක අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ගලවලා තිරිකුණාමලයට හයි කරා. ඒකෙන් තමයි උතුරයි නැගෙනහිරයි අර යාන්තම් සිටීම දිහා බැලුවොත් පොඩි කනෙක්ෂන් එකක් තියෙනවා. මම හුඟක් කට්ටිය වෙච්ච දේ දන්නේ නැහැ. මේක 1976 වුණා කියලා තමයි මම අහලා තියෙන්නේ. මම දැන් කීපයක මේක කියලා තියෙනවා. ඊට පස්සේ තමයි උතුරයි නැගෙනහිර එකයි මේක නිජ බිම දැන් වුණත් අපිට සාමාන්‍යයෙන් වැරදිලා හිතන් කියවෙන උතුරු නැගෙනහිර කියලා. ඕක ඔයගේ දේවල් ඕක වුණේ අර 76 වෙච්ච දෙහිනේ. ඉතින් මේ වගේ මේගොල්ලෝ සූක්ෂමව කරද්දී අපි ඒ ගැන බලන්නේ නැහැ, ඒ ගැන ස්ටඩි කරන්නේ නැහැ. අපිත් ඒ ප්‍රවාහයට අහුවෙලා ඒ ගහන ගැටයටම අහුවෙනවා. ඉතින් ඒකම වෙන්නේ නැතුව ඒක think tank එකක් තියෙන්න ඕනේ හරියට මේ වෙච්ච දේ මොකක්ද කියලා දැනගෙන කවුද අවුරුදු 120 හෝ 150 උපදින කාලේ මෙන්න මෙහෙමයි තිබ්බේ මේ පහුගිය ටිකේ මේකයි වුනේ කියලා ඒක හදාගන්න ඒ විශේෂ ඒ පිළිබඳ විශේෂ ක්‍රියා කරන්න විද්‍යුතුන් පිරිසක් ඉදිරිපත් වුණොත් හොඳයි කියලා මම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම මේ අවස්ථාව දීම ගැන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සුමිත්, ඔබගේ අදහස් දැක්වීම මම හිතන්නේ ඒක වැදගත් අදහසක්. මෙතෙක් වෙලා වරින් වරත් ඒ ගැන වෙනත් ආකාරවලින් ඒක මතු වුණා. බොහොම ස්තුතියි. සුමේද ඔබට අදහසක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා තියෙනවා අපේ පළවෙනි. ඔව් සමේ මම අදහස් කීපයක් ඉදිරිපත් කරන්න ඕන. ඔව්. විශේෂයෙන්ම අපිට මේ අපේ අදහස් දක්වපු අපේ විද්වතුන් කීප දෙනෙක්ගේ අදහස් ගැන මගේ අදහස මම කියන්න බලාපොරොත්තු වෙනවා.
ඒ ඊට කලින් මම උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා චින්තක සඳනුවන් මහත්මයාට. එතුමා කිව්වා ඒ කුරුම්දි පුදබිම නැත්තම් පුරාවිද්‍යා ස්ථානයේ පිහිටලා තියෙන්නේ වන සංරක්ෂණ කලාපයක් තුල කියලා. ඒ කතාව සම්පූර්ණ වැරදි කතාවක්. කුරුම්දි පුදබිම තුල 1933 පුරාවිද්‍යා කුරුම්ත නූර් කාඩු කියලා පුරාවිද්‍යා ආරක්ෂිතයකුත් තියෙනවා. ඒ නිසා එතන පුරාවිද්‍යා ආරක්ෂිතය සහ වන නාගචෝල වන ආරක්ෂිතය කියලා දෙකක් තියෙනවා. ඒ දෙක පැහැදිලිව මම හිතන්නේ සීමාව ඒ දෙකේ සීමාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. ඒ නිසා එතන පුරාවිද්‍යාවට වෙනත් අයගේ තත්ත්වයකට නෙවෙයි යන්න තියෙන්නේ. පුරාවිද්‍යාවටම නීත්‍යානුකූල වශයෙන් අයිති තැනකට. එතකොට මම තව කාරණයක් කියන්න කැමැති අපේ නුවන් අභිවර්ධන මහාචාර්යතුමා එතුමාගේ අදහස් දැක්වීමේදී මතක් කරා ඒක වැදගත් කාරණයක්. අපිට කාටවත් ඒක මගහැරලා යන්න බෑ. එතන ප්‍රාදේශීය ජනතාව අපිට විසඳු හොයන්න බෑ කියන එක. ප්‍රදේශයේම කොටස් දෙකක් මුලදී ඒ කියන්නේ කිලෝමීටර් එහාම වෙනවා ඇති නැත්නම් කොටස් කරුවන් බවට පත් වෙනවා. නමුත් අපේ නුවන් මහජනතුමා කතාන්නෝ ඒ වගේම අපේ නදී රක්ෂිතාව එතුමාගේ කතාවෙන් අනුරාධපුරයෙන් පස්සේ එම රාජරාජ චෝලගේ ආනේ පස්සේ වෙන්න ඕන. පොළොන්නරුවේ ඒ යුගයෙන් පස්සේ විශේෂයෙන්ම ඒ පැතිවල ඇතිවෙච්ච දැන් අද වර්තමාන දකින්න සංස්කෘතිය මට ඒක ටිකක් පිළිගන්න අමාරුයි. හේතුව මේ ආර්ථිකයේ සුන්දර ඉතිහාසයේ නිබන්ධේ එතුමා එන අවසාන නිගමනය තමයි 14 වෙනි සියවස වනතුරුත් ලංකාවේ ස්ථිර දෙමළ ජනාවාස තිබුණේ නැහැ කියලා. එතකොට ලංකාවේ බෞද්ධයෝ දෙමළ බෞද්ධයෝ ඉඳලා තියෙනවා. ධම්මෙඩ වණිජ ගැන මම හිතන්නේ බ්‍රාහ්මී අභිලේඛන 8ක් විතර හම්බ වෙනවා. ඒ වගේම තව දෙමළ බෞද්ධයෝ වෙල්ගම් විහාරයේ වගේ පොළොන්නරුවෙන් පස්සේ හිටපු බව පේනවා. තවත් අවස්ථාවල ඔවුන්ගේ අනුග්‍රහයන් බෞද්ධ ස්ථානවලට ලැබිලා තියෙනවා. ඒවා දෙමළ ස්ථිර ජනාවාස නැතිව තිබියදීත් දකුණු ඉන්දියාව කියන්නේ බොහෝ දුරක් නෙවෙයි, සෑහෙන කාලයක් අපිත් එක්කම තේරවාද බුදුදහම බෙදා හදාගත්ත අර තව කවුරු හරි විද්වතෙක් අදහස් දැක්වා අපේ අටුවා ටීකා සම්ප්‍රදායන් ආරක්ෂා කරන්න පවා දායක වුණා. ඒ නිසා ඔවුන් වරින් වර අපේ රටේ බෞද්ධ සිද්ධාස්ථාන වලට දායක වීම ගැටලුවක් නෙවෙයි. එතකොට මහාචාර්ය ඉන්ද්‍රපාලගේ අදහස ලේවිස් ඊට පස්සේ නිකලස් ඊට පස්සේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය දෙමළ කතා මේ කෘතිවල යාල්පාන වෛප්‍රෝමාලී වගේ කෘතිවල ඔවුන් මේ රටේ ජනාවාස වුණේ කියන්නේ විශාල වශයෙන් ජනාවාස වෙලා තියෙන්නේ කොයි කාලෙද කියන එක පැහැදිලි කරනවා. ඒ කෘතිවල ඉතා පැහැදිලිව 1900 යුගයේ ඉතිශාන්ත මල්සිරි මහත්මයා කියපු ආචාර්යතුමා කියපු පැත්තට බර විදිහ ඉතිහාසයක් තමයි යාල්පන වෛප්‍රෝමාලී වගේ කෘතිවල දකින්න ලැබෙන්නේ. බෞද්ධයෝ දෙමළ බෞද්ධයෝගේ ගැන සඳහන් අපේ කෘතිවල විශේෂයෙන්ම කුරුන්දි විහාරෙත් අග්ගබෝධි රජතුමාගේ 7 වෙනි සියවසේ විතර දකුණට ලැබෙනවා. දකුණු ඉන්දියාවෙන් ඔවුන්ට එන්න බැරි කමක් නැහැ. ඒ වගේම දෙමළ බෞද්ධයෝ පිළිබඳ කතාවක් මේ රටේ කියවෙනවා. නමුත් දෙමළ බෞද්ධයෝ හිටියා කියලා කියන්න තියෙන ජනාවාස ස්ථිර ජනාවාස තිබුණා එහෙම හිටියා කියලා කියන්න සාධක අපි සොයමින් ඉන්නේ. තිබුණොත් පිළිගන්න ඕන, ඒක අපි පිළිගන්න සූදානම්. එතකොට තව මම ඊටම අවසන් කරන්නම් කෙටියෙන් මේ කාරණෙත් එක්ක. ඇත්තෙන්ම මේ කුරුම්දි විහාරය කියන එක
මේ කියන ස්වාමින් වහන්සේලා මේ බෞද්ධාලෝක පදනම ශාක්‍ය පුත්‍ර පදනම ප්‍රභූව මේ තව මේ දානපතිය මේකට උදව් කරේ නැත්නම් අද මේ කාටවත් කුරුඳු විහාරයක් ගැන කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හේතුව නොඑක් බාධක හිරිහැර මැද ඔවුන් තමයි නඩුවලට පෙනී ඉඳිමින් ඒවට ශ්‍රමය සපයමින් අවශ්‍ය යුදහමුදාවට කතා කරලා ඒ කට්ටියගේ ශ්‍රමය ලබා ගනිමින් මුදල් සොයා ගනිමින් ඒ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා ප්‍රදේශීය ජනතාව බහුතරයේ ද්‍රවිඩ කියනක අපි අමතක කරන්න ඕනේ නැහැ වගේ මේ රටේ බහුතරයක් ජනතාව මේ පිළිබඳව උනන්දුවෙන් ඉන්නවා කියන කාරණේ අපිට අමතක කරන්නත් බෑ. ඒ කාරණේ අමතක කරලා කටයුතු කරන්නත් බෑ. විශේෂයෙන්ම මේ ස්ථානයට උරුමකම් කියන දෙපාර්ශවය එක පැත්තක් තමන්ගේ රටේ ඒකීය භාවය රැකගන්න කටයුතු කරන අය, ඒ වගේම අනිත් පැත්තෙන් වෙනම රාජ්‍යයක් පිටවන්න කටයුතු කරන අය. ඒ වෙනම රාජ්‍යයක් සඳහා ලියවෙන කෘති ඒ පැත්තෙන් ඒ පාර්ශවෙන් ශිවා පසුපති එතුමා ගැන කතා කරා නීතිවේදියෙක් ගැන, ඒ වගේ බොහෝ දෙනෙක් ඒ පැත්තෙන් ලියමින් සිටිනවා. ඒ නිසා නැවත වතාවක් අර තිබුණා වගේ අවුරුදු 30 40 ක දිග දුර යෑමට සඳහා අවශ්‍ය පසුබිම, මතවාදී පසුබිම කනගාටු වුණත් කියන්න ඕන, ඒ දෙපාර්ශ්වයේ ඒ වෙනම රාජ්‍යයක් කරා යන ගමන සඳහා ලියවෙන පසුබිම ලියවෙනවා. බොහෝ විට ඒ මෙතන දේශපාලන අනන්‍යතාවය හඳුනා ගන්න හදන දෙපිරිස මේ කණ්ඩායම් දෙක නියෝජනය කරනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා. බොහොම ස්තුතියි ආචාර්යතුමනි අවස්ථාවදීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි සුමේද, ඔබ නැවතත් මතු කරන්නේ අපි මේ 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 වගේ රැස්වීම් තියෙන එක සහ මේ කතිකාවට මැදිහත් වෙන එක, ඒ ගැන ලියන එක, ඒ ගැන පරීක්ෂණ කරන එක, නිවැරදි අදහස් ඉදිරිපත් කිරීම ගැන. අමා ඔබට තියෙන අදහසක් ඉදිරිපත් කරන්න ඊට පස්සේ මම සම්පත් කර දෙන්නම්. හරි, මම කැමතියි මෙතන මේ අංජුලා ගේ යම් කිසි මතයට පොඩි දෙයක් එකතු කරන්න. අංජුලා අහලා තියෙනවා මෙතන ජන සංයුතියේ වෙනස ඒකෘතියක් හැටියට ගන්න බැහැ නේද කියලා. හැබැයි අපි ඔය අපේ රටේ විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර කලාපේ ඔය සිංහල ජනතාව අඩු වෙන හේතුව හෙව්වොතින් එතන තියෙන්නේ එත්නික් ක්ලෙන්සිං කියලා අපි අද හඳුන්වන කටයුත්තක් අතීතයේ සිද්ධ වුණා. එතකොට මේ එත්නික් ක්ලෙන්සිං කියන එක බලහත්කාරයෙන් සිංහල කොටස් ඔය පැතිවලින් පන්නා දැමීමක් වුණේ. එතකොට ඒ නිසා මෙතන ඔහු අදහස් කරන ආකාරයට ඇත්තරම අපේ රටේ ඇතිවෙච්ච ජන සංගණන වෙනස බලහත්කාරයෙන් ඇති කරපු එකක් හින්දා ඒක අපිට සාධාරණීකරණය කරන්න බැහැ කියන අදහසේ තමයි අපි ඉන්නේ. එවැනි කාරණාව දැන් මෙතන හුඟක් කට්ටිය කියවුනා මේ අපි මේක විශේෂයෙන් බහුආගමික බහුජාතික මධ්‍යස්ථානයක් හැටියට පෙනී යනවා කියලා කුරුන්දි. ඇත්තට මටත් ගැටලුවක් කුරුන්දි වල කොහොමද බහු ආගමික බහුජාතික තත්වයක් තියෙන්නේ කියලා, ඒකට කිසියම් පිළිගත හැකි ආකියොලොජිකල් එවිඩන්ස් and ඓතිහාසික කරුණු තියනවාද කියන එක ගැටලුව. තුන්වෙනි කාරණාව අපිට ඇයි අපි තුල කිසියම් ආකාරයක බයක් ඇති වෙන්නේ මේ අපි මේ ආගමික සංහිඳියාව කියන එක හරහා ඇයි අපි හැම වෙලේම මේවා කරන්නේ නැහැ, අපි ප්‍රමුඛත්වය දෙමළ දිය යුතුයි වගේ ආකල්පයක් ඇතැම් කතිකයන්ගෙන් ඇතැම් අදහස් හරහා ඉදිරිපත් වුණා. එතෙන්දී මම කැමතිය අවසන් වශයෙන් ඉදිරිපත් කරන්නට අර කලින් කිව්ව ආකාරයේ ඔය උතුරු නැගෙනහිර විශේෂයෙන්ම තියෙන බෞද්ධ උරුමයට තර්ජනයක් එන්න එක හේතුවක් ඒ කොටස මේ ඊලාම් සංකල්පයක් කරා යන්න හදන හින්දා. ඉතින් අපි මේ හිතේ හදාගත්ත ආගමික සංහිඳියාවක් කියලා ඒ තියෙන අපේ උරුමයට එනම ඔප්පු හදන එක ගැටලුවක් හැටියටයි මට අදහස් කරන්න තියෙන නිසා ඒ ටික තමයි කියන්න තියෙන. බොහොම ස්තුතියි.
Thank you, Amma. Mantani, wedagath adahas kīpayak matu kiruwe. Danata ape Sampath oba adahasak idiripath karanna thiyenawa. Oh, sir, mama kiyuwe me apita ඔව් තව දීගටම අපිට කතා කරන්න පුළුවන් නමුත් අපිට කාලය හරස් වෙන ඉඳන් මට මේ මම ඊගාව සැරේ කතා කරන්න හිතිය කාරණා මම සුළුෙන් කතා කරන්නම් චන්දිම මහත්මයාගේ ප්‍රেজෙන්ටේෂන් එකෙත් පෙන්නවා මේ මේ ප්‍රදේශයේ ඉතා ශීඝ්‍ර ලෙස මේ වන සංහාරය සිද්ධ වෙනවා ඒකෝ දැන් අපි පරිසරයේ පැත්තෙන් ඒ භූමියක් විදිහට අපි මේක සලකනවා නම් නාගචෝලේ වන සංරක්ෂිත ප්‍රදේශයට මේක අයිති වෙන්නේ මේ කොටස නමුත් ඒක ඒක තුල පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂිතයක් විදිහට තියෙනවා මේ කුඹුරි විහාර නටබුන් ප්‍රදේශ මේ මේ ප්‍රදේශයේ දැනට මම මේ මේ කතාව යන අතරේ මම බැලුවා Google එකෙන් බැලුවාම ඇත්තටම හිටියාර 250කට 2500කට ආසන්න ප්‍රමාණයක් මේ මේ වනාන්තර සංරක්ෂිත මේ කියන්නේ වන සංරක්ෂිත ආකෘතිය තුල එලි වෙලා තියෙනවා. එතකොට දැන් ඔබ හැමෝටම මතක ඇති මේ කල්ලාරු පැත්තේ පුත්තලමට උඩින් විල්පත්තුවට උඩින් මේ ගැන අපි මේ මේ අවුරුදු 5කට 10කට කලින් ලොකු සංවාදයක් ඇති වුණා. ඒකට විශාල ප්‍රතිවිරෝධයක් ඇති වුණා මේ පරිසර වේදීන්ගෙන් සංරක්ෂණ වේදීන්ගෙන් නඩු මාර්ගයටත් ගියා. හැබැයි ඒකේ එලි උනේ හෙක්ටයාර් 1300ක් විතර ප්‍රමාණයක්. එතකොට දැන් මේක බැලුවාම මේක දෙගුණයක් ඒ විදිහේ විශාල එකක් එළි වෙලා තියෙනවා. නමුත් ඒ වටිනාකමින් ගත්තාම මේ 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 ප්‍රදේශය ඉතාමත් වටිනවා පාරිසරික සහ ජෛව විද්‍යාත්මක යති. ඒ ගැන අපි කතා කරන්නේ නැහැ. ඉතින් ඒකත් මම දකින්නේ නම් මේකේ දේශපාලනික පසුබිමක් තමයි මේ හැම දෙයකම තියෙන්නේ. ඉතින් මේ 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 කාරණේ අපි ගොඩක් කතා කරාට අර අපි කියනවා මේ උගුරට හොරා බෙහෙත් වගේ කතාවක් නේද කියලා අපි මේ කරන්නේ කියලා සැබවින්ම දැන් අපි මේ ගවේෂණය කරද්දී තනි මුරුකු වැව පල්ලෙහා තියෙන කුඩා ළිඳෙන් තමයි අපි හවසට නැවේ. එතකොට ඒ ප්‍රදේශයේ වගා කරන ගොවිට ඇවිල් එතනින් නැවේ. අපිට ගොඩාක් තොරතුරු ලබා දුන්නේ ඒගොල්ලෝ. සමහර භාෂා ප්‍රශ්න තිබ්බ නමුත් සිංහල දන්න අය හිටියා. අපිට උඩේට යනකොට කිරි දුන්නා අපිට හැමෝටම බොන්න. සුමේද දන්නවා ඒක සුමේද තමයි ඕගනයිස් කළේ. ඒ ඒ ඒ එහෙම පිරිසක් ඉන්නේ නමුත් එතනට එහා ගිය දේශපාලනයක් තමයි මේ හැම දෙයකම තියෙන්නේ මම හිතන්නේ ඒකට තමයි අපි උත්තර හොයන්න ඕනේ මේ මොනවා අපි මොන විදිහේ දාගෙන අපි උරුමය කල්පනාකරණය කරන්න ගියත් ඒ දේශපාලනය තමයි මේ හැම දෙයක්ම උඩින් ඇවිල්ලා මේ වෙනස් කරන්නේ බොහොම ස්තුතියි මම මේ විදිහට කතා කරන්න හැම මේ ප්‍රශ්නේ තියලා ඔබතුමාට සමාට ඒකට උත්තරයක් තියෙන්න පුළුවන් තියෙන මම මේක නවත්තන්නම් අපි ඉදිරියේදී තවත් කතා කරමු මේ ගැන මම ලෑස්තිලා ඉන්නවා අපේ අම්බිච්ච මේ තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න ඒකට අවස්ථාව ලැබුණාම මම ඒක කරන්න බොහොම ස්තුතියි බොහොම ස්තුතියි සම්පත් මම හිතන්නේ ඔබ කියන එක හරියටම හරි ඔය දෙක ටිකක් වෙන් කරලා වෙන් කරන්න අමාරු තත්ත්වයක් තියෙන උරුමය සහ දේශපාලනය heritage is political කියන එක ඒක ඒක කලමනාකරණය කිරීම තමයි ඉතින් අපේ වගකීම වෙන්නේ ඒක තමයි අපි මේ කතා කරේ මුල ඉඳන්ම අපේ අපි ප්‍රබල කතිකාවක් ඇති කරගන්න ඕනේ දැනුම වර්ධනය කරගන්න ඕනේ හරි විදිහට ස්ථාන මේ තේරුම් ගන්න ඕනේ අඳුනා ගන්න ඕනේ ඒකේ සන්දර්භය අඳුනා ගන්න ඕනේ වගේ දේවල් වලින් සමහර විට ඒ හරියටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි උරුම කලමනාකරණයේදී දැනට කරන කටයුතු වලින් ඒවා ඉතාම අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ කියන එක නිසා තමයි මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ සහ ඒක නිසා තමයි අපි ඉස්සරහට ඒවා ගැන සංවේදී විය යුතුයි කියලා අපි හිතන්නේ. ඕමිතුති එක මතු කරපු එකට අපි මම ගෞරවයෙන් ආරාධනා කරන ගල්ගබුයේ සාන්ත බෝධි හිමිපාණන්ට උන්වහන්සේගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණයි. මම හිතන්නේ දැන් ගොඩක් දෙනෙක් ගොඩක් රැවෙලා ගොඩක් දෙනෙක් අයින් වෙලා. නමුත් දැන් මේක YouTube එකෙත් යන නිසා මම මේකේ ඇත්ත කතා ගොඩක් කියන්න. ගොඩක් දෙනෙක්ගේ ප්‍රශ්න වලට මේක උත්තර ලැබි
ගොඩාක් දිනේගේ ප්‍රශ්න වලට. එතකොට ගොඩාක් දිනේ යෝජනා ගොඩාක් කියලා තිබුණා වෘත්තිකයන් විශේෂයෙන් යාපනය යුනිවර්සිටි එක මේ හැම දෙයක්ම අපි දැනුවත් කරන්න ඕනේ කතා බහ කරන්න ඕනේ යාලගේ අදහස් විමසන්න ඕනේ කියලා ගොඩාක් දෙනෙක් අදහස් පළ කළා. ඉතින් මේ ගොඩාක් දෙනෙක් සලකන්නේ සිංහල අපි වගේම ඒ අය බොහොම සංවේදී ඒකත් එකඟ වෙයි කියන අදහස. නමුත් ඔය සියලු දෙනාට පිටිපස්සෙ ඉන්නේ ඔබ කලින් අපේ කීප දෙනෙක් මතු කළා මේක මේ ඊළම්වාදී ආකල්පයක්. ඊළමට වදින පහරක් වෙනුවෙන් තමයි මේ අය දකින්නේ. ඒකට එයාලගේ කොටසක් තමයි දේශපාලඥයෝ. දේශපාලඥයෝ විතරක් නෙමෙයි. ප්‍රදේශයේ ඉන්න රාජ්‍ය නිලධාරීන් මේකට දැඩිසේ ඊළම්වාදයට පාර කපනවා. උදාහරණයක් විදිහට මම අපි දැන් අර නදීර මහත්තයා කිව්වා 100.4 දෙනාද කියන මොඩුවරපත්තේ 4 දෙනා නෙමෙයි කෝකිලායි ගම්මාන විසරක් පවුල් 250-300ක් විතර ඉන්නවා. හැබැයි අදටත් ඉඩම් ඔප්පුවක් දෙන්නේ නැහැ. අදටත් බලපත්‍රයක් දෙන්නේ නැහැ. එතකොට නයාරු යුද්ධයට කලින් තෙම්මලේ අලම්පිල් ওই දිගටම යනකම් මුලතිව් නගරය දක්වාම සිංහල ජනතාව පදිංචි වෙලා ඉඳලා තියෙනවා. සිංහල මිනිස්සුන්ගේ කඩ ගොඩාක් තිබිලා තියෙනවා. හැබැයි අද ප්‍රාදේශීය ලේකම් කියන්නේ මොකද්ද? 2004 සුනාමියෙන් සිංහල අයගේ කොළ ටික ඔක්කොම ලියාපදිංචි වෙච්ච ඉඩම් බලතල තියම ඔක්කොම අයින් වෙලා තියෙනවා. ඒ නිසා මේ අයට දෙන්න විදිය නැහැ. ඒ නිසා නයාරු වල තාමත් අද දැන් ගිහිල්ලා බලන්න සිංහල මිනිස්සු හිටපු බෑන් වල ගිහිල්ලා එයාට හැබැයි මොකක්වත් කරගන්න බැරි වෙන විදිහට ග්‍රාම නිලධාරී ඇවිල්ලා නඩු දාලා නඩු වලට පෙනේන මේ සිංහල මිනිස්සු යුද්ධ වෙනකම් හිටපු දැන්. එතකොට මේ දේශපාලඥයන් විදියට නෙමෙයි විතරක් නෙමෙයි ඔය රාජ්‍ය නිලධාරීන් පවා බහුතරයක් රාජ්‍ය නිලධාරීන් පවා මේ ක්‍රියාදාමයට කියන්නේ ඊළාම්වාදී කියන්නේ උතුරු නැගෙනහිර වෙනම ද්‍රවිඩ නිජබිම කියන තැනේ ඉඳලා කටයුතු කරන්නේ. එතකොට දැන් එච්චර මුලතිව් නෙදුම් කියන මම මේ සම්මල්ගස්කඩ හදනකොටත් ඒ ලොකු ප්‍රශ්න තිබුණා. ප්‍රාදේශීය ලේකම් මේවට කිසිම අවස්ථාවක සහයෝගයක් දැක්වුවේ නැහැ. එතකොට මේ අපි දැන් මේ කුමන කතිකාවක් ඇති කළත් මේ පිරිස දැන් උදාහරණයක් විදිහට එදා පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇවිල්ලා ඔය කියන මහා ඔය විරෝධය දක්වන රටේ මේ MPලා ඊළඟට ඔය උගත් දෙවුන් ඔවුන් ඔක්කොටම පැහැදිලි කළා. නමුත් එක එක්කවත් ඒ ගැන අහන්න සූදානම් නැහැ. ඔයාලගේ ප්‍රදීම සම්පාත නැහැ මේවා ඉවත් කළ යුතුයි. එතකොට එදාපු ලෝයස්ලා අර ලෝයස්ලා ජජ් ආපු වෙලාවේ ලෝයස්ලා කෙලින්ම කියනවලු මොකද්ද? උඹලා ගෝඨාභය දැන් ගියා. එතකොට මෙතන උඹලගේ සිංහල බෞද්ධ කතා දැන් ඉවරයි. දැන් තියෙන්නේ අපි මේ ලෝයස්ලා කියන්නේ. එතකොට එවැනි වටපිටාවක් ඔය වගේ මිනිස්සුන් එන්නම් මේ ගැන උරුමය කළමනාකරණය කිරීම අහන්නේ ඒක නිකන් නිෂ්ඵල කටයුත්තක්. හැබැයි සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ කටයුත්ත කළ යුතුයි. හැබැයි සාමාන්‍ය ජනතාව තුළට මේක ප්‍රතිවිරෝධය නැහැ. සාමාන්‍ය ජනතාව තුළ ප්‍රතිවිරෝධයක් ඇති කරන එකම එක කොට්ටාසයක් ඉන්නවා මේ කැලෑ සංහාර කරමින් මේ භූමිය අත්පත් කරගන්න තියෙන උනන්දු. එතකොට ඒ උදාහරණයක් විදිහට මේ ඔය ඔතනම ළඟම ඉන්න දෙමළ එක්කෙනා මහා පරිමාණයෙන් කුඹුරු වගා කරන අක්කර 100කටත් වඩා වැඩි එයාගේ කුඹුරු පද්ධතිය. තවත් එයා තමයි මේ නාගචෝලයේ ඒ ඔය කුරුන්දු විහාරය අවටින්ම කපාගෙන ඉන්නේ. ඒතකොට 2020 මම 2018 ওই ප්‍රදේශයට යනකොට ඒ කුඹුරු තිබුණේ නැහැ. නමුත් 2019 අපිට නඩුපත්ත් එක්ක මම එච්චර ඒ පැත්තට ගියේ නැහැ. පුරාවිද්‍යාව දෙපාර්තමේන්තුවේ පහසු ගන්නෑ. එතකොට ඒව දේවලුත් එක්ක මේ කට්ටිය කපලා තිබුණා 2020 මම යනකොට ඔය එතන දෙවිද මිනිස්සයාගේ මොනවාද මේකේ ලොකු බැකෝ දෙකක් බුල්ඩෝසරයකුත් එක්ක තියන් ඉන්නවා. මොකද්ද මේ සති අන්තෙට ඊළඟට නිවාඩු දවස්වල මේ සිංහල මිනිස් මේ රටේ ඡන්ද පවතිනකොට රට වෙනම පැත්තකට යනකොට මේ කට්ටිය ඔක්කොම ඩෝසර් කරනවා. එතකොට මේ ඒ කට්ටිය විරුද්ධයි මේක හැදෙනවට. ඒ හේතුව මේ දැන් කුඹුරු ඕනේ. දැන් අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් කියලා තිබුණා කුඹුරු ඕනේ. අපේ කුඹුරු අල්ලා ගන්නවා මේක නිසා පන්සල හැදෙනකොට කුඹුරු අල්ලා ගන්න. ඒකට එයාලා කියන විදිහට කළොත් ඔය රක්ෂිතෙන් භාගයට භාගයක් ඔය වැවට යනකම් අක්කර 4-500ක් එකත් කපන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. එතකොට ඔය කට්ටිය තමයි මෙතන ප්‍රතිවිරෝධ පිරිස විදිහට ඉන්නේ. ඉතින් ඔය කට්ටියත් එක්ක කතා බහ කරලා මේ උරුමයක් ගැන කතා කිරීමෙන් කිසිදු තේරුමක් නැහැ. අනිත් එක යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් පුෂ්පරත්න ඇතුළු ඒ පිරිස ප්‍රොෆෙසර් පුෂ්පරත්න ඔතෙන්ට ආවා. ඇවිල්ලා බලලා ගිහිල්ලා තිබුණා. යනකොට කියලා තිබුණේ මොකද්ද මේ එයා එවලා තිබුණේ මේක පිළිබඳව මේ එයාලට තොරතුරක් ගන්න.
එයාලට තොරතුරක් ගන්න මේක බෞද්ධ නෙමෙයි කියන මොනවා හරි සාධකයක් තියෙනවද කියලා හොයන්න. හැබැයි ගියපු වාහනේ අපිට සම්බන්ධ කෙනෙක් හිටියා. එයා කතා කරලා තියෙනවා දැන් මේ යන ගමන් කතා කරන මේක බෞද්ධ තමයි අපිට මේකට ආගිය කරන්න විදියක් නැහැ. හැබැයි අපිට ආගිය කරන්න පුළුවන් මේක ද්‍රවිඩ බෞද්ධ කියලා ඔය භික්ෂුන් වහන්සේලාගේ ඔය සිංහල කට්ටිය එන එක නවත්ත ගන්න අපිට පුළුවන් වෙයි කියලා. එතකොට එයා තමයි ඔය යාපනයේ ද්‍රවිඩ ශිෂ්‍යෝ ටික එකතු කරගෙන වැරදි ඒ කියන්නේ වැරදි අර්ථකථනයක් දෙනවා අපේ මේ පාලි මොනවාද අපේ පුරාණ අක්ෂරවලට වැරදි අර්ථකථන දීලා දෙමළ නාම දාලා ඒ නම නම් තමයි ඔය අර වික්ෂ්ණේශරම් කලින් කල්ත කියවන්නේ දේවානම් පියතිස්ස කියන දෙවන පියතිස්ස නෙමෙයි එයා අපේ දෙමළ රජේ කියලා ඒ අරයගේ බාබ අරයා මේ වෙනකොට දකුණු ඉන්දියාවේ විවිධ සම්මන්ත්‍රණ වලට යනවා. ඉතින් මම පෞද්ගලිකව එයා විරුද්ධව පැමිණිලි කරලා තියෙනවා. නමුත් අද දක්වා කිසිම ඒ පිළිබඳව රටේ කිසිම ආයතනයක් මේ ඒ පිළිබඳව කටයුතු කරලා තියෙනවා කියලා මම දන්නේ නැහැ. ඉතින් ඔය වගේ පිරිසක් එක්ක මේක කළමනාකරණය ගැන කතා කිරීම ඇත්තටම නිෂ්ඵලයි. නමුත් අපි භූමියේ දැන් අනිත් එක තමයි මහජනතාවට ඕක ගැන ලොකු විස්තරයක් කිව්වා කියලා මම හිතන්නේ ඒක කියන්නේ අපි කතා බහ කරලා එකෙන් වෙනම එක. නමුත් විද්වත් කතිකාවත් තුළින් ඔය ගැන කතා කළා කියලා ඒකට වඩා ඊට වඩා ප්‍රායෝගිකයි මේ භූමියට එන විදේශිකයන් ඊළඟට සිංහල ප්‍රජාව තුළින් මේ අයට ලැබෙන ප්‍රතිලාභ තමන්ගේ හදවතට අත්දකින්න තමන්ට අත්දකින්න ජීවමානව අත්දකින්න පුළුවන්කමක් ලැබෙනවා නම් උදාහරණයක් විදිහට මිනිස්සු එතනට යනකොට ගමේ කට්ටියට බඩු මුට්ටු දෙනවා ඒ බඩවලු කඩවල් වලින් කෑම කනවා ඒ කට්ටියගේ නිෂ්පාදන මිලදී ගන්නවා ඒ වගේ වටපිටාවක් හැදීම තුළින් ඒ ප්‍රදේශයේ කැමති වෙන්න ඉඩ තියෙනවා මේ 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 ප්‍රදේශයට සිංහල ජනතාව සහ විදේශිකයන් අනෙකුත් ජනතාව එමට කැමති වෙන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රායෝගිකව අපි භූමියේ ක්‍රියාත්මක කරන්න ඕනේ කළ යුතුම දෙයක්. එතකොට මේක ටික ටික පැතිරලා යාවි මේ ප්‍රදේශයේ ජන විරෝධයක් තියෙනවනේ ජන විරෝධයක් නැහැ ප්‍රදේශයේ. ඒ කියන්නේ ප්‍රදේශයේ ජන විරෝධය ඇති කරන මේ මේ විහාරයට විරුද්ධ පවතින කට්ටියට විරුද්ධ වේවි අර ගමේ මේ සම්බන්ධයෙන් ප්‍රතිලාභ ලබනයි. නමුත් සාමාන්‍ය ද්‍රවි ජනතාව කියලා කියන්නේ දේශපාලඥයන්ට අධික බයයි. ගොඩාක් බයයි. සිංහල මිනිසුන්ට වඩා දේශපාලඥයන්ට ගොඩක් බයයි ද්‍රවිඩ මිනිස්සු. එතකොට ඒ බයත් එක හේතුවක් තමයි ද්‍රවි ජනතාවගේ දැන් දේශපාලන නායකයෝ දේශපාලන නායකයෝ බහුතරයක් ඉන්නේ එල්ටීටි සංවිධානයේට ඍජුවම සම්බන්ධ වෙච්ච අය. එතකොට එල්ටීටි සංවිධානයේ ඍජුවම සම්බන්ධ වෙච්ච ප්‍රධානියෝ තමයි ඒ ගංගොල ඉන්න මොනවාද දීවර සමිතියේ ගොවි සමිතියවල මේ ප්‍රධානිය වෙන්නේ. අර ඒ ඒ බයත් එක්ක මිනිස්සු සාමාන්‍ය ජනතාව ওই මිනිස්සුන්ට එරෙහිව නැගී හිටින්නේ නැහැ. ওই පිටිස නවත්ත ගන්න තියෙන එකම ක්‍රමය තමයි නීතිය. මම නම් දකින විදිහට නැතුව ওই මිනිස්සුත් එක්ක ඇත්තටම කතා බහ කරලා යම් කිසි එහෙම කතා බහ කරන්න පුළුවන්කම තිබුණා නම් එදා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පැහැදිලි කරනකොට මේක අපි පුරාණ එකක් සංරක්ෂණය කරන විදිය මේකයි කියලා ඉතාලම පැහැදිලිද ඒ පැහැදිලි කිරීම අහන්නවත් ඒ මිනිස්සු සුදුසු නැහැ. ඒ මිනිස්සු මේ 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 සූදානම් වුණේ නැහැ. එතකොට ඒක ඒක ඇත්තටම එයාලගේ තියෙන මේ යටි ප්‍රධානම අරමුණ මේ ප්‍රදේශ වලින් බෞද්ධ ජනතාව සිංහල ජනතාව ඉවත් වෙලා මේව ද්‍රවිඩ නිජ භූමිය මේක එයාලගේ ජීවත් වෙන ප්‍රදේශය නිසා මේවා කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියලා. නමුත් අපි ද්‍රවිඩ භාෂාවෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැහැදිලිව මේ පිළිබඳව පුළුල් කතිකාවතක් සමාජය ඇති කරන්නට ඕනේ. එතකොට දැන් මේ අලුතෙන් ලෝකෙ දිහා නෙත්තරලා බලන ද්‍රවිඩ උගත් පිරිස හරිය අපිට යම් කිසි මට්ටමකට මේ පිළිබඳව මධ්‍යස්ථව බලන්න පුළුවන් පිරිසක් හදාගන්න පුළුවන් වේවි. හැබැයි ඒ අයත් ඔර විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා අර වගේ මහාචාර්යවරුන්ගේ නම් කියන්නේ ද්‍රවිඩ ජාතිවාදයේ නැත්නම් ඊළාම් මතවාදයේ පැල කරන්න මේ භූමියේ කැප වෙන නායකව නම් යටතේ නම් ඒ අය ඉගෙන ගන්න. එයත් කාලයක් යනකොට මේ තැනට එනවා. මොකද උදාහරණයක් විදිහට ඔය යාපනයේ විශ්වවිද්‍යාලයෙන් තමයි බහුතරයක් එනවා ඔය මෙතන වඩුන්නාගල පුදබිම එන නයාරු වලට විරෝධතාවය දක්වන්න ඔය හැම තැනකම විශ්වවිද්‍යාල මේ ශිෂ්‍ය වෙන්නේ අර යාපනයේ කට්ටිය අර ගුරුවරයාගේ ගෝලිය. ඉතින් ඒ නිසා අපි ඔය කල්මනාකරණය කිරීම පිළිබඳවදී ඒ පිළිබඳව සැලකිලිමත් වුණාට මහජනතාව පිළිබඳව සැලකිලිමත් වෙනවා වගේම ඉතින් අර කට්ටිය ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒකයි නීතියෙන් කටු මේ උත්තර බඳලා
මේ වැඩපිළිවෙල එක දිගටම කරගෙන යන්න අවශ්‍යතාවයද නැත්නම් කවදාකවත් උතුරු නැගෙනහිර මේ මේ බෞද්ධ විහාරයක් ගොඩනගා කරන නම් කවදාකවත් හම්බෙන්නේ නැහැ. මම දැන් සප්මල්ගස්කඩ හදන කොටත් ආවා. සිංහල ගම කිලෝමීටර් 5ක් දුරින් තියෙනවා. හැබැයි මේකට ආවා. කඩා බිඳගෙන ආවේ සෑහෙන ගවිල දේශපාලඥයෙක්. ඉතින් මම ඒක සද්ද නැතුව මේවා කරගෙන මේක ඉක්මනටම පිළිවෙලක් කරගත්තා. ඒක පිළිවෙලක් කරගෙන පාරවල් හදාගෙන සිංහල ජනතාව දුර ඉඳන් මෙතන ගැවසෙන තැන බවට පත් කරගත්ත. දුර ඉඳන් කට්ටිය ආවා, ගම්මාන කට්ටිය ආවා, ආරක්ෂක අංශිකයක් වැඩිපුර ගැවසෙන්න පටන් ගත්තා. ඒවත් එක්ක මේකත් පසු පල්ලම් බැස්ස. දැන් ඒකත් මේකට ඇඟිලි ගහන්නේ. ඉතින් ඒ වගේ නැත්තම් අපි කල්පනා කළොත් කවදාකවත් මේක කරන්න බෑ. භික්ෂුත් කොටසක් කියනවනේ භික්ෂුන් වහන්සේලා මැදි ඇතුණුත් මේවා කරන්න බෑ කියලා. ඒ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ වැඩිපුරම ප්‍රශංසා ලබන, වැඩිපුරම නිඳා ලබන කොට්ටාසයක්. එතකොට වැඩිම ප්‍රශංසා ලබන්නේ භික්ෂුන් වහන්සේලා, වැඩිම නිඳා ලබන්නේ භික්ෂුන් වහන්සේලා. ඒක අපිට උරුම දෙයක්. ඉතින් ඒ ගැන මම මොකුත් කල්පනා කරන්නේ නැහැ. නමුත් භික්ෂුන් වහන්සේලා නැතුව උතුරු පළාතේ මේ මෑතකදී කීපයක් පටන් ගත්තා. ඉතින් ඒවත් ඒවා ලත්තනම ලොප්. අඳුමතරම එතෙන්ට රින් ගන්නවත් බෑ. කියන්නේ අඳුමතරම අතක් තියාගන්න බැරි වුණා. විරෝධය ඇති කරලා දෙපාර්තමේන්තුව කට්ටිය නිහඬ කළා. ඉතින් ඒ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මට කතා කරලා කිව්වා, අනේ හැමදෙරේ පුළුවන් නම් මේවට මැදිහත් වෙලා අපිට උදව් කරන්න කියලා. ඉතින් මම ඒකට මෙයාගෙදී ඒ නිලධාරීන් මාරු වුණා. සහ මේ අපේ දේ සිංහල දේශපාලඥ විශේෂයෙන්ම කැමති නෑ මේ භික්ෂුන් වහන්සේලා මේවට පෙරමුණ ගන්නවට. ඉතින් ඒක මොකද්ද කියලා මම දන්නේ නෑ. ඉතින් ඒ නිසා හැමතිස්සෙම එයාලා මේක පසුබහිනවා. ඉතින් මම උදාහරණයක් විදිහට ඔය දැන් ජනාධිපතිතුමාට යෝජනා කළා ඔය අපේ උතුරේ මේ කුරුන්දී සප්මල්ගස්කඩ හැදෙන කාලෙම දැන් නෙදුම් කියන්නේ කොහෙද කිල්නොච්චි වල සහ ඩෙල්ෆොල් තියෙනවා පරණ කෝවිල් වගේ. එතකොට ඒ කෝවිල් ටික හදන්න අපි පෙරමුණ ගම කියලා ජනාධිපතිතුමාටම කිව්වා. එතකොට ඇමතිතුමා ටග්ගාල මැදිහත් වෙලා අපි ඒක හදන්න යන්නේ ජනාධිපතිතුමා ඒක හදනවා කියලා කිව්වා. අතර මම හිතන පටන් ගත්තා ඒක. හැබැයි ඒක අද වෙනකන් ඒක මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. මම කිව්වේ මම යෝජනා කළා ඒක ටිකක් ප්‍රසිද්ධ කරලා ජනාධිපතිතුමා ඔබතුමා මගේ ලියුමේ තියෙනවා ලියුම ඇති ලියුමේ තියෙනවා බෞද්ධ විහාරස්ථානකට එන්නත් කලින් පුළුවන් නම් ජනාධිපතිතුමා ඔබතුමා ගිහිල්ලා ඔබතුමාගේ අතින්ම කමන්නේ අර පුරාණ හින්දු කෝවිල ප්‍රසංස්කරණය කළා පුරාවිද දෙපාර්තමේන්තුව මගේ ප්‍රසංස්කරණය කරලා මේ ජනතා ඉදිරියට පත් කරන්න සක්‍රීය කෝවිලක් විදියට ආපු වෙන පිඳු කරන්න යම් කිසි කෝවිල් බාරකාර මණ්ඩලයකට ලබා දෙන්න. එතකොට යම් කිසි මේකක් අපිට කතා කරන්න දෙයක් තියෙනවා. අපි පුරාවිද දෙපාර්තමේන්තුවක් විදියට සිංහල බෞද්ධයන්ගේ දේවල් විතර නෙමෙයි හදන්නේ, උතුරේ තියෙන පෞරාණික දේවලුත් හදනවා කියලා. ඉතින් ඒකට ඇත්තටම මම ওই පෞද්ගල දවස්වල ওই දෙමළ දකුණේ ඉන්න දෙමළ හොඳ ව්‍යාපාරිකයෙකුත් එක්ක සම්බන්ධ කරන්න මගේ අදහසක් තිබුණා. ඉතින් ඒ සියල්ලම අර අපේ මැදිහත් වීම පැත්තකට දැම්මත් පස්සේ ඒව එතනින්ම නතර වුණා. ඉතින් ඒ නිසා ඉතින් බොහෝ දෙනෙක් නින්දා පාස කරාට යථාර්ථයේ ඔන්න ඕක තමයි උතුරේ තියෙන්නේ. අනිත් එක දැන් ගොඩක් එතන සංරක්ෂණ කටයුතු වලදී එක එක අදහස් දක්වලා තිබුණා. ඇත්තටම එතන කරන්න පුළුවන් හොඳම සංරක්ෂණ විදිය පුරාවිද්‍යා දෙපාර්තමේ පුරාවිද්‍යා උරුමයට කිසිම බාධාවක් නොවන විදියටත් අපි සිද්ධ කරන්නේ. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම දැන් අපි හදාගෙන යන තැන සිමෙන්ති ආර්මේ දේවල් පෙවුනට හදලා අවසන් නිමා වෙනකොට සිමෙන්ති පේන්නේ නැති වෙන විදිහට ඒක ලස්සන්ට පිළිවෙලක් කරන්න සැලසුම් කරලා තියෙනවා. අපරාධ කරපු ස්තූපයක් ඒක. අපරාධ කරපු ස්තූපයක් අපරාධ කොටස් තාමත් තියෙනවා ඒතර. නමුත් අපි අපරාධ නොකර කබොක් ගල විශේෂ නිසා කබොක් නිර්මාණය පේන්නත් අවශ්‍ය නිසා අර පෞරාණික ගතියත් දකින්නත් අවශ්‍ය නිසා ඒක අපි හදමු කියලා තීරණය කළා. ඒ තීරණයෙන් කරගෙන යනවා. ඒක විතරන්නේ මම සප්මල්ගස්කද චෛත්‍ය හදාගන්නේ මේ වෙනකොට පරණ විදියට. අපේ ප්‍රසන්න රත්නායක මහත්තයා ඒක දන්නා හොඳටම. ඉතින් ඒකත් අපි කල්පනා කළේ මේක අර පෞරාණික භාවයත් රැකෙන එක දෙපාර්ශ්වයටම හරි වටිනවා. මොකද කෙනෙකුට සුදුහුණු ප්‍රියම් කරපු ගාම කෙලිම කියන්න පුළුවන් මේක අලුතෙන් එකක් වෙයි කියලා. නමුත් අර විදියට තිබ්බහම මේක පරණ බවක් තියෙනව නේද කියන හැඟීමක් ඇති වෙනවා. ඉතින් ඒ සියලු දේවල් හොඳට කළමනාකරණය කරගෙන අපිට පුළුවන් උපරිම කළමනාකරණය කරගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. ඉතින් භූමියේ පිළිබඳව කිසිම අවබෝධයක් නැති පිරිසකින් ඔය වගේ විවිධ චෝදනා නැගුවත් භූමියේ තියෙන හොඳටම කරන්න පුළුවන් අපිට තේරෙන මම තනියෙන් තේරෙන ගන්නවා නෙමෙයි. අපි ගොඩක් දෙනෙක් අතර උදාහරණයක් විදිහට අපි සුමේද මාතලත් එක්කයි හැමෝමත් එක්ක අපි නිතර කතා කරනවා. ඊළඟට ඔය
සුමතිපාල මහත්මයාත් හැම අපි හමු වුණා එතරම් කතා බහ කරනවා. ඒක පුරාවිද දෙපාර්තමේන්තුවත් එක්කත් කතා බහ කරනවා. ඒ අනිකුත් ආයතන පිළිබඳවත් එක්කත් කතා කරනවා. ඒ කතා බහ කරලා කරන්න පුළුවන් උපරිම හොඳ විදියට තමයි මේ කරගෙන යන්නේ. ඉතින් තවත් යෝජනා තියෙන්න පුළුවන්. නමුත් විවේචන කරන බොහෝ දෙනෙකුගේ මට අදහස තියෙන එක ඒකත් භූමිය පිළිබඳව ඔය පොත්පත් වලින් සහ ඒ වගේ කතා බහ කරනවා මිසක් ඇත්තටම මේ භූමිය කරන්න යනකොට තියෙන ප්‍රායෝගික ගැටළු වලට යාලා මුහුණ දීලා නැති බවයි මට නම් තේරෙන්නේ. මේ කමක් නැහැ කොහොම නමුත් අපි මේ විද්වත් සාකච්ඡාව මෙතනින් එහාටත් මම අරගෙන යන්න බලනවා. ඉතින් අපි මේ සියලුම විද්වතුන්ට ආචාර්යවරුන්ට මහාචාර්යවරුන්ට මම ආරාධනා කරනවා මේක නොනවත්වාම එක දිගටම අපි කරගෙන යමු. මේක මේ සූම් තාක්ෂණයෙන් එළියට array යන්න ඕනේ. ඊට පස්සේ දැන්ටත් මම ගිය පාරත් සඳහන් කළා වගේ රටේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයතන දෙකක් මේ වෙන කතිකාවතකට දැන් ඉදහසර ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒකත් මේ රටේ හොඳ කතිකාවතක් ඇති කරගතු මං හිතන ජනමාධ්‍යත් මේකට ඉඩකඩ හදලා දේවි. ඒ තැනට මේ සාකච්ඡාව අරගෙන යන්න මේ සියලුම දෙනා එකතු වෙන්න කියලා මම සිහිපත් කරන බොහොමත්ම ගෞරවයෙන් හැම දිනාට දෙවන සරණ. බොහොම බොහොම ස්තුතියි ස්වාමීන් වහන්ස. මං හිතන්නේ ඔබ වහන්සේ ඒ අදහස් ඉදිරිපත් කරපු අදහස් අපේ අද දවසේ වැඩ කටයුතු නිමා කරන්න සුදුසු අවස්ථාවේදී තමයි කෙරුණේ. මේ වගේ අදහසක් මේ වගේ කතිකාවක් පළල් කතිකාවක් ඉදිරිපත් කිරීමේ අරමුණ උනේ දැනට ඔබ වහන්සේලා කරගෙන යන දෙපාර්තමේන්තුව කරගෙන යන ප්‍රායෝගික සහ ඒ තාක්ෂණික කටයුතු වල අඩුපාඩු සෙවීමක් හෝ ඒවාට ඒවාගේ අඩුපාඩු බැලීමක් හෝ නොව ඒවායින් පාඩම් ඉගෙනගෙන ඒවාගෙන් අපිට මොනවද තවදුරටත් ඒවා දියුණු කරගෙන මේ වගේ සමාන ස්ථාන තවත් තියෙනවා විශාල ප්‍රමාණයක්, ඒවට කොහොමද මේ දැනුම යොදවා ගන්නෙ කියන එක වගේ අදහසකට තමයි මේ කතිකාව ඔබ වහන්සේලාගේම මැදිහත් වීමෙන් අපි මතු කරේ. ඔබ වහන්සේ ඉතාම නිවැරදි ලෙස කිව්වා මේක එකක් ප්‍රායෝගිකව ස්ථානය කරන වැඩ කටයුතු, ඊළඟට ඒ ප්‍රදේශයේ ජනතාවත් එක්ක කොහොමද සම්බන්ධ කරගන්න ඕනේ කියන එක. ඒ වගේම එතනින් එහාට ගිය අදහස් ගණනාවක් මතු වුණා. ඒක ඔබ වහන්සේලාගේ ඔතන තියෙන අඩුපාඩු දැකීමක් නොවේ, එතනින් අපට ඉස්සරහට යන්න මොන විදිහටද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක. ඕක මේ මේ පුරුන්දි වංශ කතාවට තව කොටසක් එකතු කිරීමක් මිස අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වගේ මේ කතිකාව තුලින් යම් ඒ ප්‍රායෝගිකව සහ ඔබ වහන්සේලා කරන වැඩ පිළිබඳව අඩුපාඩු දැකීමක් ඇතිවෙතනේ සලකන් දෙපා කියන එකයි මගේ ඉල්ලීම. අපේ මේ මේ අදහස දැන් ආවෙත් ඔතන වැඩ කරන අයගෙන් ඔබ වහන්සේලාගෙන් සහ ඔබ වහන්සේ ඔය තැන පිළිබඳව මේ මේ වංශ කතාව ලියන කණ්ඩායමෙන් ඒ කණ්ඩායමේ අදහස වුණේ ඒ එතනින් අපිට තව ටිකක් එහාට යන්න පුළුවන් නම් ඒ දැනුම දියුණු කරගන්න පුළුවන් නම් අපේ අඩුපාඩු ස්ථානීය අඩුපාඩු නෙමෙයි මේ කතිකාවේ පළල් කතිකාවේ තියෙන අඩුපාඩු ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් ඔබ වහන්සේට තේරෙන්න ඇති මේ ස්ථානය ගැන මේ විද්වතු කොච්චර කතා කරාද, ඒක තේරුම් ගැනීම පිළිබඳව කොච්චර කතා කරාද. ඒ නිසා ඒවා ඉස්සරහට පළල්ව ගෙන යෑමේ අවශ්‍යතාවයක් කුරුන්දි විහාර වංශ කතාවෙන් අපට මතු කරලා දීපු එක මම හිතන්නේ වැදගත් කියන එකයි මම නම් දකින්නේ. ඒ නිසා අපි මේ මම හිතන්නේ ඉසංකට ඕනකම තිබුණ කතා කරන්න මම දන්නේ ඉසංක කතා කරනවාද කියලා. එහෙම නැත්නම් මම හිතන්නේ අපිට සිද්ධ වෙනවා මේක අවසන් කරන්න මම සමරයිස් කරන්න යන්නේ නැහැ මේක. මොකද ඒ තරම් වැදගත් වටිනා අදහස් ඉදිරිපත් කරා. මම හිතන්නේ අමම්වැල මහත්මයාත් අනුරාධත් මේ එකතු වෙලා මේකෙ තිබිච්ච අදහස් අරගෙන
ඒ ප්‍රකාශයට කරන්න බලාපොරොත්තු වෙන පොතට ඇතුළත් කරාවි කියලා මම විශ්වාස කරනවා. මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මෙහි අදහස් ඉදිරිපත් කරන්න එකඟ වෙච්ච අපේ මිත්‍රවරුන්ට, ඒ විද්වත් කණ්ඩායමට. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා මෙතෙක් වෙලා අපි බලාපොරොත්තු නැහැ මෙච්චර දුර ගෙනියන්න. මෙතෙක් වෙලා මේකට අසා සිටි ඔබ හැමට ස්තුතිවන්ත වෙමින් මම මේ අනුරාධට කියනවා අවසාන කරන්න කියලා. බොහොමත්ම ස්තුතියි ආචාර්ය ගාමිණී සූර්ය. මේ මම හිතන ඉතාම වැදගත් කතිකාවක් අද ඇති වුණේ මේක ඉස්සරහට අනිත් අය ගෙනියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපිට දැන් නිතරම ආපු ප්‍රශ්නයක් තමයි මේක සිංහල භාෂාවෙන් කරනවා කියලා. ඇත්තටම අපිට පුළුවන් මට්ටමින් අපි මේ දේ කරන්නේ. වෙන ඕනම කෙනෙක්ට පුළුවන් මේක අනිත් භාෂාවල් වලට ගෙනියන්න, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන් වලට. අපි අනිත් අයට ආරාධනා කරනවා මේ දේ කරන්න කියලා. ඇත්තටම අපි ස්වේච්ඡා පදනමින් ක්‍රියාත්මක වන ආයතනයක් වශයෙන් අපේ සීමා හා හැකියාවන් ඇතුලේ ඉඳගෙන අපිට කරන්න පුළුවන් උපරිම දේ තමයි මේ කරන්නේ. ඒක නිසා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා අනිත් අයටත් මේ සඳහා පුළුවන් හැකි ආකාරයට ඒගොල්ලන්ගේ දායකත්වය ලබා දෙන්න කියලා. නැවත වරක් මම ස්තුතිවන්ත වෙනවා මේ අපේ සම්පත්දායකයන් ලෙස සම්බන්ධ වෙච්ච සියලු දෙනාට. මම වෙන වෙනම නම් කියන්න බෑ මේ වෙලාවේ, වෙලාව ගොඩාක් තියෙන නිසා. ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් අපි ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා මෙච්චර වෙලාවක් අපිත් සමග රැඳී සිටීම ගැන. ඒ වගේම අද වැඩසටහන මේ හොපු ආචාර්ය ගාමිණී විජේසූරියට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා එතුමාගේ කාලය සහ ශ්‍රමය මේ වෙනුවෙන් ගත කිරීම සම්බන්ධයෙන්. දැන් ගොඩක් රැ වෙලා තියෙන නිසා අපි මෙතනින් මේ වැඩසටහන අද ඒක අවසන් කරනවා. ලබන සතියේදී මේ වංශ කතා සම්බන්ධ පූර්ව කතිකාවල තවත් මාතෘකාවකින් අපි ඔබ සැමව හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් අපි නිහඬ වෙනවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.